சீமாவின் இஹா தேசபாலனே. ஐபோவான் சுப சந்தியாவாக் சலக்குன சீமாவின் இஹா தேசபாலனே ගැන කතා කරද ඔබේ කාලය. අදත් සලකුණු දේශපාලන සංවාදය ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. හඳුනා ගැනීම මගේ හිතවතුන් දෙදෙනා සුපුරුදුයි ඔබට රංගන දසිල්පා. රංගන සුබ සන්ධ්‍යාවක්. එසේම වේවා සුදේව. විමල් කැටපේ ආරච්චි. සුබ සන්ධ්‍යාවක් විමල්. සුබ සන්ධ්‍යාවක්. අප දෙදෙනා සූදානම් අදත් සලකුණු දේශපාලන සංවාදයේ ක්‍රියාත්මක කරන්නට අද සලකුණෙහි දේශපාලන සලකුණ කවුරුන්ද අපි හඳුනා ගනිමු. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට අය ආරාධනා කළේ. අමාත්‍යතුමනි ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පළමු සලකුණටත් සහභාගී වෙන ඔබ යලිත් සලකුණෙන් ඔබ දේශපාලන සලකුණ තබන අද දවසේදී මම මුලින්ම අහන්නම් වර්තමාන දේශපාලනය බලන් ඉන්නකොට බොහොම ප්‍රශ්නාර්ථයන් මතුවන දේශපාලන හැටියට පේනවා අපිට. වර්තමාන දේශපාලන පිළිබඳව මේ තත්ත්වයන් පිළිබඳව ඔබේ කියවීම කොහොමද? ඔය දැන් වර්තමාන දේශපාලන තත්ත්වේ පළවෙනි ප්‍රවේශය ගන්න පසුගිය ජනාධිපති මැතිවරණයේ ඉඳලා. ජනාධිපති මැතිවරණයෙන් පස්සේ 2015 ජනවාරි 8 වෙනිදා ජනවාරි 10 වෙනිදා වෙනකොට සුළුතර ආණ්ඩුවක් බිහි වුණා. ඒ ආණ්ඩුව පසුගිය මහ මැතිවරණය දක්වා පැවතුණා. ඒ අතරතුරු සංසිද්ධීන් ගණනාවක් සිද්ධ වුණා. මහමැතිවරණයෙන් පස්සේ ආව ප්‍රතිඵලත් එක්ක කිසිදු දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තුවේ ඒකාන්තර බහුතරයක් ලැබුණේ නැහැ 113. ඒ හේතුව නිසා සිදු වුණා දේශපාලන පක්ෂ දෙකක ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුව අනුව යම් නිශ්චිත කාලයක් සඳහා නිශ්චිත කරුණු කීපයක් සාක්ෂාත් කර ගැනීම ඉලක්ක කරගෙන සම්මුතිවාදී රජයකට යන්න. දැන් මේ අවස්ථාව වෙනකොට අපි අමතක නොකළ යුතුයි 2100 ආණ්ඩුව හෙට සඳහන් කරපු ආණ්ඩුව ඊට වඩා කාලයක් ගියා. නමුත් ඒ කාල සීමාව තුළ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ගෙනාවේ. ජනමත විචාරණකින් තොරව කෙරෙන සංශෝධනයක් හැට පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රීවරයෙක් කරුණාම අනිත් සියලුම මන්ත්‍රීවරු පැමිණ සිටි සියලු දෙනාගේ ලැබුණු ඡන්දයත් එක්ක. ඒ 19 වෙනි සංශෝධනයත් එක්ක එතෙක් විධායක සතුව තිබූ බලතල සහ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීපු තත්වය වෙනස් වෙලා 19 වෙනි සංශෝධනය ආවේ යනු ස්වාධීන කොමිෂන් සභා ඊළඟට ජනාධිපතිවරයාට තිබූ විධායක බලතල යම් ප්‍රමාණයකින් අඩු වුණා ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් පෙන්වන ලද ආකාරයට ඒකට පමණක් සීමා වුණා. ඒ ආකාරයේ සංශෝධනයක් ඇවිල්ලා තමයි ඊට පස්සේ පසුගිය මහමැතිවරණය ඇවිල්ලා ඒ මහමැතිවරණයේ ප්‍රතිඵලත් එක්ක තමයි ඔය කියන සම්මුති යුදී ආණ්ඩුවක් සකස් වුණේ. එතකොට අපි අමතක නොකළ යුතුයි ගිය මහමැතිවරණයේදී මහමැතිවරණේ පවත්වන අවස්ථාව වෙනකොට ඊට පෙර මහමැතිවරණ පවත්වන අවස්ථාවේදී තිබූ විධායකයර තිබූ බලතල ඒ ආකාරයෙම තිබුණේ නැහැ කියන කාරණයත් අමතක නොකළ යුතුයි. 19 වෙනි සංශෝධනය අනුව පත්වෙන කවුරුන් හෝ අගමැතිවරයා විසින් විෂය වෙන්කර දෙනු ලබනවා. ඒ පත්වීම ජනාධිපති විසින් දෙනු ලබනවා. ඒ ආකාරයට තිබුණා. නමුත් ඊට පෙර 19 වෙනි සංශෝධනයට පෙර ජනාධිපතිවරයාගේ අභිමතය අනුව විෂය භාර දීම සහ ඇමතුරුපත් කිරීම ඉවත් කිරීමත් අභිමතය අනුව කළ හැකිව තිබුණා. නමුත් ඒකේ ඒ සංශෝධනයේ යම් ආකාරයකින් ඊට පෙර විධායකයට තිබූ බලතලවල යම් ප්‍රමාණයකින් අඩුවීමක් සිදු වුණා. අනිත් එක කොමිෂන් සභාපත් වීම නිසා එතෙක් ඒ කොමිෂන් සභාපත් වීම ව්‍යවස්ථාදායක සභාව විසින් කරන තත්වයට පත් වුණා. ඊට පෙර ඒ තත්වය ඊට වඩා වෙනස්ව තිබුණා. ඉතින් ඔන්නේ ප්‍රධාන වෙනස්කමත් එක්ක තමයි පසුගිය මහමැතිවරණයෙන් පස්සේ මේ ආකාරයේ ආණ්ඩුවක් බිහි කරන්නට අවශ්‍ය පසුබිම සකස් වුණේ. ඒ අනුව තමයි මේ ආණ්ඩුව එදා පත්විච්ච අද දක්වා මේ පත්වාගෙන. ඔව් මගේ ප්‍රශ්නේ දැන් එලෙස පත්තුණු ආණ්ඩුව පිළිබඳව ආණ්ඩුවේ නියෝජනය කරන ඇමතිවරයෙක් හැටියට ඔබ දකින්නේ කොහොමද ඔබ කියන්නේ? ඒ දකින්නේ මෙහෙමයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 1951 බිහි වෙලා එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් හැටියට නොවුණත් ඊට ප්‍රධාන බලවේගය හැටියට ඊළඟ මැතිවරණයට ගොඩ නැගෙන්න පුළුවන් බලවේගයක් වට එදා SWRD බණ්ඩාරනායක අගමැතිතුමා පත් කළා. එතකොට එතෙන්දී පක්ෂයේ පිහිටුවීමේදී සහ ඒ ප්‍රතිපත්තින්වල වෙනසක් තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ එදා තිබුණ ප්‍රතිපත්තින්වලට වඩා. හැබැයි මේක යම් ආකාරයකින් සංශෝධනය වීමෙන් ලෝක ආර්ථිකයන් ලෝක සමාජ දේශපාලන තත්ත්වයන් තුළ සහ රටේ දේශපාලන සමාජ තත්ත්වයන් තුළ හැඩගැසෙමින් අවුරුදු 62කට අධික කාලයක් මේ දේශපාලන පක්ෂ 65කට අධික කාලයක් මේ දේශපාලන පක්ෂ දෙකම
වෙනස් වූ ප්‍රතිපත්තීන් දෙකක් මත ගිය නිසා තමයි බලය හුමාර වෙමින් කාලෙන් කාලයට ආවේ. දැන් එහෙම දීර්ඝ කාලයක් තිස්සේ එහෙම තිබූ තත්වයක තමයි මේ දෙක යම් නිශ්චිත කාරණයකට එකතු වීම සඳහා ආවේ. ඒකට අපි අමතක නොකළ යුතුයි මේ ප්‍රතිපත්තිමේ වෙනස එදා වගේම අදත් තියෙනවා. නිශ්චිත කරුණු කීපයකට ඉලක්ක කරගෙන සම්මුතිවාදී ආණ්ඩුවක් හැදුවට ප්‍රතිපත්තින් දෙකේ වෙනස්කම් තියෙනවා. ඒ නොගැලපීම තවමත් තියෙන කෙනා. ඒ වෙනස්කම් වල තිබෙන ඒ පරිණාමයම තමයි මේ අද දකින්න ලැබෙන්නේ අද දේශපාලන වාතාවරණය තුළ. හැබැයි එක පැත්තකින් ඔබ දැන් කියාගෙන ආවා මේ අවුරුදු 62ක් මේ පක්ෂ දෙකම දේශපාලනය කරා කියලා. එදා තිබුණු වෙනස්කම් මද ඒ විදිහටම තියෙනවද නැත්නම් සම්මුතිය ගන්න? ඒවයි යම් යම් වෙනස්කම්. ඔව් සම්මුතියෙන් එන්න පුළුවන් උනේ කිසියම් සමානතාවයක්. ඔව් සම් උදාහරණයක් වශයෙන් අපි ගමු. දැන් අපිට මේ අවස්ථාව වෙනකොට මුහුණ දෙන්න තිබිච්ච ජාත්‍යන්තර ප්‍රධාන ගැටලුව තමයි ජිනීව වෙලාපු යෝජනාව. ඊට පෙර 2014 වන අපේ යෝජනාව සහ ඒ මත අපිට ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ බලපෑම මානවිකම් ප්‍රශ්නයත් එක්ක ඒක විවිධ ස්ථානවල දැඩි ලෙස ආවේ ජිනීවවලදී. දැන් ඒතකොට කොහොමද මේකට මුහුණ දෙන්න කියන ප්‍රශ්නේ අපි රටක් හැටියට අපිට මුහුණ දෙන්න ඕනේ. එතෙන්දී දැන් උදාහරණයක් ගමු. උදාහරණයක් නෙවෙයි අපි ඒකේ ඊට පෙර අවස්ථාව ගත්තොත් ත්‍රස්තවාදී උග්‍රවේගෙන ගිහිල්ලා හිටන් ඒකට මුහුණ දීලා හිටන් ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් තිබිය යුතුයි කියන පදනමෙන් තමයි එක්සත් ජාතික පක්ෂයේ 18 දෙනෙක් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයට එකතු වුණේ. ඔබ හිතනවා ධාරමුණ එයයි කියලා එවක? ඒක එක අරමුණක්. ඒක නැහැ කියන්න බෑ. ඒක බැහැර කරන්න බෑ. මොකද එතන ඒක ශක්තිමත් වීමත් එක්ක මොකද අමතක නොකළ යුතුයි 2004 මැතිවරණයේ ප්‍රතිඵලත් එක්ක තිබිච්ච ආණ්ඩුවක් තමයි 2005 ජනාධිපතිවරණයෙන් පසුව තිබුණේ. ඒතර ඒ රජයේ ජනතා විමුක්ති පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හැටියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බිහි කළ තමයි 2004 මැතිවරණයේදී ආවේ. එතෙන්දී ජනතා විමුක්ති පෙරමුණේ 38 දෙනෙක් ඡන්දයෙන්පත් වුණා. එතකොට එහෙම ඇවිල්ලත් කතානායකතුමා තෝරා ගැනීමේදී අපිට පුළුවන්කම ලැබුණේ නැහැ සන්ධානයේ නියෝජනය කරන කෙනෙක්ව කතානායක කරගන්න. මොකද හෙළවුරුමේ මැද අටක් තිබිච්ච නිසා එදා පාර්ලිමේන්තු 2004. හැබැයි පසුව සුනාමි ප්‍රශ්නේ ආව වෙලාවේ සුනාමි සහන මණ්ඩලය බිහි කිරීමට දරපු උත්සාහයේදී එවකට හිතපු ජනාධිපතිතුමිය ජනතා විමුක්ති පෙරමුණ සන්ධානයෙන් ඉවත් වෙලා කියලා වෙනම විපක්ෂයේ ස්වාධීනව වාඩි වුණා කණ්ඩායමක් හැට. එතකොට අමතක නොකළ යුතුයි ඒ තීන පාර්ලිමේන්තු සංයුතියත් එක්ක තමයි 2005 ජනාධිපතිවරණයට ගියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ අනිත් අපේක්ෂක රනිල් වික්‍රමසිංහ. ඒ වෙලාවේදී මහින්ද රාජපක්ෂ හැබැයි ජයපේ සහ එවේදී ලැබුණා. මොකද 2005 දී ජයපේ සහය ලැබෙනවා ඉවත් වෙලා ගියාට. නෑ මේක හරි. ඒක හරි. මම කියන්නේ පාර්ලිමේන්තුවේ තිබ්බ සංයුතිය. එතකොට එතෙන්දී පාර්ලිමේන්තුව ශක්තිමත්ව තියෙන්න ඕන විධායක ජනාධිපතින්නක ඇත්ත. නමුත් තිබිය යුතුයි කියන අදහස එතන තිබුණා. කොටින්ම දැන් 2006 මැද භාගයේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයත් එක්ක නිල වශයෙන්ම සාකච්ඡා ආරම්භ වෙලා තිබුණා. පක්ෂයේ හැටියට මේ තියෙන සම්මුති ආණ්ඩුවගේ ආණ්ඩුවක් සකස් කිරීම සඳහා. නමුත් ඒක සාර්ථකුනේ නැහැ අගෝස්තු මාසෙ. සැප්තැම්බර් මාසෙ වෙනකොට 2006. ඒ නිසා තමයි 2007 පෙබරවාරි මාසෙ වෙනකොට ඒ පිරිස සම්බන්ධ වුණා. 2006 ඒ ගිය ගමන සාර්ථක වෙලා කණ්ඩායම් දෙක ඒකරාශී කරගෙන ඉස්සරහට ගියා නම් 2009 ත්‍රස්තවාදී පරාජය කිරීම වෙන්න තිබුණාද නොවෙන්න තිබුණාද ඔබට අනුව? අතෝෂිම ඒක තමයි අරමුණ වුණේ 2009. ත්‍රස්තවාදීට මුහුණ දීම සඳහා තමයි යා නම් ඒගොල්ලෝ එකතු වෙලා ත්‍රස්තවාදී පරාජය කිරීම ඔයිට වඩා වැඩියෙන් වුණා සාර්ථක වෙන්න තිබුණා. ඔයිට වඩා වැඩියෙන් වෙන්න දෙයක් නැහැ. ප්‍රසන්නද පරාජය වුණා. නමුත් දේශපාලන වශයෙන් ඊට වඩා යහපත් පරිසරයක් ගොඩනැගෙන්නට තිබුණා. හැමතිමනේ මම මෙහෙම අහුවොත් දැන් මේ වර්තමාන සම්මුතිවාදී තත්වය රටේ අනාගතයට සාධනීය තත්වයක් හැටියට ඔබ විශ්වාස කරන්නේ නැත්නම් වෙනත් පැත්තක්? මෙහෙමයි. නිශ්චිත කරුණු කීපය සඳහා සාධනීය වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රතිපත්තීන් දෙකක ගැටීමක් ගැටෙන සෑම අවස්ථාවකදීම අපි ඒක අහංගන්න දෙයක් නැහැ නේ. දකින්න තියෙනවානේ. ගැටෙන සෑම අවස්ථාවකදීම ඒක රටේ ඉදිරි ගමන සඳහා අනිවාර්යෙන් බලපානවා. දැන් ඔබ ජනාධිපතිවරණයට පෙර හිටියේ මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දෙන ජනාධිපතිවරණය පෙර නෙමෙයි අපි මහමැතිවරණයේ අවශ්‍ය මහමැතිවරණයේ ප්‍රතිපල දීලා අවසන් වෙනකොට අපි ඔබේ ප්‍රතිපත්ති මේ වෙනස සලකුණු වුණේ කුමක් අරබයාද? මොකද්ද කවුරු හරි යෝජනා කරොත් මේ සුසිල් ප්‍රේමජයන්තත් බලලෝභයට ඇමති දුරයක් බාරගත්තා. මස් කටු කතාව මේවත් දේශපාලනයේදී කල කියන. එහෙම කටුකනායෙන් වෙන්නේ අපි 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 හිටපු රජයේ ඇමති දුර දානකොට මම අධ්‍යාපන ඇමති හැටියට හිටියා. කන්තල් කර්මාන්ත ඇමති හැටියට හිටියා. ඊට පස්සේ පරිසර විෂය බාර ඇමතිවරයා හැටියට හිටියා. ඒවත් එක්ක ඒ අපිට දැන් වාර්ෂික ඇලෝකේෂන් එක බජට් එකක් ගත්තකොට
අපි අමාත්‍යංශ ටික 1 2 3 4 කියලා නම් කරගෙන එනකොට මුලින්ම පටන් ගන්නවා ආරක්ෂක අමාත්‍යංශය වැඩිම ලොකේෂන් එක. ඊළඟ එක එනවා සෞඛ්‍ය, ඊළඟට එනවා අධ්‍යාපනය. ඔහොමනේ පෙළ ගැහෙන්නේ. ඉතින් එහෙම පෙළ ගැහෙන දු විද්‍යා තාක්ෂණ හා පරීක්ෂණ අමාත්‍යංශය තියෙන්නේ මේ අමාත්‍යංශ 46ක් තියෙනවා නම් 46න් 40 වෙනි 42 වෙනි තැනට තමයි මේ ඒක තියෙන්නේ. නමුත් එහෙමයි කියලා මේකේ විෂයපති ඊට වඩා වෙනස් මම ඒ ගැන කියන්නේ නැහැ. නමුත් නයින් බැලුවොත් මීට වඩා බාහිර දුර වගකීම් තියෙන ඇමති දුර අපි දරුවා. පොඩි ඒ නිසා බලලෝභයෙන් මෙතෙන්ට ගිහිල්ලා හිටන් මේක ගත්තයි කියන චෝදනාව මම ඔබතුමා කියන කතාව තියෙනවානේ. හරියම අමාත්‍යංශයක්වත් හම්බුනේ නැද්ද ඔබතුමා දුන්නු සහය? එහෙම කියන්නේ නැහැ. මොකද මේ අමාත්‍යංශ ලැබෙනකොට බොහෝ දෙනා හිතුවේ මේකෙන් යමක් කරන්න බැරි වේද කියන කාරණමුත් ඔබතුමාලා මගෙන් මට ඉඩ දුන්නොත් මම ඒක දැන්ට කළා තියෙන සැලසුම් සහ දැන්ට කළා තියෙන වැඩ කොටස මම වෙනම පැහැදිලි කරන්න පුළුවන්. ඔබතුමනි මම විමල්ගේ ප්‍රශ්නේ පොඩි අනු ප්‍රශ්නයකට යන්න. 18ට අත උස්සලා ඒ අතම 19ටත් උස්සනකොට උස්සන අත ගැන මොනවද ඔබතුමාට හිතුනේ? නෑ. ඒ 18ට අත විසීමයි 19ට අත විසීමයි කියන අවස්ථා දෙකක්. දේශපාලන පරිසර දෙකක්. දේශපාලන අවස්ථාවාදීත්වය. නෑ. කොහොමද නොවෙන්නේ? ඒ දේශපාලන පරිසරය තුලයි ඒක සිද්ධ වෙන්නේ. පැහැදිලි කරන්නද? හරි. 18 වෙනි සංශෝධනය ගෙනාවේ මතක තියාගන්න මේ රටේ විධායක ජනාධිපති ධුරය තිබුණ නිසා තමයි පසුගිය යුද්ධය අවසන් කරන්න හම්බුනේ ওই ආකාරයට. එහෙම නැතුව අද තිබෙන ආකාරයේ පාර්ලිමේන්තුවක් තිබ්බනම් යුද්ධය අවසන් කරන්න කලින්ද 18 වෙනි සංශෝධනය ගේන්නේ පසුවද? නෑ ඊට පසුව. ඔව් එහෙමනම් මොකටද ඒ? හරි හරි තින්දුනේ. හරස් ප්‍රශ්න අහනකොට එකකට පිළිතුරු දීලා ඉවර වෙන පස්සේ අනික අනක තමයි සාමාන්‍යයෙන් උසාවියේ සම්ප්‍රදාය. ඔව් සම්ප්‍රදායයයි. නමුත් මං හිතනවා අතුරු ප්‍රශ්න නෑ රංග ඉතම නෑ රංගට අවශ්‍ය වෙනවා මේ පිළිතුරු ඉක්මනට ඉක්මනට ගන්න. ඔය ඒක හරි. නමුත් මම පැහැදිලි කරන්නේ ඒක යම් ක්‍රමවේදයක් එක්ක. එතකොට ඒ යුද්ධය අවසන් කරන්න බැරි වෙනවා ඇත්ත වශයෙන්ම විධායක ජනාධිපතිතුමා නොතිබුණා නම්. ඒක නිසා තමයි අර මං කලින් ගිව ප්‍රශ්නටත් හේතුනේ මේ 18 සම්බන්ධ වීම එක අරමුණක් ඒකයි කියන එක. ඒක නිසා මං කවදාවත් ඒ කිසිම කෙනෙකුට දෝෂාරෝපණයක් කියලා කරන්නේ නැහැ. මොකද ඒ තත්ත්වෙටම තාම ඉතරීනේ. මොකද? මගේ ප්‍රශ්නේ ඉතරීනේ. ඔය නේ ප්‍රස්තවාදයේ අවසන් වුණයි නනතරුව 18ට අතීස වීමේ අවශ්‍යතාවය මොකද්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් 18 ඒක තමයි මං කියන්නාවේ. එතකොට විධායක ජනාධිපති ධුරය මත ඒක අපි අවසන් කළා. ඊළඟට විධායක ජනාධිපති ධුරය තවදුරටත් ගෙන යාම සඳහා ඒ රටේ ඒ අවස්ථාවේ රටේ ජනතාවගේ තිබූ මතය තමයි යුද්ධය අවසන් කරපු නායකයාට තව අවස්ථාවක් දෙන්න ඕනේ කියන එක. රටේ ඉදිරි සංවර්ධන වල ටික ගෙනහිලා ඒ කටයුතු ටික අවසන් කරන්නේ. එවැනි මතයක හිටියා. එවැනි එතකොට ඒ මතයත් එක්ක තමයි ඒ වෙලාවේ තිබුණ පරිසරය ගොඩනැගිලා තිබුණේ. හැබැයි දැන් 19 වෙනි සංශෝධනය එනකොට ඒක ඒ අවස්ථාව වෙන 2015 ජනවාරි 8 වෙනකොට විවිධ හේතුන් නිසා මම ඕනනම් ඒ හේතුත් සඳහන් කරන්නම්. ඇහුවොත් එහෙම විවිධ හේතුන් බලපෑවා ඒ 2015 ජනවාරි 8 වෙනිදා මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කරන්න. බලාපොරොත්තු ප්‍රතිඵලයෙන් වෙනස් කරන්න හේතු නැහැ සාධක. ඒ නිසා 2015 ජනවාරි 8 වෙනි පස්සේ මතුවුණු වාතාවරණය අර 18 වෙනි සංශෝධනය ගැන එන අවස්ථාවේ තිබු තත්ත්වෙ නෙවෙයි. මතක තියාගන්න ඕනේ 2015 ජනවාරි 8 වෙනිදා ඔය වෙනස කරන් කිරීම සඳහා පොදු අපේක්ෂකයාට සහයෝගය දුන්න වර්තමාන ජනාධිපතිතුමාට සහයෝගය දුන්න සමහර දේශපාලන පක්ෂ පවා 18 වෙනි සංශෝධනයට ඡන්දය දුන්නා. ඒ සියලු දෙනා හැබැයි ඒ සියලු දෙනාම නැවත 19 වෙනි සංශෝධන ඡන්ද දුන්නා. මතක තියාගන්න මුළු පාර්ලිමේන්තුව මම විතරක් නෙමෙයි. 19 වෙනි සංශෝධනයේ සම්මත වුණේ 2018 වෙනි සංශෝධන ඡන්ද දුන්න පාර්ලිමේන්තුවට සියලු දෙනාගේම ඡන්දෙත් එකතු කළා. 212ක් ඡන්ද දුන්නා 225. නෑ මං කිව්වේ ජනතාව හිතයි නෑ ඒක අවස්ථාවාදීත්වය කියලා මං ඇහුවේ. ඕක ලඟු කරන්නේ නෑ. නෑ ඒක හරි. නමුත් මම කියන්නේ ඡන්ද දීපු ආකාරය. එතකොට එහෙමනම් 212 දෙනෙක්ම ඡන්ද දුන්න පාර්ලිමේන්තුවේ 225න් එක්කෙනා විරුද්ධව හිටියේ. එතකොට 18ට ඡන්ද දුන්න සිරු දෙනාම 18ට ඡන්ද දුන්න 162ක්. ඒ 162ම ඡන්ද දීලා ඒ 60ෙන් එක්කෙනා ඡන්ද නොදී හිටියේ. 161ක් දීලා ඉතුරු ටිකත් එක්ක ඡන්ද දුන්නාම තමයි 213ක්ම 243 42යි අතන 161යි ඒ ටික එකතු වෙලා තමයි එතෙන්ට ආවේ. හොඳයි අමුතුමනි දැන් 2015 ජනවාරි 8 වෙනස ගැන කතා කරනකොට ඒ වෙනසට ආසන්න කාල සීමාවේදී ඔබටත් වෙනසක් වෙනවා සඳානේ මහලේ කම්කම ගැන කතා කරලා අපි ඒ ගැන ඔබතුමා පහුගිය සතියක කඩුවෙලදී යම් ප්‍රකාශයක් කරා අපි ඒ ප්‍රකාශය බලමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය තමයි මේ රටේ ප්‍රගතිශීලී බලවේගයේ ශක්තිය. ඒක තීරණාත්මක අවස්ථාවේදී ගොනු කරන්න ඕනේ.
පෞගිය මහ මැතිවරණයේදී අපි එක කළා පාර්ලිමේන්තුව විසිරෙව්වා ජූනි මාසේ 23 අගෝස්තු 17 මැතිවරණයේ තිබ්බා අපිට පුළුවන් වුණා එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිවරණ මෙහෙයීමේ නායකයා බවට පත් කළා සියලු දෙනා බුලත් කොළයට අරගෙන අපි 95ක් ගත්තා එදා ඒ වැඩේ නොකළන අපි 95ක් ගන්නේ නැහැ එහෙනම් එක්සත් ජාතික පක්ෂය 106 නෙවෙයි 125ක් අරගෙන තනියෙන් ආණ්ඩුව ගෙනියනවා මැතිවරණයේ සඳුදා සිකුරාදා හවස 3ට මාව තහනම් කරනවා සන්ධානයේ ලේකම් ඔය කොයි නායකයාද සන්ධානයේ මම වෙනුවෙන් කතා කළේ ඒක ප්‍රකාශයෙන් නිකුත් කළා සන්ධානයේ ලේකම්ම තහනම් කරපු එක වැරදි කියලා නෑ ඒක තමයි දේශපාලන කුහකත්වය දැන් මැතිවරණේ තිබ්බා මාව තහනම් කළා මැතිවරණේ දවසේ උදේ අපි රැස් වුණා මොකද්ද කරන්නේ මං කෝ මං උසාවි යනවා මගේ තහනම අයින් කරගන්න මොකද්ද මට දුන්න උපදේශය උසාවි ගිහිල්ලා වැඩක් නෑ දැන් අපි පෙරදිලා තින්නේ ඒගොල්ලෝ දිනලා තින්නේ ඒක හින්දා මැතිවරණ කොමසාරිස් ගාව ගිහිල්ලා කතා කරන්නයි කියලා මාවයි දිනේෂ් ගුණත් නෑ මට යන්නයි කිව්වා අපි ගියා යනකොට සන්ධානයේ විධායක සභාවේ සංයුති භාව වෙනස් කළා එදා උදේ උසාවි කියනනම් මැතිවරණ දවසේ උදේ 10 වෙනකොට නිදිංග කණ්ඩායම මගේ තහනම් නියෝගය ඉවත් කරන්න තිබුණා. ඒක නොකරපු අය තමයි මට අවලාද කියන්න ගත්තේ. දැන් මම මොකද කරන්නේ? හිතට එකඟ නැති නිසා මං ඉල්ලා සුණා. ඒකෙන් පෙන්වුවේ මගේ අවංකභාවය. අගෝස්තු 17ට දින දෙකක් තිබෙද්දී තමයි ඔතුමා කියන ආකාරයට ඔතුමාගේ මහලේකම්කම නැති වෙන්නේ. එතකොට අවසාන වැඩ කරන දිනේ. ඔව්. එතකොට ඔතුමා කියනවා මහලේකම්කම නැති කරා කියලා. ඊට පස්සේ කියනවා මේක ගණ්ඩ උත්සාහ කරනකොට ඒකටත් කටයුතු කරේ නැහැ. උසාවිය යන්න හදනකොට උසාවිය කටයුතු කරෙත් නැහැ කියන කාරණේ. එතකොට නැති කරේ කවුද? නැවත මේ පිළිබඳ උසාවිය යන්න හදනකොට ඒ වැලැක්ුවේ කවුද? ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ පාර්ශ්ව දෙකක්. මම කියතා අහන්නේ පාර්ශ්ව දෙකම කියලා. නැති මගේ මැතිවරණයේ සඳුදා දිනේ තිබ්බේ 17 වෙනිදා 16 වෙනිදා 15 සෙනසුරාදා. එතකොට 14 සිකුරාදා. 14 රාත්‍රිය තමයි. 14 රාත්‍රි 12ට මැතිවරණ කටයුතු අවසන් කරනවා. අවසාන රැස්වීම තිබුණේ කුරුණෑගල. එතන මම අවසාන රැස්වීමට කුරුණෑගලට ගියා. යන අතරතුර තමයි මට මාධ්‍ය තුලින් දැනගන්න ලැබුණේ අධිකරණ නියෝගයක් තියෙනවා කියලා හිතන් අනුරේ අපා මැතිතුමා පක්ෂ ලේකම්වරය හැටත් මම සංධාන ලේකම්වරය හැටත් අපගේ ලේකම් දුරයන් තහනම් නියෝගයකට යටත් කරලා තිනවා. ඒ තහනම් නියෝගයේ මැතිවරණ කොමසාරිස් තත්ත්වයවලා තිනවා. එතකොට අපි දෙන කිසිම ලියවිල්ලක් බාර ගන්න බැරි වෙන්නේ. ඒක තමයි තිබුණේ. එතකොට ඒ තහනම් නියෝගේ අරගෙන තිබුණා කනග සභේස සමයින් කනග සභේ කනගීෂරන් කනගීෂරන් ජනාධිපති නියුතුමා තමයි පෙනී සිටි ඉඳලා හිටන් ඒ නියෝගේ අරගෙන තිබ්බා. දැන් එතකොට ඒකම විශ්වර්ණපාල මැතිතුමාව සංධානයේ ලේකම් හැට්ට පත් කළා තිබුණා. දැන් එතකොට ඒ අවස්ථාව වෙනකොට එතකොට මට තිබුණ ප්‍රශ්නය දැන් කොහොමද මේකට මුහුණ දෙන්නේ කියන එක. එතකොට මං කුරුණෑගලින්දලා එනකොට ඒක සංධානයට සම්බන්ධ වෙලා හිටින වෙනත් පක්ෂ බිහි කරන්න කියලා මුල් වෙලා කාර්යල දාගෙන කටයුතු කරන පිරිස් මේ මට දුරකතනෙන් දැනුම් දුන්නා මේ සිතාසි බාර ගන්න එපා සිතාසි බාර නොගෙන ඉන්න අවශ්‍ය කටයුතු කරන්නයි කියලා. ඒක තමයි දුන්න උපදේශ මොකද සිතාසි බාර දුන්නේ හැමස්සෙම මං පිළිගන්න ඉවරයි. ව්‍යංගාර්ථයෙන් කියන්නේ බෙසිල් රාජපක්ෂ මහතාගෙනද? ඒක ඕනගෙන උට හිතා ගන්න පුළුවන් තියෙන ආකාරයට. නමුත් මම කැමති නැහැ කාගේවත් නංගම් මිහිදී සඳහන් කරන්න. නමුත් ඒ වෙලාවේදී ලැබුණ උපදේශය. නමුත් මම නිතිඥයි. ඉතින් මම කිව්වා එහෙම හැංගිලා ඉන්න පුළුවන් කමක් නැහැ. නමුත් මම දන්නවා ඊළඟට වෙන පියවර තමයි ඒක නැවත වාර්තා කළාන් පස්සේ අධිකරණයෙන් ඊළඟ නියෝගය ගන්නවා සිතාසිය ගිහලා ගෙදර දොර යලවන්න. ඒතර මැතිවරණේ දවසේ තමයි මගේ ගෙදර ගේට්ටුවේ මොකද ගෙදර සාල පිරිසක් වැඩ කරගෙන හිටියා 50ක් 100කට ඒ සිරු දෙනා එදා ආවේ නැහැ. ඒ වෙනුවට දොරේ ගිහිල්ලා හිටන් මේක ඇලෙව්වා. ඉතින් එතනින් පස්සේ බාරගත්තාද නැද්ද කියන ප්‍රශ්නේ නැවත මතුවෙන්නේ නැහැ. එතකොට බාරගත්තා හා සමානයි. දැන් ඊළඟට කරන්න තිබුණේ මොකද්ද? ඒක කරණීම වෙනුවට කරන්න තිබුණේ සඳුදා මැතිවරණ දිනේ වුණාට නීතිඥ කණ්ඩායමකට ගිහිල්ලා අධිකරණයේදී මේ ගත්ත නියෝගය මෝසමක් ඉදිරිපත් කළා. ඒකට එරෙහිව කරුණු දක්වන්න තිබුණේ. දැන් මේ නියෝගය ගත්තේ අපිට සිතාසියවල අපි වෙනුවෙන් නීතිඥයෝ පෙනී ඉඳලා උසාවියේ කරුණු දක්වන්න අවස්ථාව දීලා නෙමෙයිනේ. එහෙම කළා නෙමෙයිනේ. පෙත් සමයි දුරුම් ප්‍රකාශයයි ඉදිරිපත් කරනවා. කළා ඒක සපෝට් කරනවා. කළා එතනම නියෝගය ගන්නවා. එහෙම තමයි උනේ මේක. ඒතර අපිට අවස්ථාවක් තිබුණේ නැහැ ඒකට කරුණු දක්වන්න. මම පිරිස් දෙකටම වුණාව තිබුණාද? සුසිල් ප්‍රේමජාන්තව ජවන් කාලේ. ඒක සමහරට මෙහෙම හිතන්නත් පුළුවන්. ඒක මැතිවරණ දිනේ හැමෝම තම තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ දිලා ඉන්නවා. ඒගොල්ලන්ට වෙලාවක් නැහැ අනිත් අය වෙනුවෙන් ඉන්න. හැබැයි මම ඒ අවසාන කාලේදී මගේ මැතිවරණ ව්‍යාපාරයේ පැත්තකින් තියලා තමයි මම කුරුණෑගල අවසාන රැස්වීමට ගියේ. මම ඉල්ලුවේ කොළඹ දිස්ත්‍රික්කයේනේ. මම ඒකත් නොතක එහි ගියා. මම සමහර අවස්ථාවල මාතර ගියා. හම්බන්තොට ගියා. විවිධ ප්‍රදේශවල මම සංධානයේ ලේකම්වරයා හැටියට මම තරඟ කරන අපේක්ෂකයෙක් වුණත් මම කොළඹ
මගේ මෙතිවරණ ව්‍යාපාරය පස කළ තියලා ඒ සන්ධානය ජයග්‍රහණය වෙනුවෙන් ඒ උපදෙස්තුන්න තැන්වලට මම ගියා. ඉතින් නමුත් අපි වෙලා වෙන්න ඕනේ. නමුත් මම වෙනුවෙන් කවුරු හරි පිරිසක් ඒ වෙලාවේ නීතිඥ කණ්ඩායමක් අධිකරණයට ගිහලා අඳුන්තරේ උත්සාහයක් දරුවා මේක කරන්න මගේ තහනම ඉවත් කරගන්න හැකියාවක් තියෙන්න පුළුවන්. එතකොට ලේකම් කමින් ඉවත් කරන්නට උත්සාහ දරපු ඉවත් කරපු එකට පෙරමුණ ගත්ත පාර්ශ්වයේද අද ඔබ නියෝජනය කරන්නේ? එහෙම පාර්ශ්වයක් කියලා කියන්නේ බෑ ඒ වෙලාවේ. නමුත් නීතිඥයෝනි ගිහිල්ලා හිටන් අරගත්ත ඉතින් එයාට උපදෙස් දීලා ඇති. ඒ උපදෙස් දුන් පාර්ශ්වයේද ඔබ අද නියෝජනය කරන්නේ? මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව දෙකක් තියෙනවා. ඔබ කතා කරපු පාර්ශ්ව දෙක අතර ඔබ අතරමං වෙනවා නම් අපි ප්‍රශ්නය නැවත අකුලා ගන්න. නෑ අතරමං වෙන්න ඔබම උත්තර දීලා නෑ. මං ඔය මෙතන කියපු දෙයි කිව්වේ හරියටම සිදු වෙච්ච දෙයක්. මොකද හේතුව රංග මේ 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 දැන් මේ මෙතෙන්දී කාටවත් කරුණු සංගවන්න බෑ. මොකද ඔය සියල්ල අධිකරණයේ තියෙනවා. හරි ඔය සියල්ල ඔකට අදාළ සියලු තොරතුරු මැතිවරණ කොමසාරිස්ගේ ලිපිගොනුවල තියෙනවා සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඔය සියල්ල අධිකරණයක මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ මේ සිදු වෙච්ච දේවල්. ඉතින් ඕන කෙනෙකුට ඒව බලා ගන්න බලා ඔබ සංගවන්නයි කියන්නේ. ඔබ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඒ මොහොතේදී ඒ කටයුත්ත කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්රේ ඉවත් කිරීම සරල පිළිතුරක් දෙන්නම්. ඒ වෙලාවෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පිරිසක් තමයි ඒක ඒ පියවර ගත්තේ. මම අහන්නේ ඔවුන්ගේ බලාපොරොත්තු වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සංධානයේ ජයග්‍රහණය වැළැක්වීමද? නෑ මම හිතන්නේ ඊට වඩා එතන ඉස්සරහටව කාරණයක් තියෙනවා. මොකද ජාතික ලැයිස්තුව සකස් කිරීමේදී සහ ඒ අසන් කළ බාර දීම මැතිවරණ ප්‍රතිපලෙන් පස්සේ වෙන්නේ ඕනෙම දේශපාලන පක්ෂයක ලේකම්වරයා අතින්. ඒතකොට ලේකම්වරයාව තහනම් කළා තමන්ට අවශ්‍ය පුද්ගලයෙක්ව ලේකම්දුරට පත් කරගත්තොත් ඒ සකස් කිරීමේදී ඒ හරහා ඒක කරන්න පුළුවන් කියන අදහසක් තියෙනවා. පරාජිතයන් නැවතත් පාර්ලිමේන්තුවට ගේන එක වගේ වැඩ ටිකක් කරගන්න පුළුවන් කමක් ඕනෙම දෙයක් කරන්න පුළුවන්. දැන් මේ පාර්ලිමේන්තුවේ පරාජිත අය හැම දේශපාලන පක්ෂෙම පත් කරලා තිනවා. ඒක තමයි මම ඉස්සෙල්ලා හෙව්වේ. දැන් සුසිල් ප්‍රේමජයන්ත ලව්වා ඒක කරගන්න බැරි වෙයි කියලා හිතන අය ඉවත් කරනවා. සිතාසි බාර ගන්න එපා කියනවා. ඒත් Tamanට පාවිච්චි කරගන්න බැරි වෙයි. මේක හරි පුදුම මේක අභ්‍යන්තර සංධානය. ඒක තමයි මෙවැනි දේශපාලන වාතාවරණයක් එක්ක තමයි අපි මේ අවුරුදු ගණන් දේශපාලනය කරගෙන ආවේ. මේ පළවෙනි අවස්ථාව මට වෙච්ච දේ විතරක් නෙමෙයි. ඔయిత වඩා දැන් කවුද කතා කළේ සුසිල් ප්‍රේමජයන්ත මැතිවරණ 12ක සංධානය වෙනුවෙන් නාම යෝජනා සකස් කළා. 2008 තිවිච්ච පළවෙනි නැගෙනහිර පළාත් සභා මැතිවරණේ යුද්ධ ටැංකියේ කිලෝමීටර 80ක් ගිහිල්ලා තමයි මඩකලපුවට මම නාම යෝජනා පත්‍ර බාර දුන්නේ. ඊට දවස් දෙකකට පස්සේ ක්ලේම් ඔෆ් මයින් දෙකක් හම්බුණා. ඒ යන මාර්ගයේ තිබිලා හිටන්. කවුරුත් ඒක හිතුවේ නැහනේ. මම යාපනයේ දිසාපති කාර්යාලයට එනකොට ප්ලේන් එකෙන් ගිහිල්ලා හෙලිකොප්ටරෙන් ගිහිල්ලා යුද්ධ ටැංකියෙන් ගිහිල්ලා නාම යෝජනා බාර දෙනකොට පළාත් පාලන මැතිවරණයේදී යුද සමයේ හරි මේ දිසාපතිතුමා බුදුමුණා මම කොහොමද ආවේ කියලා. නමුත් මම ඒක කළා. මම මන්නාරමට ගියා. හැබැයි ඒ මට විරුද්ධව තීරණ ගැනීමේදී හෝ එහෙම නැත්තම් අවලද කීමේදී හෝ ඒ කිසිම කෙනෙක් කල්පනා කරන්නේ මං ගිහිල්ලා මාව ක්ලේම් ඔෆ් බෝම්බ එකට අහුනනම් මම ඔය කතා කරන්න නැහැනේ. ඒක මමයි මගේ පවුලේ අය විඳගන්නේ. මේක තමයි දේශපාලන ස්වභාවය. ඉතිහාසෙ ඉඳලම ඕනෑම දේශපාලකෙක් දේශපාලන නිසා ඝාතනය වුණා නම් වෙනත් පීඩාවකට ලක් වුණා නම් ඒක ඒ අවිසින්ම විඳගත යුතුයි. ඒක තමයි යථාර්ථය. වැඩ ගන්නකොට විතරයි වැඩ කරන්න ඕන. ඒක තමයි ස්වභාවය අපේ රටේ දේශපාලනේ. හොඳයි අපි දැන් මට විතරක් නෙමෙයි මට වඩා විශාල ලොකු නායකින්ටත් ඔකම තමයි අත්වෙන්නේ. හොඳයි අපි මෙහෙම කතා කරමු දැන්. ඔය හරහා පාර්ශ්ව දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙනකොට බිහි වී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ පාර්ශ්ව දෙකක් හරියට මේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. හැබැයි පසුගිය දිනක ඩලස් අරහපිරුම මහතා යම් ප්‍රකාශයක් සිදු කරන මේ පාර්ශ්ව දෙක එකතු වෙන්නට වෙන වෙනට මේ තුල මොකද්ද වෙන්න ඕනේ කියන කාරණේ. ඒ වගේම මැතිවරණ ජයග්‍රහණය මේ පාර්ශ්ව දෙක කොහොමද වෙන්න ඕනේ බලන්න අපි බලන්න පුළුවන් අපි බලපු ප්‍රකාශය මට මොකට ඒක බලන්න හම්බුනේ නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට ඉතාම ආදරෙන් කියනවා ඒක අපේ පක්ෂය අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම සම්බන්ධයෙන් මත දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. 51 බණ්ඩාරනායක අගමැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරපු මොහොතේ ඉඳලා කේන්ද්‍රීය දේශපාලන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උනේ එක්සත් ජාතික පක්ෂය පරාජය කළ හැක්කේ කෙසේද කළ යුත්තේ කෙසේද? එක මතයක් ඒකබද විපක්ෂයේ විදිහට අපි කියනවා එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම සඳහා මේ UNP ආණ්ඩුවෙන් එළියට එන්න. අනිත් මතය ඔවුන් යෝජනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවත් එක්ක සිටිමින් එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම සඳහා. මේක පාක්ෂිකයාට රටට දැනෙන විදි දෙකක්. එතුමන්ල මොකද යෝජනා කරන්නේ? සරලව විග්‍රහ කරගත්තොත් කැබිනට් මණ්ඩලය ඇතුලේ අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා අගමැතිතුමා ආරක්ෂා කරගනිමින් ගමේදී
එක්සත් ජාතිපක්ෂ පරාජයට පත් කරා. ඉතාම පැහැදිලි අපේ පාක්ෂිකයා කියන දේ මේ ඇතැම් නායකයෝ කියන දේත් අතරේ විශාල පරස්පරයක් තියෙනවා. ඒ නිසා අපි යෝජනා කරන්නේ ඔය එක්සත් ජාතිපක්ෂයේ පරාජයට පත් කිරීම අපේ පරම දේශපාලන අභිලාෂය. ඒ වෙනුවෙන් කරුණාකරලා ආණ්ඩුවෙන් එළියට එන්න. UNP විරෝධී දේශපාලනික නියැලීම, UNP විරෝධී ආණ්ඩුවක් පිහිටවන්නට යෝජනා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා කියන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ පළවෙනි වතාවට කියවෙන්නේ. ඒක දේශපාලන වශයෙන් ඛේදවාචකයක්. එක්සත් ජාතිපක්ෂයේ නායකත්වයෙන් කිරීම ආණ්ඩුව ගෙදර යවීම කොන්දේසි වලට යටත් වෙලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන්වත් ඔබට පේනවද ජනවාරි 8 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වෙලා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලවා මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය කිරීම විනා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලවා රට පාලනය කරවා ගැනීම නොවන බව. ගරු අමුත්තමනි, මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මේ සමස්ත එතුමාගේ කාරණය කියවීම, එතුමා කියන කාරණාවල කාරණා කීයකට ඔබතුමා එකඟද, කීයකට ඔබතුමා එකඟ නැද්ද? එහෙම ප්‍රශ්නයක්. ඔව්, මට ඒ කරුණ ටික සටහන් කරගන්න ලැබුණේ නැහැ. නමුත් එතුමා කියන මුළු කතාවම මම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, මුළු කතාවටම එකඟ වෙන්නෙත් නැහැ. දැන් පොඩක් ඉතිහාසය අපි මතක තියාගන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය දැන් එක්සත් ජාතිපක්ෂය පරාජය කිරීමනේ තේමාව. ඒක තේමාව කරගෙන තමයි මේ මුළු කතාවම ගොඩනැගිලා තියෙන්නේ. මම මේ පළවෙනි වතාවට දැන් ඇවි මොකද මට ඕක අහන්න ලැබුණේ නැහැ. දැන් එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ගොඩක් දුරට යන්න ඕනේ නැහැ. 1977 පරාජය වුණාන් පස්සේ සමගි පෙරමුණ බිඳ වැටිලා අවුරුදු 17ක් විපක්ෂයේ හිටියා. ඒ හිටපු විපක්ෂයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගත්තේ එදා ජාතික සංවිධායකයා තනතුරට හිටපු අමාත්‍යතුමා අනුරුද්‍රත් මහත්මයා පත් වෙලා එතුමාට තිබිච්ච පෞල් සම්බන්ධතාවය සහ පෞරුෂයත් එක්ක ඉතා කුඩා කණ්ඩායමකින් පටන් අරගෙන රට පුරාගෙන ගිය ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල අවසාන වශයෙන් අපි ඊට යොමු කරන්න ඕන දකුණු පළාත් සභා අතුරුමැතිවරණයට. ඒ අතුරුමැතිවරණයේ ජයග්‍රහණය කළා. ඉන් පස්සේ තමයි අපි 94 මැතිවරණයට අවතීර්ණ වෙලා ඒ ගමන දිගටම ඇවිල්ලා ආවේ. දැන් එතකොට 2000 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හැදුනා. චන්ද්‍රිකා මැතිණිය ජනාධිපතිණිය වෙලා ඉන්නකොට. හැබැයි ඒ ආණ්ඩුව වැටුනේ මැතිවරණයක් තියලා නෙවෙයි. ඒ ආණ්ඩුව වැටුනේ ඒ ආණ්ඩුවේ හිටපු එදා පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ මේ තවත් හිටපු ඇමතිවරු කණ්ඩායමක් පක්ෂයෙන් ඉවත් වෙලා අනිත් පැත්තට ගියා. එතකොට ආණ්ඩුව කඩන් වැටුණා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් යන්න තිබිච්ච එක 2020 මැතිවරණයේදී මම තරං කළේ ගම්පහින්. අනුරු බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් තරං කළේ. එතකොට මම මේ වැඩි නං කියන්නේ නැහැ, එතුමාද ජීවිත නතර නැහැ. එතකොට දැන් අපේ පිරිසක් ඒ පැත්තට ගියා 12ක්. ගිහලා ආණ්ඩුව වැටුණා. ඊට පස්සේ අපි ඉබේම 2001 මැතිවරණයට ගියා. 2001 මැතිවරණයට ගියන් පස්සේ අපි පරාජය වුණා එක්සත් ජාතික පක්ෂය දින්න. එතකොට එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරවන්න එදා අපේ ආණ්ඩුවක් අවුරුදු 5ක් යන්න තියෙන එක මාස 10න් වටපු පිරිස්. අද කතා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් මේ ආණ්ඩුව ඉඳගෙන මේ ආණ්ඩුවේ අගමැතිව ආරක්ෂා කරනවා. මේ නංගන් ටික හොයලා බලන්න කවුද කියලා. ඒ අය දෙපැත්තෙම ඉන්නව නේද? ඒකටත් මම උත්තර දෙන්න. ඒකත් දන්නවා නේද? ඒකටත් මම උත්තර දෙන්න. හැබැයි ওই චෝදනාව මට එල්ල කරන්න බෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණෙන් 91 තරං කළහන් පස්සේ අද වෙනතුරු පක්ෂයේ ප්‍රතිපත්ති වලින් එහාට ගිහිල්ලත් නෑ. පක්ෂගත ප්‍රතිපත්ති තීන්දුවත් එක්ක තමයි දිගටම ඉඳලා තියෙන්නේ. හැබැයි දැන් මේ චෝදනා ගන්න පිරිස් දැන් ඊළඟ මම ඒක අවස්ථාවක්. ඊට පස්සේ දැන් ඒ 2001 ආණ්ඩුව වැටුනේ කොහොමද? 2001 ආණ්ඩුව වැටුනේ 2004 වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇති වූ මූලික සංධානගත වීම සහ ඒ ඔස්සේ තවත් පක්ෂ ගණනාවක් සංධානගත වීම නිසා තමයි 2004 පාර්ලිමේන්තුව විසුරුව හැරියන් පස්සේ 2004 පෙබරවාරි මාසයේ 5 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුව හැරියා. මම ලංකාවෙත් හිටියේ නැහැ. මාව ලේකම් දුරයට පත් කරලා තිබුණා එදා සංධානයේ හිටපු නායකින් ලංකාවේ කරපු මෙහිදී සාකච්ඡාවේදී මට වහම එන්නයි කියලා මම ඇවිල්ලා තමයි ওই බුලත්කොළ ලියාපදිංචි කළේ 2004 පෙබරවාරි මාසේ 11 වෙනිදා. ඒක ලියාපදිංචි කළේ තම උපක්‍රමශීලී හැටියට. අලුතෙන් පක්ෂය ලියාපදිංචි කරන්න බෑ ඒ වෙලාවේ. ඒ වෙලාවේ තිබූ දේශපාලන පක්ෂයක තුලට අපි රිංගලා ඒකේ නම සහ ලකුණ වෙනස් කළා තමයි අපි ඒ කටයුත්ත කළා. මැතිවරණයට සතියක් ඇතුළත නාම යෝජනා හදලා අපි 2004 ජයග්‍රහණය කළේ. එතකොට සමහරු ඔබ ඒ සාධනීය කාරණයක් ලෙස දකින්නවාද?
මැතිවරණයකට ඉදිරිපත් වුණාම ඒක ජයග්‍රහණය කරන්නේ. ඔව් ඒ ජයග්‍රහණය කිරීම නැවත ඔබේ ආණ්ඩුවක් බලයට පත් කර ගැනීම සාධනීය කාරණයක් විදිහට දකිනවා. මොකද සාධනීය කාරණය කියන්නේ අද යහපත් විදිහට ඔබේ පක්ෂයේ ලෙසට මැතිවරණයට ගිහලා අපි ජයග්‍රහණය කළා. 2005 දී අගෝස්තු 17 දායින් පස්සේ මේ සම්මුතිය නොගැහුවා නම් වසර දෙකක් ගත වෙලා තියෙන තැනක ඒ ඉතිහාසයේ යලි ඇති වෙන්න තිබුණා යයි ඔබ විශ්වාස කරන්නේ. 2005 නේ. 2004 ජනවාරි මාසේ 20 තමයි මූලික ගතාවේ අවසන් වුණේ. එදා තමයි අපේ පාක්ෂිකව ජනතා විමුක්ති ප්‍රමුණයයි එකට එකතු වෙලා කොඩි ගහලා කිරිබත් කාලා හිටන් ඒ සන්ධානයේ නිල වශයෙන් ප්‍රකාශයටපත් කළේ. ඒක ඊට පස්සේ සන්ධානයේ ලකුණක් බවට පරිවර්තනය කළා. බුලත් කොලේ කියන ලකුණ ලියාපදිංචි කළා. නිල වශයෙන් මැතිවරණයේ නාම යෝජනා සකස් කළේ පෙබරවාරි මාසේ 11 වෙනිදා තමයි. එතකොට පාර්ලිමේන්තු විසිරුවලා පස් වෙනිදා. පාර්ලිමේන්තු විසිරුවලා 19 වෙනකොට නාම යෝජනා අවසන් කරන්න ඕනේ. 19 නෙමෙයි තව 10 දින 10ක් තිබුණා. එතකොට 11 වෙනිදා ලියාපදිංචි කළා තමයි ඒ කටුත්ත පටන් ගත්තේ. මගේ ප්‍රශ්නේ මම දැන් මම කියාගෙන ආවේ මෙතනයි. මම කියාගෙන නෑ මම කියන්නේ නෑ මම කියාගෙන ආවේ දැන් ඔය වෙච්ච සංසිද්ධිය සමහරුන්ට විග්‍රහ කරන්න බෑ. මම පොඩ ප්‍රශ්නයක් අහන්න. මොකද හේතුව ඒ අය මේ වැඩපිළිවෙල හිටියේ නෑ. මතක තියාගන්න. එදා 2004 අපි හදපු ආණ්ඩුව තිබිච්ච නිසා තමයි 2005 2004 මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වුණේ. ඒ අගමැති වෙච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි 2005 ජනාධිපති අපි ජනාධිපති කළේ. මතක තියාගන්න පොඩ පොඩක් ඉන්න. 2005 මහින්ද රාජපක්ෂ මහත්මයාව ජනාධිපති කරන වේදිකාවේ අනිත් පාර්ශ්වයෙන් ඉඳගෙන කතා කරපු අය තමයි අද දැන් නැවත වතාවක් ජන මහින්ද රාජපක්ෂ මැතිතුමාව මේගේ ඒ පිළිබඳව එතුමා සම්බන්ධයෙන් ඉතාම වේගෙන් ගිහිල්ලා කටයුතු කරා. මගේ මේ ප්‍රශ්නේ පොඩ්ඩකට ගන්නකෝ. ඩලස් සලහ පෙරම මන්ත්‍රීවරයා කියන කතාවත් එක්ක මම මේ අනුගත වෙන්න හදන්නේ. එදා අවුරුදු දෙකෙන් UNP ආණ්ඩුව වැට්ටුවා. දැන් අවුරුදු දෙකක් ගියා. එදා එක ඒ විදිහට ක්‍රියාත්මක වුණා නම් අදත් ඔබට එවැනි තැනකට යන්න තිබුණා නේද? මේ මුක්කුව ගැහුවේ නැත්තම්. පොඩක් ඉන්න කියන්නේ. ඊට වඩා වෙනස් නේද තත්ත්වය? මතක තියාගන්න 2004 දී එදා තිබිච්ච රජයේ විසුරුවා හැරීම සඳහා ජනාධිපතිගේ විධායක බලය තිබ්බා. පාර්ලිමේන්තුව අවුරුද්ද ගිය තැනදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබ්බා. ඔලුගෙඩි මාරුවක් ගැන මේ කතා කරන්නේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එකක් ඔලුගෙඩි මාරුව තවත් එකක්. මේක කියන්නේ මේක නිර්වල් කරගන්න එපා. පාර්ලිමේන්තුවේ බලය වෙනස් කරගැනීමේ ක්‍රම කීපයක් තියෙනවා. හරියට හරි. එකක් තමයි ඔලුගෙඩි වෙනස් කළා. හරි. අනිත් එක තමයි මැතිවරණයකට ගිහිල්ලා. හරි. දැන් එතකොට එදා මැතිවරණයකට යමේ හැකියාව තිබ්බා. මොකද අවුරුද්දකින් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විධායකයට තිබ්බා. හැබැයි ඒ බලේ 19 වෙනි සංශෝධනේ නැති වුණා. මුලින්ම කියන්නේ මම මුලින්ම ඒක කියලා පටන් ගත්තේ. එදා 2004 ආණ්ඩුව වෙනස් කළේ ඔලුගෙඩි මාරු කළා නෙමෙයි. හැබැයි 2010 ආණ්ඩුව වෙනස් කළේ ඔලුගෙඩි මාරු කළා. ඒ ඔලුගෙඩි මාරු කිරීමට හේතු වෙච්ච පිරිස් තමයි අද වැඩිම ഘോഷා කරන්න ඉඳන් හිටන්. ඊළඟට 2004 සන්ධානි මැතිවරණය ජයග්‍රහණය කරනකොට ඒකට කිසිම දායකත්වයක් නොදුන්නු පිරිස් තමයි අද මෙවැනි තර්ක ඉදිරිපත් කරන්නේ. එතකොට එමෙතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරයෙක් දැන් ඉන්නේ. එදත් එහෙමයි හිටියේ. මේ කියන්නේ UNP-යට මේ මුක්කුව ගැහුවේ නැති වුණා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවකුත් එක්කම යන්න තිබුණයි කියන කාරණාව. ඔබ වෙන තැන්වලකින් වෙන තැන්වලින් ඉන්නේ. ඔබ අහන පස්සේ කෙලිම පිළිතුරු දෙන්නම් මම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදා හිටපු ජනාධිපතිවරයාට ජනාධිපති බලය විධායක බලය අද මේ අද ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයාට නැහැ. එක දෙවෙනි කාරණේ මතක තියාගන්න. එදා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම එක තමයි ගිහිල්ලා හිටන් එතුමිය 2000 ජනාධිපති ධුරයට පත් වුණේ. මතක තියාගන්න 2000 ජනාධිපති ධුරයට පත් වෙනකොට ඊට වඩා සිද්ධියක් වුණා. අවසාන රැළිය වෙලාවේදී ඇස්වට්ටුවේ බෝම්බ පුපුරලා හිටන් ඒ බෝම්බ පිපිරීමත් එක්ක ඇති වූ පරිසරයත් එක්ක තමයි ඒ ජයග්‍රහණය එදා අත්පත් කරගන්න ඕනේ. 99 සමයන 99 ඊට පස්සේ තමයි 2000 මැතිවරණය තිබ්බේ. දැන් එතකොට ඒතිවිච්ච ඒ පත් වෙච්ච ජනාධිපති පත් වෙච්ච ආකාරයත් මේ ජනාධිපති පත් වෙච්ච ආකාරයත් වෙනස්. ඡන්ද පද නම් දෙකකින් ආවේ නැහැ හිටන්. මේ කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කරනවා කියන එක. ඉන්න කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කරන්න පුළුවන් ක්‍රම දෙකකින්. අද තිනවා. ඒකනේ යථාර්ථය. එකක් තමයි මේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පෙරමුණට තියෙන්නේ mantri dura 106යි. මේ 106න් එක්සත් ජාතික පක්ෂේම කියලා නියෝජනය වෙන්නේ 82යි. අනිත් 24 එක්සත් ජාතික පක්ෂේ නොවන නමුත් එකත් එක්ක පෙරමුණක් ඇටල තරම් කරපු අය මුස්ලිම් කොංග්‍රසයේ 7ක් ඉන්නවා. රිෂාඩ් බදුන්ගේ 5ක් ඉන්නවා. දිගම්බර මැතිතුමාගේ 3ක් ඉන්නවා. හෙළුවරුමේ 3 දෙනෙක් ඉන්නවා. මේ ආදි වශයෙන් තියෙනවා. දැන් සන්ධානයේ 95න් 13ක් ඉන්නේ ශ්‍රී ලංකා දේශ පක්ෂයේ නොවන වෙනත් දේශපාලන පක්ෂ. ශ්‍රී ලංකා දේශ පක්ෂෙත් ඉන්නවා 82ක්. හරිද?
ඉතින් මම මේකත් පළවෙනි වතාවට මේ සංයුතිය රටට ඉදිරිපත් කළේ මම වෙනින් කවුරක්වත් නෙවෙයි. එතකොට පසුගිය මහමැතිවරණයේදී ඔය ප්‍රතිපලය ආවහන් පස්සේ ඒ සඳහන ආණ්ඩුව හැදලා තින්න. එතකොට මේ සංයුතිය තුලනේ අද මේ පාර්ලිමේන්තුව තියෙන්නේ. එතකොට ඉතුරු ආසන කාගේද? ද්‍රවිඩ සඳහනේ 16යි, ජනතා විමුක්ති පෙරමුණේ 6යි. ඩග්ලස් දේවානන්ද වෙනම ඉන්නවා. හරි. ඕක තමයි සංයුතිය. එතකොට ඩග්ලස් දේවානන්දත් අපිට එකතු කළා කියමු. 96යි. එතකොට තව අපිට 17ක් ඕනේ. 113 වෙන්නේ. ඒ 17 කොහෙන්ද ගන්නෙ? එක්සත් ජාතික පෙරමුණේ එක්සත් ජාතික පක්ෂ නොවන ඉතුරු 24 දෙනාගෙන්. ඒක ලබා ගන්න පුළුවන් කාටද? ඒක ලබා ගන්න පුළුවන් කොයි අවස්ථාවේද? ඒක වෙන්නේ කොහොමද? අපි මේ පිළිබඳව මීට වඩා ප්‍රබුද්ධව දේශපාලන විග්‍රහයක් කරමු. පත්මන් ජනාධිපතිතුමාව ඇවිල්ලා UNP එකේ කණ්ඩායමක් පහුගිය දවස්වල මුණ ගැහිලා තිබුණා නේද? එතුමා මුණ ගැහිච්ච අය කවුද කියන එක මම දන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් ඉවෙන්ට් වලට සම්බන්ධ වෙන්නේ මම එකතු කරේ. හොඳයි අපි විරාමයක් ගමු. විරාමෙන් පසුව තවත් සාකච්ඡා කරමු. දේශපාලන මාතෘකා ගණනාවක් තියෙනවා. විරාමෙන් පසුව ඒ ගැන සාකච්ඡා කරමු. සීමාවෙන් එහා දේශපාලන විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද මහතා සමගයි අද අප සලකුණ දේශපාලන සංවාදයේ ක්‍රියාත්මක කරන්නේ. අපි ඇමතිතුමනි පසුගිය දිනක බෙලංගල විමුරතන නායක ස්වාමීන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරා ජනාධිපතිවරයා ඉන්නා ස්ථානයේදී. අපි ඒ ප්‍රකාශයට අවස්ථාවක් ලබා ගමු. මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වුණා. දැන් අද අවුරුදු දෙකක් ගිහිල්ලා අද මිනිස්සු බලනකොට ඒ බලාපොරොත්තු වෙච්ච වෙනස වෙලා තියෙනවද කියලා ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා. මම කියන්නේ ඉතාම පැහැදිලිව හොරකමක් වංචාවක් තියෙනවා. ඒක මේ රටේ පොඩි එකාගෙන් ඇඹුවත් කියයි මේක වංචාවක් කියලා. මේක හොරකමක්. ඇයි මේක වහන්න හදන්නේ? ඇයි මේකට කොමිෂන්පත් කරලා විතරලා යට ගහන්න හදන්නේ? වැඩක් නෑ මේකේ බොරුවක්. පාර්ලිමේන්තුවේ විවාද කරනවායි කියලා ආයි තව කවුරු හරි දාලා ඒකට නඩුවක් දාලා මේවා මහා විශාල විහිළු. මේ රටේ සියලුම මිනිස්සු අර මොකාටද අඳගෙන වැඩ කරනවා කියලා සමහර වෙලාවට හිතෙනවා. තමන්ගේ මිත්‍රයන්ට හිතවතුන්ට ලාභ උපයාගෙන රටට කෝටි බිලියන් ගණනක් පාඩු වෙන දේවල් කරන්න ඇයි කලිසං ඇඳගෙන ලැජ්ජ නැද්ද මහතුරු කියලා මේ දේශපාලනඥයන්ට මේ රටේ ඉන්න. මේ වංචා දූෂණ මේවා නැති කරන්න තමයි 62 ලක්ෂයක් ජනතාව ඡන්ද දුන්නේ. එක එක යෝජනා බටහිරින් එනවා. අවසාන වශයෙන් සමලිංගික සේවනයත් මේ නීතිගත කරන්න කියලා සමහර යෝජනා කරනවා. මොන විහිළුවක්ද මේ GSP+ හරි මොන එක හරි අපිට දෙන දේ දෙන්න ඕනේ අපේ අනන්‍යතාවය තුලෝනේ අපි මේවා ලබා ගන්න අපේ සංස්කෘතිය අපේ සදාචාරය පාවලා දීලා අපිට ඔය මොන සම්පත් ගෙනවත් වැඩක් නැහැ. මාළු යවන්න නිදහස, අනිත් දේවල් යවන්න නිදහස කියලා ඒව වැඩක් නැහැ. මම හිතන්නේ මං මේ වගේ කතාවක් මිට කලින් කළාද කියලා මං හිතන්නේ නැහැ. නමුත් අපේ ජනාධිපතිතුමා ඉදිරියේ අපේ හිතවල තියෙන එක්තරා විදිහක වේදනාවක් නිසායි මම මේ කතා කළේ. ගරම මුතුමනි, අපේ හාමුදුරුව පටන් ගන්නේ පැතූ වෙනසක් තිබුණා වෙනස වෙලාද කියන එකයි. අවසන් කරන්නේ අපේ හිතවල වේදනාවක් තියෙනවා, ඒ වේදනාව හින්දා මෙහෙම කතා කරේ කියලා. බරපතලයි නේද මේ ප්‍රකාශය? ඔව්. ඇත්ත වශයෙන්ම බෙල්ලන්විල විමුරතන නායක ස්වාමීන් වහන්සේ අපි ඉතාම ගරු කරන අපේ කූට්ටේ සංඝ සභාවේ අනුනායක ස්වාමීන් වහන්සේ, වගේම මහාචාර්ය, ඒ වගේම කුලපති ස්වාමීන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඒතවගේ අපි බොහොම සමීපව ඇසුරු කරන අවවාද අනුශාසනා ගන්න නායක ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ඍජුව උන්වහන්සේගේ අදහස් ප්‍රකාශ කරනවා. උන්වහන්සේ කරුණු දෙකක් මෙතෙන්දි පෙන්නුම් කළා. එකක් තමයි වෙනස මේ රටේ ජනතාව බලාපොරොත්තු 62 ලක්ෂයක් ඡන්දෙ දුන්න වෙනසට සාධාරණයක් මේ වෙනතුරු ඉටු වෙලා තිබෙනවද කියන කාරණේ මේ බැඳුම් කර වංචාව කියන එකම සඳහන් කළා උන්වහන්සේ සඳහන් කළා. ඒ වගේම එතෙන්දි යම් සැකයක් මතුවෙන බව ප්‍රකාශ වුණා. කොමිසමක් පත් කිරීම තුළින් හෝ පාර්ලිමේන්තුවේ දිගෙන් දිගට විවාද පැවැත්වීම තුළින් මේක යට ගැසීමේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ කියන කාරණේ ඒ සැකය තමයි මතු කරලා පෙන්නේ. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි GSP+ කියන සහනය ලබා ගැනීම සඳහා අපේ සංස්කෘතියට, ලංකාවට, අපේ ආගම් ධර්මයන් අනුව මේ රටේ ආගම් ප්‍රධාන ආගම් 4ක් තියෙනවා, මේකකටව නොගැලපෙන දේවල් අපි කරන්න සූදානම් වෙනවද කියන කාරණේ තමයි දෙවෙනි ප්‍රශ්නේ. මම ඔක දෙකක් හැටියට අරගෙන පැහැදිලි කරලා දෙන්නම්.
මං එතෙන්ද කියන්නේ උන්වහන්සේ එසේ කතා කිරීම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නැහැ. සාධාරණයි. ඒ වගේම සාධාරණ සැකයක් ආව එකත් සාධාරණයි. ඒකට හේතුව තමයි අපේ රටේ මෙවැනි දේ පිළිබඳව දිගින් දිගට කතා කළා. වෙනසක් අත්කර ගැනීම සඳහාත් වේදිකාවල් වල විශාල විවේචන ඉදිරිපත් කළා. පැවතිච්ච රජය සම්බන්ධයෙන්. එතකොට එහෙමනම් ඒක නැවත කිරීම නෙමෙයි වෙනස කියන එක තමයි මේ කිව්වේ. ඊළඟට එසේ වංචාවක් සිදු වෙලා තිනවා නම් ඒ යට ගැසීම දරන උත්සාහයක්ද කියන කාරණේ ආවා. එහෙම කියනත් හේතුවක් තියෙනවා. මොකද අපේ රටේ ඉතිහාසය තුල කෝක් කමිටුවේ වාර්තා ආවා. වාර්තා නීතිපතිට ගියා, භාණ්ඩාගාරයට ගියා. නමුත් එතනින් එහාට එතන සුදු නොවිච්ච දේවල් තියෙනවා. මම කෝක් කමිටුවේ සමාජිකයෙක් හැටියට, ඒ වගේම ඩිවි ගුණසේකර කමිටුවේ කලින් එකේ සමාජිකයෙක් හැටියට මට මේ ගැන කරුණු කීපයක් පැහැදිලි කරන්න පුළුවන්. අනිත් කාරණේ මම ආයතන ගණනාව එක අවුරුද්දකදී ආයතන 62ක කොහොමද 252ක් තියෙනවා රාජ්‍ය ව්‍යවසායන්. එයින් 62ක් අනුකමිටු සභාපතිවරයා හැටියට ගිණුම් පරීක්ෂණ කිරීමේදී විගණකාධිපතිවරයාත් එක්ක ඒ කටයුතු වල යෙදුණා. ඒ නිසා අපි දැක්ක සමහර ආයතනවල ඉවත් කරපු ප්‍රධානි වෙනත් ආයතනවල නැවත ප්‍රධානින් බවට පත් වෙලා දැන් කෝක් කමිටු මගින් නිර්දේශ කළා තියෙනවා මොහුට තනතුරු නොදිය යුතුයි කියලා. නමුත් එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒක මම උදාහරණයක් හැට පෙන්වුවේ එවැනි දේවල් පවා සිදු වෙලා තියෙනවා කියන එක කියන්නේ. ඒ නිසා මේ පිළිබඳ විශ්වාසයක් තිබෙනවාද කියන ප්‍රශ්නේ තමයි එතන මතුවේ. දැන් මේ බැඳුම් කර සිද්ධිය ගැන කියන පොඩ්ඩක් ඉදකට දෙනවද මට? ඔව්, ඔබ පාර්ලිමේන්තුවේ හොඳ පැහැදිලි කිරීමක් කරා. දැන් මේක කරේ මං ගොඩක් යන්නේ එතෙන්දි මං කිව්ව නිසා. දැන් ඇත්තටම සුදේෂ්නේ සුදේව දැන් මේ තින්නේ 2016 ජූනි 29 වෙනිදා විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් 2015 පෙබරවාරි මාසයේ සිට 16 මැයි මාසය දක්වා කාල පරිච්ඡේදය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කර තිබුණු භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම පිළිබඳව විගණකාධිපති විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවට ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව උපුටනය එක්ස්ට්‍රැක්ට්ස්. දැන් මේකේ පිටු තිනවා 1254ක්. ඉතින් අපි මීට වඩා ලොකු නඩුගොනු කියලා තිබිච්ච නිසා පාර්ලිමේන්තු බෝම්බ නඩු වගේ ඒවයි මට මේක කියවන්න එච්චර කාලයක් ගත වුණේ නැහැ. මේ ඕගලන්ට පේනවා ඇති, මම මේක බැලුවොත් පේනවා මම කොහොමද මේක මේ අවශ්‍ය තැන්වල වර්ණ ගන්නවලා තින්නේ, මේ ටැග්ස් දාලා තින්නේ කියලා මම මේක පරිශීලනය කළා දින කීපයක් ඇතුළත. ඊළඟට මීට කලින් තව වාර්තාවක් ඉදිරිපත් වුණා. මේක මහ බැංකුව විසින් 2015 වසර ස්ථාන නිකුත් කරලා ද භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් වූ පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව. මේ විමර්ශන කමිටුවේ හිටි නීතිඥ ගාමිණී පිටිපන සභාපති මහේෂ් කළුගම්පිටියේ නීතිඥ කමිටු සාමාජික චන්දිමාල් මෙන්ඩිස් නීතිඥ කමිටු සාමාජික. මේකේ පිටු 13ක තියෙනවා. ඔය රණල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරපු මුලින්ම පත් කරලාද මේ නීතිඥ කමිටුව. දැන් මේ කමිටුවේ මම ගොඩක් වෙල යන නිසා කියන්නේ නැහැ. නමුත් මේකේ කරුණු එකක් දෙකක් අරන් පෙන්නුවොත් එහෙම ඊටම පැහැදිලිව මේ කමිටුවෙන් පවා මේ කමිටුවේ පවා කියලා තිනවා මෙන්න මේ කරුණු පහක් අයන්න යන්න වශයෙන් මෙතන සඳහන් කරලා තියෙන මම කියන්නේ නැහැ. ඒකේ සාරාංශය හැට ගත්තාම කියන්නේ perpetual treasuries සමාගමේ නිලධාරියාගේ සහ ප්‍රධාන විධායකයේ සහ ලංකා බැංකුවේ chief dealer අතර සාක්ෂි වෙලා තියෙන පරස්පරතාවය. ඊළඟට ලංකා බැංකුවේ මේක කොහොමද මේ chief dealer බිලියන 13ක් දක්වා අනිත් වෙනත් ප්‍රාථමික ගණන් ක්‍රමවලින් ගියේ කියන කාරණේ. ඕමෙම සංඛ්‍යාලේඛන මේ සියල්ල කියාගෙන යනවා. බැඳුම් කර එක වටිනාකම රුපියල් බිලියනයක් වෙද්දී මිලියන 1000ක් වෙද්දී රුපියල් බිලියන 2ක හෝ මිලියන 2000ක ඉල්ලුම් කිරීම කැමිටුවේ සැලකිල්ලට භාජනය විය. දෙවෙනි කාරණය ප්‍රකාශිතපත් බැඳුම් කරේ වටිනාකම බිලියනයක් වෙද්දී බිලියන 13ක වැටුණා බැඳුම් කර ලංකා බැංකුව පර්බිචුරේෂන්ස් වෙනුවෙන් බිට් කලේ ඇයිද කියන කාරණයක් මේකේ දක්වලා මේක එකතැනක ඉතාම වැදගත් දෙමින් මේකයි මෙතෙන්දි කියනවා මේ මහජන සුභිති සිද්ධිය තකා රජයේ මුල්‍ය රෙගුලාසි උල්ලංඝනය වී ඇද්දයි සොයා බලනු සඳහාත් නිසි රාජ්‍ය අධිකාරියක් මගින් මේ පිළිබඳව සම්පූර්ණ විභාග පැවැත්වීම සුදුසුයි කමිටුව නිර්දේශ කරයි. මේ ගරු අග්‍රාමාත්‍යතුමා විසින්ම නීතිඥ මහතුරු 3 දෙනෙක් පත් කරපු කමිටුව කියන්නේ මෙතන අපිට මේ සැකයන් මතුවලා තිනවා. මේක මෙතනින් එහාට යන්න නම් මින් තවදුරටත් පරීක්ෂා කළ යුතුයි කියලා. ඒතර මේකත් මේ තින සියල්ලත් මම දිවුගුණසේකර මැතිතුමාගේ කමිටුවේ සමාජික 12ක් හිටියා. 12 කමිටුවේ සමාජිකෙක් හැටියටත් මම හරස් ප්‍රශ්න ඇහුවා. ඒවත් මේකේ තිනවා. ඒ සියල්ලගේම තියෙන දැනුමත් එක්ක තමයි මම මේ පිළිබඳව මගේ අදහස් ප්‍රකාශ කළේ. ඉතින් මෙතන බොහොම සරල දෙයක් තියෙන්නේ. භාණ්ඩාගාරයේ දැනුම් දුන්නා රජයේ මුදල් අවශ්‍යතාවය 2015 මාර්තු මාසේ 2 වෙනිදා රුපියල් බිලියන 13.5ක් ඕනයි කියලා රජයේ කටයුතු වලට. ඒක දැනුම් දුන්නේ පෙබරවාරි මාසේ 23.
එතකොට ඒ ඒ සඳහා සියලුම අංකණයන් සහ උපුටණයන් සියල්ල මංගාව තිනවා මේ මේ මෙතන සටහන් කළා 22 වෙනිදා ඒක කිව්වේ භාණ්ඩාගාරයෙන් කිව්වහම මේ මුදල සොයා ගැනීම සඳහා මහ බැංකුව කරේ ඉඳන් හිටන් ඒ අයගේ තිනවා කමිටුවක් DDMC කියලා හිටන් ඒ කමිටුව මගින් තීරණය කළා 13.5 ඕන තැනට බිලියන 1ක් වෙන්දේසියක් මගින් යන්නත් ඉතුරු 12.5 ඒකේන ඉන්ට්‍රස්ට් රේට් එක සලකා බලලා ඍජු ප්‍රදානමගින් ඍජු තැන්පත්තු මගින් ඒ කියන්නේ ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් කියන කලින් කරපු ක්‍රමයට යන්නයි කියලා. එහෙම තමයි තීන්දුව. ඒ අනුව එකක් විකුණන්න දැම්මා. අපි සරලව හැම කෙනෙකුට තේරුම් ගන්න. එකක් විකුණන්න දැම්මහම ඉල්ලුම් 26ක් ආවා. ඉල්ලුම් 26න් ලංකා බැංකුවත් ඒකේ ඉන්නවා. තවත් ආයතන ගණනාවක් තියෙනවා. කොමර්ෂල් බැංකුවත් තියෙනවා. මේ වගේ ප්‍රාථමික ගණන්කරු 16ක් ඒ වෙලාවේ හිටියා. 16න් වැඩි බිරිසක් ඉල්ලලා තිබුණා. ඉල්ලුම් 26න් ලංකා බැංකුව තමා විසින් මිල්ලුවේ 508 මිලියන. කියන්නේ බිලියන භාගයකට වඩා පොඩ්ඩක් වැඩියෙන් ඉල්ලුවේ. ලංකා බැංකුව perpetual treasuries වෙනුවෙන් 13ක් ඉල්ලුවා. බිලියන 3.1යි 5.2යි. මේක 11න් පස්සේ තමයි මේ ටික ඉල්ලුවේ. perpetual treasuries තමා වෙනුවෙන්ම 252යි 500යි 1000යි කියලා බිලියන 2ක් ඉල්ලුවා. ඒතර එකක් විකුණන්න තියෙන්නේ මේ ඔක්කොම ඉල්ලුම් වල මුළු වටිනාකම 26.8ක් වුණා. එකක් ඉල්ලන තැනට 26.8ක ඉල්ලුමක් ආවේ ඉල්ලුම් 26ක් එක්ක perpetual treasuries විසින් ඉල්ලපු මුළු ගාණ තමන්ගෙන් 2යි තමා වෙනුවෙන් ලංකා බැංකුව 13යි 15ක්. ඒතර 26.8ක ඉල්ලුම් වෙනකොට එයින් 15ක් මේ සමාගම වෙනුවෙන්. දැන් මොකද කළේ මහ බැංකුව අධිපතිතුමා 10:45ට ආව වෙන්දේසි සිදුවන මහලට නැවත 12:00 ආවා. 12:00 ආවම සාක්ෂි අනුව තිනවා මේ ෂීට් එක. මේ 26 නම් කරලා තින ෂීට් එක මං ගාව මේකේ තිනවා එක දැන් පෙන්වන්න වෙලාවක් නැහැ. කවුද 12:00ට එන්නේ? මහ බැංකුව හිටපු අධිපතිතුමා ආරණ මහින්ද. මහ බැංකුව අධිපතිතුමා තනියම 12:00ට එන්නේ. ඔව් එයා තනියම 10:00 ඉඳලා පල්ලෙහාට එනවා. එතෙන්ද නිලධාරින් හම්බ වෙනවා. එතන මේ සාක්ෂි වල තිනවා කවුද හිටපු නිලධාරින් කියලා. ඒතර ඒගොල්ලෝ දෙනවා මේ ෂීට් එක. යා මේක බලලා කියනවා 26.1ක් විකුණන්න දැම්මා 26.8ක් අපි කියන එකම 26.8ක් ඉල්ලලා තිනවා. ආණ්ඩුවට දැනට 13.5ක් වුණා. ඉදිරියට තවත් තෝනේ. ඒ නිසා 20ක් ගන්න කියලා. ඉතින් නිලධාරින් කියනවා අපි එකයි විකුණන්න දැම්මේ. 26.8ක් ඉල්ලුවට අපිට එකෙන් එහාට යන්න බෑ. මොකද හේතුව මේ ඒගොල්ලෝ ඒ මහ බැංකුවේ තිනවා අනුගමනය කරපු කාර්යපටිපාටියක්. ඒ කාර්යපටිපාටිය අනුව තමයි ඒගොල්ලෝ මේ තීන්දුව ගත්තේ. පස්සේ මෙයා කිව්වා එහෙනම් 20 බැරි නම් 10ක් ගන්නයි කියලා. 10ක් ගන්නයි කිව්වහම ඒත් නිලධාරින් කිව්වා නෑ ඒත් අපි එකයි කියලා. පස්සේ කිව්වා නෑ මම ඉතුරු ටික හොයන්න ඩිරෙක්ට් ප්ලේස්මන්ට්ස් වලට යන්නේ නෑ. ඔක්ෂන් එකෙම තමයි ගන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ 10ට යන්නයි කිව්වා. 10ක් ගන්නකොට perpetual treasuries එක ඒගොල්ලන්ගෙම 2යි ලංකා බැංකුවේ 13න් 3කුයි අරගෙන 5ක් ඒගොල්ලන්ට ගියා. එතකොට 26.8ක් ගත්තනම් 75%ක් මේ සමාගමට යනවා. විකුණන ගානේ. ඒ 15ක් මහ බැංකුව අධිපතිතුමාට එවක උපදෙස් ලැබීමේ මක්සදු වෙනවාද මේ එතනින් එහාට යන්න කියන කාරණාවට? මහ බැංකුව අධිපතිවරයා ඩෙඩ් ඩිපාර්ට්මන්ට් එකේ සුපරින්ටෙන්ඩන්ට් උපදෙස් දුන්න බවට ලිඛිතව සටහනක් කරලා තිනවා ඒ ටෙන්ඩර් ෂීට් එකේ. ඒක ලිඛිත සාක්ෂියක්. ඒතොර ඒක අනුව එතුමිය ස්නාහන් කරනවා අපිට මේකට මේ යන්න දුන්න උපදේශය උඩ තමයි 1.10 බවට පත් කළේ. 10.5ක් මේ සමාගමට ගියා. 50%ක් ඒ සමාගම. 50%ක් ගියා. හැබැයි 20ක් ගියා නම් 75%ක් යනවා. ඒක වැලකුණාරණ නිලධාරින් නිසා. එතකොට දැන් ඕක තමයි වෙච්ච සිදුවීම. එතකොට ප්‍රශ්නේ එකක් විකුණන්න තියෙන එකට 15ක් ඉල්ලුවේ අර්ජුන ඇලෝෂියස් සභාපතිත්ව ධර්ම perpetual treasuries සමූහ ව්‍යාපාරයේ perpetual treasuries එක සමාගමක් සමූහ ව්‍යාපාරයේ සභාපතියා. එතකොට ඒක උනේ කොහොමද? දැන් ඔබලා වුණත් එක කෙසෙල් කැන නම් විකුණන්න තින්නේ පොලේ කඩේක. ඕගොල්ලෝ 15කට සල්ලි බඳින්නේ නැහනේ. නේද? එතකොට 15 ඒතර 20ක් දුන්න නම් 15ක් යනවා. 10ක් කරපු නිසා 5ක් ගියා. එතකොට ඒ 5 තෝරා ගැනීමේදී ඒ ඉන්ට්‍රස්ට් රේට් එක අනුව යන්නේ. ඒ කියන්නේ ඔබ කියන කාරණේ කියන්නේ ඔවුන් එකට වඩා මෙතන විකුණනවා කියලා ඔවුන් දන්නවා. දැනගෙන නොසිටියා නම් කෙසේද ඒතරම් මුදලක් ඉල්ලන්නේ? දැන් කිසිම කෙනෙක් වෙනත් කිසිම ප්‍රාථමික ප්‍රයිමරි ඩීලර් කෙනෙක් එකට වැඩියෙන් ඉල්ලලා නැහැ. perpetual treasuries විතරයි 2ක් ඉල්ලුවේ. එයා වෙනුවෙන් ලංකා බැංකුව 13ක් ඉල්ලුවා. ඊළඟ ප්‍රශ්නේ ඇයි ලංකා බැංකුව මගින් ඉල්ලුවේ? මොකද ප්‍රයිමරි ඩීලර් කෙනෙකුට ඉල්ලන්න පුළුවන් එයාගේ තියෙන ප්‍රාග්ධනය වගේ සාමාන්‍ය 20 ගුණයක්. හරි.
මේගොල්ලන්ගේ ප්‍රාධාන්‍ය තිබුණේ මිලියන 300යි. ඒ මොහොත 320 ඒ මොහොතේ එදා දැන් වෙනකොට මිලියන 1000ක් ඕනේ ප්‍රයිමරි ඩීලර් කෙනෙක් වෙන්නේ. එදා 250 පුළුවන් 300කින් පටන් ගත්තේ 2014 පෙබරවාරි මාසේ තමයි මේ සටහන් අනුව. එතකොට 300 වගේ විසුණුයක් කිව්වහම වැඩිම වෙන පුළුවන් 6යි බිලියන. හැබැයි දැන් මේකෝ වෙනුම 15ක් ගිහලා තිනවා. එතකොට එහෙමනම් එක සැඟවීම. ඒක ඉන්සයිඩ් ට්‍රේනින් ක්‍රමයකට තමයි මේක ගියේ. ලංකා බැංකුව මේ අය වෙනුවෙන් ඉල්ලුවා. හැබැයි දැන් ප්‍රශ්නේ ලංකා බැංකුවේ චීෆ් ඩීලර් කොහොමද තනියෙන් තීන්දුවක් ගත්තේ බිලියන 13ක් ඉල්ලුමකට යන්න? මොකද ලංකා බැංකුවේ ද්‍රවශීලතාවය එදා සාමාන්‍යයෙන් තිබුණේ බිලියන 200ක්. ද්‍රවශීලතාවය. එතකොට හිතන්න බිලියන 200ක් තියෙන එකෙන් 13ක් මේක ට්‍රාන්සැක්ෂන් එකකට යන එක තියෙන රිස්ක් එක. ඔබ ඇතුළු කණ්ඩායම විශ්වාස කරනවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නිලධාරියෙක් එවැනි තනි තීරණයක් ගනී කියලා? නෑ, කණ්ඩායම මම දන්නේ නෑ. මම විශ්වාස කරන්නේ මම ලංකා බැංකුවේ අවුරුදු 9ක් හිටියා. මම බැංකු විභාගයත් අවසන් කරලා තිබුණේ බැංකුවෙන් අයින් වෙනකොට උසාවියට යන්න. හිටපු මහ බැංකුව අධිපතිවරයා එක ඉක්මවා යන්නට ඔහුට ඉහළ ස්තරයකින් උපදෙස් ගත්තාද? ඒක ඔහුගේ සාක්ෂිය බැලුවහම ඒකේ තැන් තැන්වල කියවෙනවා ඔහු මේ රජයේ මුදල් අවශ්‍යතාවය නිසා මෙතනට ගියයි කියලා. නමුත් ඉතා පැහැදිලිව ඔහු ඒ තීන්දුව ගන්නේ DDMC තීරණේ තියෙද්දි. DDMC තීන්දුව ඔහු නෙවෙයිනේ ගන්න. වෙන්දිසි ක්‍රමය හරහා ඉතුරු ටිකක් යනවා කියන තීන්දුව ඔහුට ගන්න වෙනතනකින් ඔහුට උපදෙසක් ලැබුණාද? ඒක බලමු අපි ඉස්සරහට එන කොමිෂන් සභාවලදී එන. දැන් මොකද ඇත්තටම නීතිමය තත්ත්වය? දැනට එහෙම උපදෙසක් දුන්න බවට සාක්ෂියක් නැහැ. නමුත් ඔහුට ප්‍රතිපත්තිමය කරුණක් හැට රජයෙන් උපදෙස් ලැබිලා තිබුණා. ඔන්දේ වෙන්දිසි වලට යන්නයි කියලා. පාරදෘශ්‍යභාවය තියාගන්න. ප්‍රශ්නේ තියෙන්නේ පාරදෘශ්‍යභාවය තියාගන්න වෙන්දේසියකට ගියා නම් එහෙනම් ඔක්කොම වෙන්දේසියට යන්න තිබුණා නේද? ඇයි එකක් විතරක් වෙන්දේසියට ගියා? ගරමතුමනේ දැන් අපේ නායක හාමුදුරුවෝ සඳහන් කරන්නෙත් ඒක ඕනෙම පොඩි ළමයෙකුටත් මෙහි ප්‍රශ්නයක් වුණා කියලා පේනවා කියන කාරණා. දැන් ඔබතුමා ඉතාමත්ම හොඳින් පැහැදිලි කරයි ප්‍රශ්නේ පිළිබඳව. ඕනෙම කෙනෙකුට තේරෙන පැහැදිලි කිරීමක් ඕනේ. ඔව් දැන් ඔබතුමා අහන්න යන ප්‍රශ්නේ මම අනුමාන කරලා කියන්නම්. නායක ස්වාමීන් වහන්සේ ඇහුවේ මේක මේ විදිහට කොහොමද කෙනෙකුට තේරෙනවා නම් තව මොකටද මේකට කොමිෂන් දාන්නේ? ඔව් ඒක හරි. එහෙම අහන එක මොකද හේතුව? දැන් කෝප් කමිටුවේ වාර්තාවකින් එන්නේ ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන් දැන් දන්නවනේ මේ වාර්තාව එනකොට විවිධ අභියෝග විගණකාධිපති වාර්තාව පිළිබඳව යම් යම් ප්‍රකාශ නිකුත් වුණා. සමහර සමාජිකයෝ මගින් සමහර සමාජිකයෝ සමාජිකයෙක් හැටියට නොකළ යුතු ප්‍රකාශ වාර්තාව සභාගත වෙන්න කලින් කළා. මෙන්න මෙවැනි නඩු පවරන්නත් පුළුවන් කියලා සමහරු එහෙම බැහැයි කිව්වා. ඒවා නොකළ යුතුයි. දැන් මම කමිටුවක හිටියට මම කිසිම දවසක කමිටු වාර්තාව සභාගත කළා හිටන් ප්‍රසිද්ධ ලීවිල්ලක් වෙනකන් අපි සාමාන්‍යයෙන් ඒ සම්ප්‍රදාය රකින්නවා. ඔයිට පෙර කමිටු කීපයක මම හිටියේ මම ඒව විස්තර කියන්නේ නැහැ. අපි එහෙම තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. ඉතින් ඒ අනුව අපි නමුත් ඒක කඩවෙච්ච අවස්ථාව අපි දැක සමහරු පාදසටහන් යෙදුවා. මම දන්නේ සාමාන්‍යයෙන් මම දන්න ඒක අනුව මම උපාධියට විතරන්නේ මම පශ්චාත් උපාධියකුත් කළලා තින්නේ. අපි දන්න විදිහට නම් පාදසටහනක් යොදනකොට යම්කිසි කාරණයක් ඒක තව වඩාත් අර්ථය පැහැදිලි කිරීම සඳහා යොදන පාදසටහන තීව්‍ර කිරීම. හැබැයි අලුත් මතයක් පාදසටහනකින් යොදන්න පුළුවන් කමක් තියෙනවද කියන එක මම නම් දන්නේ නැහැ. ඉතින් ඒක එයාට බාරයි. නමුත් දැන් මේ අර ප්‍රශ්නේ අර සැකියාව එකයි ඒකට හේතුව. දැන් කෝප් කමිටුවේ ඒ විදිහේ සංයුතියකින් මේ එන වාර්තා හුදෙක් අධිකරණයක සාක්ෂියට භාවිතා කරන්න බෑ. ඒ කියන්නේ ඇඩ්මිසිබල් කියලා කියනවා අපි ඉංග්‍රීසි භාෂාවෙන්. උසාවික සාක්ෂියට අදාළ කරගන්න ඕන. දැන් මේක නීතිපතිතුමාට ගියාම නීතිපතිතුමා විසින් මේක පොලිසියට දෙන්න ඕනේ. මොකද පොලිසියනේ සාක්ෂි සටහන් කරන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව නෙමෙයිනේ. ඒක පොලිසිය හෝ CID එක හෝ ෆ්‍රොඩ් බියුරෝ එක හෝ වංචා විමර්ශන අංශය හෝ එවැනි ආයතනයකින් මේක කරෙන්න ඕනේ. CID එකකින් හෝ. ඒතර ඒගොල්ලන්ට දැනුමක් තියෙන්න ඕනේ මේ පිළිබඳව. දැන් ඔය මං කිව්වා වගේ මේකේ අවශ්‍ය ප්‍රකාශ ටික දැන් නිකම්ම දැන් සාක්ෂිකාරයෙක් කැවිලා කියන එක සටහන් කරනවා. හැබැයි ඊට පස්සේ ඒක සැකහැර දැන ගැනීම සඳහා ප්‍රශ්න මාලාවක් අහනවා. දැන් පොලිසිය මම කියන්නේ වෙන හැටි. හැබැයි දැන් ඒ පිළිබඳව අවබෝධයක් දැනුමක් නොතිබ්බනම් ඔය තියෙන සාක්ෂි ටික මෙතන හරියට සටහන් වෙන්නේ නැහැ. අන්තික අපි දන්නේ නැහැ එහාට මෙහාට සාක්ෂි වෙන තැන් තියෙනුනේ සමහර නඩු පරදින්නේ ඒවයි. නඩු පරදින්නේ අපරාධකරුවා අපරාධ නොකළ නිසා නෙමෙයි. තාක්ෂණික හේතු සහ සාක්ෂි පරස්පර වීම තමයි අපි ගන්න විත්තේ නීතිඥයන්ට හුඟක් වෙලාවට අධිකරණයේදී විත්තිකාරයෙක් නිදහස් කරගන්නේ. දැන් මෙතෙන්දී මේකට තව කාලයක් යනවා සෑහෙන කාලයක්. මාස 3කට වඩා අනිවාර්යෙන් යන ඔය තියෙන සාක්ෂිකරුවෝ ටික දැන් මෙතන තියෙන උපුට නෑන රංග. දැන් මේක හිතන්න මේ ඊටපු සාක්ෂිකාරයන්ගේ ටික කියන ටික ඒ විදිහටම ලියාගත්තොත් මේ වගේ 10 ගුණයකට වඩා ලොකු වෙන්න පුළුවන් ඔය සටහන් ටික. මේවා සටහන් කළා මේවා ඔබ කළා ඔක්කොම එන්න සෑහෙන කාලයක් යනවා. එක දෙවෙනි එක ඒක එසේම සාක්ෂියට ගන්න බෑ. කෝක් වார்த்தාව සාක්ෂි බවට පරිවර්තනය කරනවා.
ඒ පරිවර්තනය කිරීමේදී යම් දෝෂයක් වුණොත් ඒක තුළ මේ මේ වගඋත්තරකරුවන්ට ලේසියෙන්ම නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. එසේ වෙලා තිනෝ නඩු ගණනා විත්තිකරු නිදහස් වෙන්නේ අපරාධය නොකළ නිසා නෙමෙයි 90%ක් නිදහස් වෙන්නේ තාක්ෂණික දෝෂ හෝ සාක්ෂි පරස්පර විරෝධී වීම හෝ එවැනි හේතුන් නිසා. දැන් ජනාධිපති කොමිසමක් දැමීමෙන් වෙන්නේ මේ කොමිසමට ඉදිරිපත් වෙන සාක්ෂිය සාමාන්‍ය ජනාධිපති කොමිසමක් නිසා මොකද කොමිෂන් සභාව පිහිටවීමේ පනතක් තියෙනවා. ඒකේ විශේෂ ජනාධිපති කොමිසම පිහිටවන්නත් පුළුවන් සාමාන්‍ය ජනාධිපති. මේ දෙක අතර වෙනසක් තියෙනවා. සාමාන්‍ය ජනාධිපති කොමිසමකදී ඉදිරිපත් වෙන සාක්ෂි අදාළ කරගන්න පුළුවන් කෙලින්ම නීතිපතිවරයාට සිවිල් හෝ අපරාධ නඩුවක් පැවරීම සඳහා. ඒ පමණක් නෙවෙයි විශේෂ ජනාධිපති කොමිසමේදී ඉන්ඇඩ්මිසිබල් වෙන අදාළ කරගත නොහැකි සාක්ෂියක් වුණත් මෙතෙන්දී අදාළ කරගන්න ඉඩකඩ ලැබෙනවා. ඉතින් ඒක නිසා මෙතෙන්දී මෙන්න මේ හේතුව නිසා තමයි මේක උනේ. ඊළඟ ප්‍රශ්න මතුවෙන්න පුළුවන් ඇයි මෙච්චර ප්‍රමාද වෙලා මේ මම අහන්න ගිය ප්‍රශ්නයක තමයි දැන් විශේෂයෙන්ම අගමැතිවරයා මේ පාර්ලිමේන්තුවට ගේන්න කලින්ම නීතිපතිවරයාට යවනවා. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා. එතකොට දැන් ඔබ කියන නීතිපතිවරයාට පුළුවන් මේක පොලිසියට දැනුවත් කරන්න FCID දාන්න මේ වගේ බොහෝ යවන්න වෙනවා කියලා. නමුත් දැන් නීතිපතිවරයාට යොමු කරා කියන කාරණේ දන්න නමුත් එතනින් එහා වෙන කාරණයක් රටට පේන්නේ නැහැ. නීතිපතිවරයාට යොමු වෙන්න ඕනේ පාර්ලිමේන්තු විවාදය අවසන් වුණාන් පස්සේ. දැන් කළා තියෙන ක්‍රමය හරි කතා නැගතුමයි ආපු එක. නමුත් ඊට කලින් යනවා. ඊට පස්සේ තවදුරටත් කල් යනවා. මේ මේවා තුළ තමයි රටේ ප්‍රශ්නාර්ථ මතුවෙන්නේ. ඔබතුමා අපරාධ නීතියට යටතේ කටයුතු කරන්න ඔබ හොඳ කාරණයකුත් මතු කරා. දැන් මේ පොදු දේපළ තමයි මේ අපහරණය කරලා තිබෙන්නේ මේ. එතකොට පොදු දේපළ හරියට වෙන අය රිමාන්ඩ් භාරයට යනවා. හැබැයි මේ අය තාම ඉන්නවා. ඒක නිසා තමයි අර ස්වාමින් වහන්සේ කිව්වේ මේ වෙනස ඒ ආකාරයෙන් සිදු වෙලා නැහැ කියලා. ඊළඟට මම ඒකේ දෙවෙනි කාරණේ කියන්නම්. ඒක ප්‍රමාද වීමක් නෙවෙයි. දැන් බලන්න දැන් මේක වුණේ පෙබරවාරි 27. දැන් මේ කියන වර්තාව මාර්තු මාසේ දාලා මාර්තු අග වෙනකොට මේක ඉදිරිපත් කළා. ඒක අවසන් වෙනකොට පාර්ලිමේන්තුවේ මම එදා විපක්ෂ මන්ත්‍රීවරේ අපි විශාල අනිත් මන්ත්‍රීවරුත් එක්ක විශාල හඬ නැගීමක් කළා. එන් පස්සේ කෝප් කමිටුවක් දැම්මා. ඒ කමිටු වර්තාව එන්න කලින් පාර්ලිමේන්තු විසුරුව මාසේ 23. එදා වෙනකොට පාර්ලිමේන්තු විසුරුව හැරියා කෝප් කමිටුව. එතකොට ඒ තිවිච්ච කමිටු සියල්ලම මේ 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 ක්‍රියාවිරහිත වෙනවා. මේ විසුරුව හැරීමක් සිදු වෙන හැම පස්සේ කවුද ඒ වෙලාවේ පාර්ලිමේන්තු විසුරුව හැරියේ? පාර්ලිමේන්තු විසුරුව හරින්න ඕනේ රටේ ජනාධිපතිනේ. හැබැයි ඒක මේ හේතුව නිසා වුණාද කියන එක නෙවෙයි මම මෙතෙන්දි කියන්නේ. මෙතෙන්දි මම කියන්නේ ඒ වார்த்தාව එතනින් එහාට ආවේ නැහැ විසුර. හැබැයි මේ විගණන හැබැයි මේ 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 සියලු සිද්ධි දාම තුල නේද අපේ හාමුදුරුවන්ට වගේම මේ පිළිබඳ ප්‍රශ්න කරන හැමෝටමත් දෙවන්ත ප්‍රශ්නාර්ථයක්. නෑ මෙතෙන්දි මම පැහැදිලිව කියන්න ඕනේ මේ කොමිෂන් සභාවක් දැමීමට පෙර ආතුව ඔය මේ වார்த்தාව මේක නෙවෙයි කෝප් කමිටු වார்த்தාව ඔක්තෝබර් මාසේ 28 වෙනිදා සභාගත කළාන් පස්සේ දේශපාලන පක්ෂ හැටියට මේවා අධ්‍යයනය කළා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට මේක අධ්‍යයනය කළා කමිටුවක් මගින්. ජනාධිපති නීතිඥවරුන් සහ වෙනත් නීතිඥ කණ්ඩායමක් සහයෝගයත් අපි තවදුරටත් ලබා ගත්තා. අපි නීතිඥවරුන්ට ඒ අයගේ සහයෝගයත් ලබා ගත්තා මේක. මොකද දැන් අපි දැන් අවුරුදු ගානකින් උසාවි ගිහිල්ලා නැහැනේ. මේ දේශපාලන නිසා යන්න බැරි වුණානේ. වරින් වර තමයි ගියේ. ඉතින් ඒක නිසා අපි ඒගොල්ලන්ගේ සහයෝගයත් අරගෙන මේක මෙහෙම කළා. අපිට අවශ්‍ය වුණා මේක නිසි ආකාරයෙන් සිදු කරන්න. ඒ නිසා තමයි අපේ නිර්දේශයක් එක්ක තමයි නිර්දේශයත් මෙතෙන්ට බලපාන්න ඇති පක්ෂයක් කැට කරපු නිර්දේශය මේක ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි කියන මතයෙන්. මේක ප්‍රමාද වෙන්න හේතුව එකක් විසඳුම් ගන්නවා. ඊට පස්සේ මැතිවරණය ආවේ අගෝස්තු මාසේ. ඊට පස්සේ අලුත් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවක් හැදුනා. ඒ කෝප් කමිටුවට විපක්ෂිම මන්ත්‍රීවරයෙක් සභාපති වුණා. ඊට පස්සේ ඒ කෝප් කමිටුවේ 22ක් මන්ත්‍රීවරු ඉන්නවා. පස්සේ ඒක වැඩි වුණා. ඒකට මේක ගිහිල්ලා එතනත් තව මාස කීපයක් මේක අහලා තමයි මේකෙන් ආපු නැති කරුණුත් සමහර විට, ඒ කියන්නේ පළවෙනි කමිටුවෙන් ආපු නැති කරුණුත් සමහරක් දෙවෙනි කෝප් කමිටුවේදී හෙළිදරව් වුණා. ජනාධිපති කොමිසමකට පුළුවන් ද යම්කිසි නිර්දේශයක් දෙන්න මේ හි වංචාව? ජනාධිපති කොමිසමකින් කරන්නේ මෙන්න මේකේ ඉදිරිපත් වූ සාක්ෂි අනුව ඒගොල්ලෝ නිර්දේශයක් දෙන්න ඕනේ. මේකේ බැලු බැල්මට පෙනෙන මේකේ සිවිල් හෝ අපරාධ නඩුවක් තිබෙන බව හෝ නැති බව. බැරි යම් හේකින් නැති බව සඳහන් කළොත් ඔය කොමිසම ඒක කොහොමද ඊළඟට නීතිපතිවරයාගේ ක්‍රියාවලියට බලපාන්නේ? නැති බවට ඒකේ සඳහන් වුණාට මේක තියෙන සියලුම වාර්තා නීතිපතිවරයාට යවුවහම පස්සේ ඒගොල්ලෝ මතයක්නේ ප්‍රකාශ කරන්නේ. යවුවහම පස්සේ නීතිපතිවරයා විසින් මේක තියෙන කරුණු සියල්ල සලකා බැලලා ඒව ප්‍රමාණවත් වෙනව නම් සිවිල් නඩුවක් සඳහා සිවිල් නඩුවක් ඔප්පු කිරීම කියන්නේ බොහෝ වෙලාවට අන්ජස් එන්රිච්මන්ට් මොකද සිංහලෙන් කියන්නේ මේ අයිතු ලාභ ලැබීමක් සිදු වෙලා තිනවා නම් ඊළඟට සිවිල් නඩුවක් නම් එතනින් ලාභය අය කරගනිමු. ඒ වගේ එකට යනවා නම් බැලන්ස් ඔෆ් ප්‍රොබබිලිටි කියන්නේ ශක්්‍යතා වැඩි බර මත සාක්ෂි වැඩි බර මත තමයි ඒක ඔප්පු කරන්න ඕනේ. අපරාධ නඩුවකදී නම් ඒක ඔප්පු කරන්න ඕනේ බියොන්ඩ් රීසනබල් ඩවුට්. ඒ කියන්නේ
සාධාරණ සැකයෙන් තොරව. ඔය සාධාරණ සැකය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සාධාරණ කියන වචනේ නෙවෙයි. ඊට වඩා එහා ගිය නීතිමය අර්ථ නිරූපණයක් තියෙනවා. මම මේ වෙලාවේ ඒක කියන්නේ නැහැ. ඒවා නඩු තීන්දුව ගණනාවකින් න්‍යායාත්මකව තීන්දුව වෙලා තියෙන කාරණේ. දැන් එතෙන්දී අපරාධ නඩුවක් එසේ බර වැඩි කරලා තින්නේ මොකද? අපරාධකරුවෙක් දැන් මිනිමරුවෙක් මිනිමරුවකට වරදකරුවෙක් වෙන් පස්සේ පෝරකේට යන්නේ. එතකොට ඒක නිසා සියලුම සාධාරණ සැකයකින් සොරව සියලුම නෙමෙයි සාධාරණ සැකෙන් තොරව ඒක ඔප්පු වෙන්න ඕනේ කියන කාරණේ. ඒ ඔප්පු කිරීම බාරේ මාරු වෙන අවස්ථාවක් තියෙනවා වීදිරකෙන් ගන්න අවස්ථාවක්. නමුත් කොහොම වුණත් දැන් මේ අවස්ථාවේදී අපරාධ නඩුවක් පැවරීම සඳහා දැන් අපි හිතමු දඬු නීති සංග්‍රහයේ එක වගන්තියක් තියෙනවා මිසප්‍රොපේෂන්. දැන් ඔය අවභාවිතය කියලා සාමාන්‍ය වචනෙන් කියන්නේ ඒක. ඒකට නුඟ දෙනකොට දාන්නේ අවභාවිතය. එතකොට දැන් අවභාවිතය එකට සම්බන්ධ වෙන අවභාවිතා කරලා තියෙන්නේ මොනවද මේ? පුද්ගලික දේපලන් නම් පොදු දේපල පනතට තරින් නැහැ නේ. එතකොට මේක පොදු දේපල පනතරෙන් නම් මේක පොදු මුදල් වෙන්න ඕනේ. රජයේ මුදලක් වෙන්න ඕනේ. දේපලක් වෙන්න ඕනේ. එතකොට දැන් EPF ETF කියලා කියන්නේ සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පත් වෙච්ච මුදල්. එතකොට දැන් මේ මිලදී ගන්න හැම ප්‍රයිමරි ඩීලර් කෙනෙක්ම අවසාන වශයෙන් වැඩිම ප්‍රමාණයක් මේවා විකුණන්නේ ETF EPF එකට. එතකොට ඒක නොකර කෙලින්ම EPF ETF එකට ඊට අඩු පොලියට දෙන්න තිබුණානේ. එතකොට ඒ ලාභය වෙන්නේ නැහැ නේ. කියන්නේ EPF ETF එකේම මුදලින් තමයි මේ 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 මේගොල්ලන්ගේ ලාභය සැපීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඒක මොනවාද මුදල්? ඒක අර්ථ නිරූපණයට යන්න වෙනවා. මේක පොදු දේපලට ගෙනනවද කියන කාරණේ. එතකොට මේ තියෙන සියලු කරුණු අනිතක අපි තාම මම හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් ඉන්න විනිශ්චයකරු දෙන්නේ කොමිසමටපත් වෙලා තින්නේ. නෑ ඔබතුමා තර්කේ පැහැදිලි. මම මතු කරන්න හැදේ ඔබතුමා කෝනේ දැන් ජනාධිපති කොමිසම මේක වංචාවක් කියන දිශාවට නිර්දේශයක් ගෙනවොත් ඒක වාසියක් කියලා එසේ නොකලොත් එතකොට නඩුවට මොකද? ඒක නොකල වුණත් නීතිපතිතුමාට යවුවහම පස්සේ යාට පරිශීලනය කරන්න පුළුවන් නිර්දේශයේ තියෙන කරුණු එසේ තියෙන්න පුළුවන්. හැබැයි මොකද ඒ අතර ඒක වාසියක් වෙන්නේ නැත්ද? ඒක තමයි ස්වභාවය. දැන් ඕනෙම කෙනෙක් අපිට ඕන නිසා වැරදිකරු කරන්න බෑනේ. හැබැයි අමුතුමනේ මෙහෙම කාරණා දැන් මේ වෙනකොට මෙහි වැරදක් තියෙනවා කියන එක පැහැදිලිව පේනවා. ඔවුන් ලාභ ලබලා කියන කාරණාත් ඔවුන්ගේ ශේෂපත්‍ර ඔවුන් ප්‍රකාශයට පත් කළම ඔවුන් සඳහන් කරනවා. මේ බැලු බැල්මට මෙතන බැඳුම් කරේ තුලින් මහ බැංකුවට රජයට පාඩුවක් වෙලා තිබෙන බවත් පර්පිචුවල් ට්‍රෙෂරිස් සමාගමට අයිතු ලාභයක් වෙලා තියෙන බවත් බැලු බැල්මට පේනවා. එතකොට මේ වෙනකොට ඔවුන් මේ වාර්තා වලින් පැහැදිලි වෙනවා. මේ වෙනකොට ඔවුන් මේ මුදල් ආයෝජනය කරනවා. විවිධ ස්ථානවල විවිධ තැන්වල විවිධ කාරණා සඳහා දැන් මේ තීරණ එනකොට ඔවුන්ගේ ඒ මුදල් ආයෝජනය කරලා හමාරයි. දැන් මේ වෙනකොට එතකොට මොකක්ද මේ වෙනකොට දැනගන්න ලැබී තිබෙන ආකාරයට ඒ මුදල් කෙසේ වෙතත් නව බැංකු මහ අධිපතිවරයා පත් වුණා ඊට පස්සේ දෙවෙනි වතාවට ඒව පත් වුණේ නැහැ. ඒ පත් වෙච්ච මහ බැංකු අධිපතිවරයා විසින් මේ සිද්ධිය නිසාම මේ ප්‍රාථමික තරවකරුගේ ප්‍රයිමරි ඩීලර්ගේ ගිණුම් වල යම් සීමාවන් නැති කරලා තිනෝ කාර්යපටිපාටින් අනුව. මොකද සුදේශ මේක බැලු බැලමට කෙනෙකුට පිටතින්නම් ගොයක් දේවල් කියන්න පුළුවන්. අපි තාම පරිස්සමෙන් කරන්න තමයි මගේ කතාවේදී මම පාර්ලිමේන්තුවේ ඉතා පැහැදිලිව කිව්වා මේ වෙච්ච සිදුවීම නිසා ආර්ථිකයට විය හැකි බලපෑම. කරුණු හතක් මම කිව්වා. බැංකු පොලිය අනුපාතය දැන්ටත් ඉහළ ගිහිල්ලා තියෙනවා. 2015 ජනවාරි මාසේ නුවර 9% තිබිච්ච පොලිය 15%ට ගිහිල්ලා තාවකාලික අයිරාසහඟ අනිත්‍ය පොලිය 22%කින් උඩට ගිහිල්ලා තියෙනවා. ඊළඟට මුදල් වෙළඳපොළ හා කොටස් වෙළඳපොළ ගැන මහජන විශ්වාසය බිඳලා තියෙනවා. ඒතොර ආයෝජකයෝ මෙතනට එන්නේ නැහැ. ඒක කොටස් වෙළඳපොළ ඉහළට නොයාම. ඊළඟට විදේශ ආයෝජකයෝ තමන්ගේ තියෙන ආයෝජනයන් අපසු කරනවා. එතකොට අපේ සංචිතයන් පහළට යනවා. එතකොට ඩොලරයගේ ඉහළට යනවා. ඊළඟට දිගින් දිගටම මේ වංචාවලට හවුල් වීම වළක්වන්න බැරි තැනට යම ඒක යනවා. මේක දැන් ඔබට මම මේ සඳහන් කළේ මේ එක වර්ගයකින් තමයි එක ක්‍රමවේදයකට තමයි එක මෝඩ් එකකට තමයි මේක සිදු වෙලා තියෙන්නේ. නමුත් මේක ඇත්තම මේක ඉන් එහාට යනවා නම් මේ 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 ක්‍රම හයක් තිනෝ ක්‍රම හතක් තිනෝ මේවා කෙරලා තින ඉන් පසුවත්. එතකොට මේ පිළිබඳව සම්පූර්ණ මේ 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 කොමිසම මගින් මේක සිද්ධිය ඉලක්ක කළාට හැබැයි මම හිතන්නේ අනිවාර්යෙන් ඉන් එහාට ගිය තව පරීක්ෂණයන් ඉන් පස්සේ මොනවාද උනේ කියන කරුණු පිළිබඳව ඊට පෙර හෝ ඒ ඕන එකක් ගැන හොයන්න සිදු වෙනවා. මොකද හේතුව මහ බැංකුව කියන්නේ රටක ආර්ථිකයේ කුඳුනාරටිය. එතකොට මහ බැංකුවට අපි දන්න ඉතිහාසය තුල මහ බැංකුවේ මෙවැනි අභියෝගයක් එල්ල වෙච්ච ප්‍රථම අවස්ථාව. ඒක එල්ල වෙලා තිබෙන්නේ ඇත්ත වශයෙන්ම ලෝක ආර්ථිකය සහ රටේ ආර්ථිකය ඉතාම අයහපත් තැනකට යමින් පවතින අවස්ථාවක. ඉතින් මේක අර මේ හිඟන්නගේ පාත්‍රයට හෙන හුරා වැටුනා කියන ගමේ කතාව තමයි
මේ සිද්ධ වෙලා තියෙන්නේ. එන්නේ ඒ නිසා මේකේ තිබෙන බරපතලකම ඊටාම බරපතලයි වැඩි. ඉතින් ඒක නිසා මේක සුළු කොට තකලා මේක මේ එහෙම අයින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක ඊට වඩා ගැඹුරින් ගිහිල්ලා අනිවාර්යයෙන්ම මේකේ මුදල් අය කරගන්න ඕනේ. මේ දේවල් නැවත සිදු නොවෙන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් අලුත් නව තාක්ෂණයන් තියෙන ලෝකේ වන තරම් ගිනුම්කරණයේදී භාවිතා වෙන. ඒතර මේවා භාවිතා කරලා හිටන් එසේ නොවීම සඳහා මේක සිදු වෙන්න ඕනේ. ඒකට සම්බන්ධ මතක තියාගන්න දැන් මහබැංකු අධිපතිවරයාට මේ චෝදනා එල්ල වෙනවා ඍජුව. මොකද එතුමා ඕනෑම ආයතනයක ප්‍රධානීෙක් සහ එයා එතුමාගේ ක්‍රියාකලාපය තුළ මේකට නිරන්තරයෙන් සම්බන්ධ වුණයි කියන මතයේ කාරණේ සහ එතුමාගේ බෑනගේ සමාගමට තමයි මේ අයිතුලාභයේ වුණයි කියන කාරණේ සංඛ්‍යාලේඛනත් එක්ක අපි පෙන්වන්නේ කොහොමද එක සමාගමක් මිලියන එක අවුරුද්දකදී මිලියන 5000ක ලාභය ලබනකොට ඒ හා සමානව කටයුතු කරපු තව ආයතන 15කටම හම්බෙලා තියෙන 544. ඒ වගේ 10 ගුණයක ලාභයක් මේ ආයතන ඉතින් ඒව හොයන්න ඕනේ. ඒව සංසිද්ධි. ඒව හොයන්න ඕනේ. දැන් එතකොට මෙතෙන්දි මතක තියාගන්න මේකට සම්බන්ධ තව නිලධාරීන් රාශියක් ඉන්න පුළුවන්. තව ප්‍රයිමරි ඩීලර්ස් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. තව බැංකුවල නිලධාරීන් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒක තියෙන කරුණු ඒකින ආකාරයෙන් මේ වාර්තා වලින් එළියට ආවෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න අපරාධ නඩුවක් හෝ සිවිල් නඩුවක් පවර්ලා ඒක සනාථ කිරීම සඳහා අන්නේ සියල්ලමත් වටකර ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා ඔය බැලු බැල්මට එක්කෙනෙක් වංචාකරුවෙක් කියන කාරණය ප්‍රසිද්ධ කාරණයක් වුණාට එහෙමනම් ඒක සනාථ කිරීමේදී අනිත් තව ඕකට සම්බන්ධ සිවිල් දෙනාම උතෙන්ට ගන්න අවශ්‍යතාවය ඇති වෙනවා. හොඳයි අපි විරාමයකට යනවා. විරාමයෙන් පසුව තවත් සාකච්ඡා කරමු. සීමාවෙන් එහා දේශපාලන. සලකුණ දේශපාලන සංවාදයේ සමගින් ඔබ යළි එකතු වෙන්නේ විද්‍යා හා තාක්ෂණ පරීක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතායි අද සහභාගී වන අප දේශපාලන කාරණා වගේම රටට බලපාන කාරණා ගණනාවක් සාකච්ඡා කරමින් පවතිනවා. තවදුරටත් සාකච්ඡා කළ යුතු කාරණා ගණනාවක් තිබෙනවා. රංගන ප්‍රශ්න කිලින්න. සුදේව ඇමතුමනි, ඔබතුමා මේ කාරණාව තව පැහැදිලි ලෙස පැහැදිලි කරමින් ඉන්නවා. ඒ අතරේ ජනාධිපති කොමිසම් පිළිබඳව ඒකම සිවිල් නඩුවක්ද අපරාධ නඩුවක්ද මේ කාරණා ගැන කතා කරනවා. මම මෙහෙම අහන්න කැමති දේශපාලන කාරණාවක්. ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය මේකේ හැබෑ යථාර්ථවාදී අවසානයක් කරා ගෙනියයිද මේ? 100%ක් විශ්වාසයි මට ඒක. මොකද එකක් පළවෙනි කාරණේ තමයි මගේ කතාව පාර්ලිමේන්තුවේ පටන් ගන්නකොට මම කිව්වේ ඔයිට කලින් දවසක මම කතා කළා වෙනත් විවාදයකදී මේ සිද්ධිය වෙනකොට හිටියේ මම විපක්ෂයේ. මේකේ පළවෙනි කෝප් කමිටුවේ මම සමාජිකයෙක්. ඊළඟට ශ්‍රී ලංකන් දස් පක්ෂේ මං කියන්නේ අපේ ප්‍රතිපත්තිත් එක්ක අපි යන්නේ කියලා. එහෙනම් කවුරු හරි අපිට යෝජනා චෝදනා කරනවා නම් නෑ ප්‍රතිපත්ති පාවලා දීලා එහෙම කියනවසත් අපි දැක්කා. හැබැයි එහෙම කියන අය ඉන්න පාර්ශවයේ ඊට වඩා පාවා දීපු අය ඉන්නවා එතන. ඒක මං ඒ සංසන්දනය කරන්න යන්නේ නෑ. නමුත් මෙතෙන්දී අපි පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ මෙතන වංචාවක් බැඳුම් කර තුලින් සිදු වෙලා තිනවා. ඒ සම්බන්ධයෙන් අපි නිවැරදි තත්ත්වය චූදිතයින්ට සිවිල් හෝ අපරාධ නඩු පැවරීම සඳහා ඒ තක්වා යන තාක්කල් ඒ සම්පූර්ණ සිද්ධිය අවසන් වෙනකම් මේවා නිවැරදි වෙනකම් ඒ වෙනුවෙන් අපි පෙනී. හොඳයි, අර්ජුන් මහේන්ද්‍ර මහතා පිළිබඳව ප්‍රශ්නාර්ථයන් මතුවෙන කාල සීමාව තුළදී එතුමා තවදුරටත් රජයේ නිල තනතුරක් දරනවාද කියන ප්‍රශ්නය පහුගිය දිනක කැබිනට් මණ්ඩලයේදී විමසුවා. නමුත් එහිදී ඔවුන් සඳහන් කරා නෑ එවැනි තත්වයක් නෑ කියලා. නමුත් දූෂණ විරෝධී පෙරමුණ ඔහු එවැනි තනතුරක ඉන්නවා කියන කාරණය මතු කළා. අපි ඒ කාරණාවකට යමු. ව්‍යාකූල තාවක් තිබුණා නැතුව නෙවෙයි, මේ මහබැංකු ධූරයෙන් අයින් කළාට පස්සේ අර්ජුන මහේන්ද්‍රන් මේ රජයේ විවිධ තනතුරු දරනවායි කියලා මතයක් තිබුණා, ව්‍යාකූලතාවයක් තිබුණා. අර්ජුන මහේන්ද්‍රන් දිගටම යනවායි කියලා පැහැදිලිව ඔප්පු කරනවා නම් මම හිතන්නේ ඒක බරපතල අපිට බාර ගන්න වෙනවා. එයා මොනව කරනවද කියලා අපි දන්නේ නැහැ. එයා ගෙදර යනවද, නුවරඑළිය යනවද, ඒවා අපිට අදාළ නැහැ. එතුමා අගමැතිතුමා එක්ක ඉන්න, මණික් සමරික්කනතුමා එක්ක ඉන්න, රජයේ ඇමතිවරු එක්ක ඉන්න මේ නෑ, ඒගොල්ලන්ව ආශ්‍රය කිරීමේ කිසිම තහනමක් නැහැ. තාම හිරේ විලංගු වැටු නැහැ. අර්ජුන මහේන්ද්‍රන් මහතා නිල කටයුතු වලට සහභාගී වෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න. අපට බෑ අගමැතිතුමා මේ කණ්ඩායම පුද්ගලිකව යන එන තැන් හොයලා බලලා ඒවා නිල කටයුතු වලට අර්ධ දක්වන්න අපිට බෑ. ඇමතිතුමා දැන් පැහැදිලිවම ඔබතුමාලා කියන
අපි ඉතාමත් අවධාරණයෙන් කියනවා අර්ජුන මහේන්ද්‍රන් මහත්මයා අනතුරෙන් ඉවත් කරාට පස්සේ දිගින් දිගටම මුදල් අමාත්‍යාංශයේ නියෝජනය කරමි. රැස්වීම වල වාඩි වෙලා කුමාරස්වාමි මහ බැංකු අධිපතිවරයාට උපදෙස් දෙන්න තැනකට ගියා. 2016 ජූලි 11 වෙනිදා හවස 5ට රවි කරුණානායක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බ රැස්වීමකට මේ මොනිටරි බෝඩ් එකට කලින් තමයි මේක තියන්නේ. 6 වෙනියට නම සඳහන් වෙන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ. අර්ජුන මහේන්ද්‍රන් එන වාර්තාවල ලිපිගොනු අයින් කරලා තියන්න උත්සාහ කරාට මේ සත්‍ය සියලුම දෙනා දන්නා කාරණේ. ඉකොනොමික් සබ් කමිටි එකේ අර්ජුන මහේන්ද්‍රන් මහත්මයා වාඩි වෙනවායි කියන චෝදනාව ඒකාබද්ධ විපක්ෂයත් වෙන කණ්ඩායමුත් එල්ල කරාම එදා ඉඳන් මේ රැස්වීම වලට යනකොට අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ නම පැමිණීමේ ලේඛනයේ ඇතුළත් කරන්නේ නැහැ. හැබැයි ඔහු අර රැස්වීමේ ඇමතිවරයාට එහා පැත්තෙන් තියෙන පුටුවේ අයිනේ වාඩි වෙනවා. මේක තමයි දිගින් දිගටම කරපු ව්‍යවහාරයේ බවට පත් වුනේ. විහිළු සාගත තැනක් තියෙනවා. මේ රටේ තවත් අර්ජුන් මහේන්ද්‍රන් කෙනෙක් ඉන්නවද කියන එක අපිට අහන්නව සිද්ධ වෙනවා. මේක රටට කිව යුතුව තියෙනවා. අම්බන්තොර ඉඩම් විකුණන එකේ අස්සන තියෙන්නේ කාගෙද? අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයාගේ. අග්ගාමාත්‍යවරයා සිංගප්පූරුව යනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා ඔයාගේ අගසව්වගේ ඉන්නේ. පැහැදිලි වෙනවා තවදුරටත් අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා ක්‍රියාශීලී වෙන්නවා. මේ කාරණාවලදී ජනාධිපතිවරයාගේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. ඒ නම රකින්න උත්සාහ කරමින් යම් යම් කාරණා සඳහා කටයුතු කරන්න කියලා රජයේ අමාත්‍යවරු අපහසුතාවයට පත් වෙන ආකාරය ඔබතුමාටම පෙවුණා. ඒ වගේම ඔවුන් කියන කාරණේ එසේ නොවේ කියන එක පැහැදිලිව සාක්ෂි සහිතව අනිත් පාර්ශ්වය පෙන්වා දෙනවා. එමුතුමනි මේ ආණ්ඩුවට මොකද මේ වෙන්නේ යන්නේ? දැන් මට වැගෙන ඔබතුමා හොඳ කවන්නේ රංග මේ අරගෙන නැ මොකවත් මතක නැහැ. දැන් සුදේශ මේ දැන් සුදේව මේ දැන් ඔය කිව්ව රූපරාම සාම එකත් එක්ක ගන්නකොට දූෂණ බිඳු විරෝධී පෙරමුණේ මහත්වරුණු එය අත තිබෙන සාක්ෂිත් එක්ක තමයි මේ කරුණු ඉදිරිපත් කර එකින් එක තමයි බැලුමට කෙනෙකුට පැහැදිලි වෙන්නේ. එහෙම නැතුව ඒ අය ඒක ඉදිරිපත් කරන්නේ නැහැ කියන කාරණය බැලු බැලමට පේනවා. දැන් ඊළඟට පුවත්පත් සාකච්ඡාවට ගියාම ඒ සාකච්ඡාව සහභාගි වෙලා ඉන්න අමාත්‍යවරුන්ට ඒක දැම්මහම ඒගොල්ලෝ එහි දන්න ප්‍රමාණයත් එක්ක තමයි ඒගොල්ලෝ පිළිතුරු දෙන්නේ. දැන් මම මුදල් අමාත්‍යාංශයේ කිසිම සාකච්ඡාවකට සහභාගි වෙච්ච කෙනෙක් නෙවෙයි. ඊළඟට ආර්ථික උප කමිටුවේත් මම සමාජිකෙක් නෙවෙයි. ඒ නිසා මට පැහැදිලිව කියන්න පුළුවන් ජනාධිපතිතුමානි දැන් මේ නැවතපත් නොකලේ. දැන් අර්ජුන මහේන්ද්‍රන් මහත්මයා අධිපති හැටියට කටයුතු කළේ කලින් හිටපු අධිපතිතුමාගේ ඉතුරු කාල සීමාව සඳහා. ඒතර එතනින් පස්සේ තව හයක් පටන් ගන්න තිබුණා. හැබැයි එතෙන්දි පැහැදිලිව ජනාධිපතිතුමා එතුමාව නැවත පත් කළේ නැහැ. එහෙමනම් රජයේ කරවන අයගේ යුතුකමක් වෙලා තිනවා. ජනාධිපතිතුමා එවැනි තීන්දුවක් ගත්තනම් නැවත පත් නොකරන්න. පත් නොකරන්න හේතුවක් තියෙනවානේ. ඉතින් අවුරුද්දනි වැඩ කළේ. ඒතර පත් නොකරන්න හේතුවක් තියෙන නිසානේ පත් නොකළේ. එහෙමනම් එවැනි පුද්ගලෙක් නැවතත් ඒහා සම්බන්ධ වෙන කිසිදු කටයුත්තකට සහභාගී නොකර ගැනීමේ සදාචාරාත්මක යුතුකමක් එයාට තියෙනවා. එතකොට තමයි මේ අතුමන තරමේ ජනාධිපතිතුමා ගත්ත තීන්දුව සාධාරණීකරණය වෙනවා කියන කාරණේ රටට පැහැදිලි වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ කියන කාරණේ හරි එසේ නොකිරීමට එයා වගබලා ගන්න ඕනේ. අමතුරු දන්න ප්‍රමාණයට අනුවයි උත්තර දෙන්නේ කියලා ඔබතුමා කියනවා. එතන එහා පැත්තේ ඉන්නවා ගයන්ත කරුණාතිලක අමාත්‍යරයා. එතනට ප්‍රශ්න දාන්න නැතුව උත්තර දෙන්න ගිහිල්ලා නේද මේ තත්ත්වය ඇති මම ඔක දැක්කේ දැන් ඔබලාගේ රූපරමෙන් දැක්කේ ඔක මං සජීව ලෙස දැක්කේ නෑ ඔක පවත්වන අවස්ථාවේදී. නමුත් මම ඒක දන්නේ නෑ ප්‍රශ්නේ කාගෙන් ඇහුවද කවුරු උත්තර දුන්නද කියලා. හිතන්න නමුත් සාමාන්‍ය වෙන්නේ කැබිනට් ප්‍රකාශක හැට කටයුතු කරන ඇමතිවරයා තමයි ප්‍රමුඛ ප්‍රකාශක දෙන්නව. සම හිටියා වුණාට ඒ සාමාන්‍ය රාජසනන්ද ඇමතිතුමා තමයි ප්‍රකාශක හැට ප්‍රමුඛ කාර්යභාරය. පොඩ්ඩක් අහන්න පුළුවන් නේ UN පාර්ශවයේ ඍජුව නියෝජනය කරන කෙනෙක් එහා පැත්තේ ඉන්නවා. ඒකේ අවස්ථානුකූලව කරන්න ඕනේ දෙයක්. අමාත්‍යවරනි දැන් මේ 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 කාරණා අපි මොනවා කතා කරත් මේක ඇතුලේ තියෙන දේශපාලන කුණාටුව හරි පැහැදිලි නේද? පිරිසක් තවන්ට ඕනා කරන පුද්ගලයින් එක්ක ගනුදෙනු කරන්න යනවා, තවත් කට්ටියක ආරක්ෂා කර සමහරව අසරණ වෙලා ඉන්නවා. මේ කුණාටුව විසින් සම්මුති ආණ්ඩුවේ අනාගතය කොහොමද තීරණය කරන්නේ? සම්මුති ආණ්ඩුවනේ මුළු රටේම අනාගතය තීන්දුව වෙන්න පුළුවන් මේකත් එක්ක. මම මුලින් කිව්වා ආර්ථික වශයෙන් රටට වෙන හානිය ප්‍රමාණයත් එක්ක බලනකොට ඊළඟට කවුරු ආණ්ඩු කරන්න ගත්තත් මේකත් එක්ක කොහොමද යන්නේ කියන ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන්. මේක හරියට විසඳගත්තේ නැත්තම් ඔව් විශේෂයෙන්ම දැන් ඔබතුමා කියනවා මේ මේ මේ
ඇතැම් පරස්පර ප්‍රකාශත් එක්ක රටේ මනාගතයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා. අපි දකිනවා රජයේම අමාත්‍යවරුන් අතරේ යම් යම් පරස්පර ප්‍රකාශ. එක් අමාත්‍යවරයෙක් එක් ප්‍රකාශයක් කරනවා, එය තවත් අමාත්‍යවරයෙක් නිෂේධනය කරනවා. මේ ආදී ප්‍රකාශ ගණනාවක් අපි දකිනවා. විශේෂයෙන්ම අපි දැක්කා රවි කරුණානායක අමාත්‍යවරයා සහ විජේදාස අමාත්‍යවරයා අතර යම් යම් පරස්පර මතයන්, ඒ වගේම මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ රාජිත් සේනාත් අමාත්‍යවරයා අතර. අපි ප්‍රකාශන කීපයක් බලමු, බලලම කතා කරමු මේ ගැන. එතුමා නොදන්න දෙයක් ගැන කතා කරන්න නැතුව ජනාධිපති අගමැතිතුමයි මට දීලා තියෙන දේවල් අනුව තමයි මම කටයුතු කරන්නේ. ඒ විතර නෙමෙයි, අයවැය තුනෙන් දෙකක තුන් ගමනක් අයවැය සම්මත වෙලා තිබෙනවා. අපි මේක දැනටම කට්ටිය බොහොම ගණනාවක් පිටරට වලින් ඇවිල්ලා ඒව ගැන කතා කරලා ඒ ආයෝජනය කරන්නත් කටයුතු කරගෙන යනවා. ටයර් කම්හලක් සම්බන්ධව මේ කතිකාවක් යනවා. ඉතින් එතනදී මේ මහින්ද රාජපක්ෂ මහත්මයාලා බැසිල් රාජපක්ෂ මහත්මයාලා එක්ක බොහොම සමීපව ඇසුරු කරපු පුද්ගලෙක් මේ ළඟ තියාගෙන ඉන්නේ. අගමැතිතුමා ඇත්තටම එදා උදේ තමයි දැනගෙන තියෙන්නේ මේ පුද්ගලයා කවුද කියලා. ඒක කන්සිඩර් කර කර හිටියා මේකට යනවද නැද්ද කියලා. නමුත් ඒක ගිහිල්ලා චෙක් කරලා බලනකොට අගමැතිතුමා පිළිගැනුමු කියලා එකකව ගහලා මේව කිරීමේදී ඒකට නාවිත් ඉන්න එක හොඳ නැහැ කියලා තමයි අවසානයේ තීන්දුව ගත්තේ. ඇත්තටම ඇමතිවරු තමයි ඒවට වග කියන්නට ඕනේ. අනිත් කිසිම කෙනෙකුට එහෙම රුපියල් 100ට අක්කර දෙන්න බෑ. ඒ ජාතික ප්‍රතිපත්තියක් ඇදුවා. ඒ ජාතික ප්‍රතිපත්තිය තියෙන ඉඩමක් දෙන කොම විධික්‍රම ඔක්කොම දීලා තියෙන රජය. ඒක නොදැන තමයි මේ කවුරු හරි මේ වැඩේ කරේ. ඇමතිතුමා අගමැතිවරයා නොදැන එතනට එක්කන් ගිය ඇමතිවරු කවුද? ඒක තමයි මම මේ දැන් ඒක අද හොයාගන්නවා. නෑ ඇමතිතුමා, දැන් මේ ගනුදෙනුව අත්හිටුවලා තියෙන්නේ. නෑ ඒක ඉස්සෙල්ලා ගනුදෙනුව මේව කරගන්න ඕනේ. ඉඩම හම් වෙන්න අක්කර රුපියල් 100. එහෙම දෙන්න නීතියක් නෑ මේ රටේ. ඔහුගේ දවසක පාර්ලිමේන්තුවේ බොහොම ආන්දෝලනාත්මක ප්‍රකාශනයක් කරනවා මේ ආගමික අන්තවාදී සම්බන්ධයෙන්. එතකොට ඔබතුමාගේ සංවේදීභාවය හරියට තේරුම් අරගෙන තියෙනවද? මේක ආන්දෝලනාත්මක වෙන්නේ එක එකනා බලන ඕනෑ අනුව තමයි. ඇමතුමා, නමුත් ඔබතුමා කරපු ප්‍රකාශ නිවැරදි නොවන බවට තමයි රජයේ ප්‍රකාශකවරයා මෙතනටම ඇවිල්ලා කිව්වේ. නෑ, ඒ රජයේ ප්‍රකාශකවරයා කිව්වේ රජයේ ප්‍රකාශයනේ ඔහුගේ පුජ්‍යලික මතය. නෑ, ඔහු එතනදී පැහැදිලිව කිව්වා මේ ජනාධිපතිවරයා උට කිව්වා කියලා. කියන්නේ ඔබතුමා කියන්නේ මේ ජනාධිපතිවරයාත් කිව්වේ බොරු කියන ඒක මන් දන්නේ නැහැ. ඒක ඉතින් ජනාධිපතිතුමාගෙන එතුමාගෙන තමයි අහන්න ඕනේ. මම කිව්වේ මට ලැබෙලා තියෙන තොරතුරු. ඔබතුමාට කියන්න පුළුවන් ඒක වැරදි කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් හරි කියලා. කවුරු මොනවා කිව්වත් ඔබතුමාලටත් හොඳ බුද්ධියක් තියෙනවා මේ කවුද ඇත්තේ කවුද නැත්තේ කියලා තේරුම් ගන්න. ඔබතුමා මට අහන්න වෙන්නේ මේ යහපාලනය කියන්නේ මේකටද කියලා. පරස්පර මත එහෙට මෙහෙට හැප්පෙන එක ඇමතිවරු විවේචනය කර ගැනීම මේක යහපාල. දැන් ඔය රූපරාමුවල මතුවෙච්ච කරුණු පිළිබඳව ඔතෙන්දී මේ සම්මුතිවාදී ආණ්ඩුවේ ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ එක ඇමතිවරෙක් එකක්වත් පරස්පර විරෝධ වෙනවා මම දැක්කේ නැහැ. ඒ පරස්පර විරෝධී මත ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේම ඇමතිවරු තමයි. ඒතර අපි මතක තියාගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණ. ඔව්, රාජිත් සේනාරත්න අමාත්‍යවරයා එක්සත් ජාතික පෙරමුණ. ඔව්, ඒ කියන්නේ ඒ එකම පක්ෂයකින් ආපු පිරිස්. දැන් ඒතර මම කිව්වේ ඒකයි ඔතන ශ්‍රී ලංකා පක්ෂයේ කිසිම ඇමතිවරයෙක් පරස්පර වෙනවා ඔබතුමන්ලාගේ රූපරාමුල තියෙන්නේ නැ මෙනේ තියෙන කියලා මම දන්නේ නැහැ. නමුත් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් ආණ්ඩුකරණයේදී ඒ ආණ්ඩුකරණය කිරීමේදී අපේ රටේ විධායකයේ සහ ව්‍යවස්ථාධායකයේ දෙකක් තියෙනවා. ආණ්ඩුකරණය කිරීමේදී මේ දෙකම සම්බන්ධ වෙනවා. අපි ඉතිහාසයේ අපි දැක්කා චන්ද්‍රකාමැතිනිය සහ එක්සත් ජාතික පක්ෂ රජයත් එක්ක තිනකොට කෙලවර වුණේ ආණ්ඩු විසුරා හැරලා ආණ්ඩු පෙරලි වෙලා සිරුදී. ඉතින් දැන් මෙතෙන්දී ඒක මම අර කලින් පැහැදිලි කළා එක තියෙන ඊට වඩා පොඩි වෙනසක් තියෙනවා ඒකින කාරණේ. මෙතෙන්දී අපි මතක තියාගන්න ඕනේ ඕනෙම ආයතනයක් පාලනය කිරීමේ ලීඩර්ෂිප් ගැන කතා කරන එක ලීඩර් ඉන්න ඕනේ. gedara guna නායකව දෙන්නේ කිරියොත් ඒ gedara අඬ දබර. ඔබ නොකිය කියන්න හදන්නේ විධායකයේ පසුකර ව්‍යවස්ථාදායකයේ ඉදිරි ගමනක් මේ ව්‍යවස්ථාවේ ස්වරූපය අපි තේරුම් ගන්න ඕනේ. මේ ව්‍යවස්ථාවේ ස්වරූපය අනුව තවමත් විධායක ධුරයේ යම් යම් බලතල ප්‍රමාණයක් අඩු වුණාට විධායකයේ මගින් රාජ්‍ය පාලනයේ ස්වභාවය තිබෙන්නා වූ පාලන ක්‍රමයක් තමයි මේ ව්‍යවස්ථාවේ තවමත් අපිට තියෙන විධායක ධුරයේ අහෝසි කළා පාර්ලිමේන්තුවේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකට බලය ව්‍යවස්ථානුකූලව ලැබෙනකම්. කෙලින්ම කියන්නකො මේ නායකයෝ දෙදෙනෙක් ඉන්න මේ ගෙදර ගැන අදහස ඔබ ව්‍යංගයෙන් කියන්නේ නැතු. මේ ගෙදර ඔබ ඉන්න ගෙදර. මේක වළක්වන්න බෑ. මේක රාජ්‍ය පාලනේ මූලධර්මයන් එක්ක ගන්නකොට දැන් ගවර්නන්ස් කියන එක තියෙනවනේ ආණ්ඩුකරණය කියන එක. ඒක ගවර්නන්ස් කියන එක ගත්තාම
අපි අපිඉතින් පොතපත කියවලා එමනැත්තම් මේ වැදී මේවා දෙන කිරීමද ඉතා පැහැදිලිව වෙන දේ තමයි ගෙදරක වුණත් නායකව දෙන්නෙකුට පාලනය කරන්න බැයි දෙන්නෙක් එක්ක සහයෝගෙන් එක වෙන්න ඕනේ ඒ සහයෝගය අවබෝධයෙන් කරන්න ඕනේ දැන් මෙතන වෙන්නේ එක නෙමෙයි දැන් මේ රූපරාමුලින් දැක්කේ ඔය කියන කාරණයට වඩා එකම දේශපාලන පක්ෂයක ඉන්න අය අතර තමයි පරස්පර විරෝධී මත හැබැයි ආණ්ඩුව ඔබ නියෝජනය කරනවා ඔව් හැබැයි ආණ්ඩුව නියෝජනය කරනවා වගකීම තමයි මේකත් ඔය ගම්මහන්න දෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ගෙදර ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසය වගේ ගතියක් තියෙනද එතන දෙගොල්ලක් නේ දැන් මේගොල්ලෝ නම් අඩු ගන්න එක ආණ්ඩුවෙන් දැන් දෙක පැත්තට ආණ්ඩුවෙත් ඒ වුණාට බලන්න මේ කීන අද මේ ප්‍රස්තුතයේ හැට මීට මොහොතකට කලින් කතා කරන කාරණය සම්බන්ධයෙන් පරස්පරයක් නැහැ නේ දැන් ඔබ කිව්ව පාර්ශ්ව දෙකේම පරස්පරයක් නැහැ එකම මතයක ඉන්නේ. එතෙන්දි හරි අපි එකතු වෙලා තියෙනවා. එකතු වෙන්නේ එකම මතයක ඉන්නවා. ඒතකොට අපි නිවැරදි මතේ ඉන්නවා. දැන් මම මේ මෙතෙන්දි මේ ගැන සඳහන් කරන්න ඕනේ අපි මීට වඩා දේශපාලන ගැඹුරු තැනකට යන්න ඕනේ. අද රටේ රට ලෝකේ ආර්ථිකයන් කොයි මට්ටමේද තියෙන්නේ. අපි අනිත් ක්ෂේත්‍රයන් ගන්නවා විද්‍යාව තාක්ෂණ ඔය වගේ ක්ෂේත්‍රයන් ගන්නකොට අපි කොතනද ඉන්නේ. කොයිතරම් පරතරයක් මේ අතරතුර තියෙනවද? අපි මීට වඩා ඊළඟට අපිට විසඳගත යුතු ප්‍රශ්න තියෙනවා. එහෙනම් අපි ඔය එතෙන්ට යන්න කලින් අර අපේ බෙල්ලංගුල නායක හඳුරු කියපු කාරණා හොඳයි එහෙනම්. ඒක අපි එතෙන්ට ගිහිල්ලා එතෙන්ට එතුමා උන්වහන්සේ සඳහන් කරපු තව කාරණයක් තමයි GSV Plus ලබා ගැනීම සඳහා ඔය සමලිංගික කියන කාරණය නීතිගත කිරීම සඳහා දරපු ප්‍රයත්නයක් සම්බන්ධයෙන්. මෙතන වෙලා තින්නේ ඇත්ත වශයෙන්ම දැන් GSP එක සාමාන්‍යයෙන් තිබිච්ච දෙයක්. ඕක ප්ලස් උනේ සුනාමියෙන් පස්සේ. හැබැයි මේ විශේෂම යුරෝපීය සංගමයේ රටවල් මේ කියන සහනේ බදු සහනේ ලබා දීම සඳහා ඒ රටට ආනයනය කරන භාණ්ඩ අපනයනය කරන රටවල් වලට ඒගොල්ලෝ යම් යම් නිර්ණායකයන් පවත්වාගෙන යනවා. ඒකේ ප්‍රධාන වශයෙන් තියෙනවා අපි කොන්වෙන්ෂන්ස් තියෙනවා 27ක්. ඒ කියන්නේ පහුගිය ඉතිහාසය තුළ මේ සම්මුතින් මේ සම්මුතින් 27ක් තියෙනවා ලෝකයේ රටවල් එකඟ වෙච්ච. දැන් උදාහරණ ගත්තොත් බාසෙල් කොන්වෙන්ෂන් කියලා තියෙනවා, රොටර්ඩෑම් කොන්වෙන්ෂන් තියෙනවා, මිනමාටා කොන්වෙන්ෂන් තියෙනවා. අපි ක්ලයිමට් චේන්ජ් කොන්වෙන්ෂන් එක තියෙන මේ ආදි වශයෙන් සම්මුතීන් ගන්නවා. දැන් කියෝටෝ ප්‍රොටෝකෝල් එකත් ඒ වගේ කොන්වෙන්ෂන් එකක්. ඒකට අපි අස්සම් කළා ඇමරිකා එක්සත් ජනපදයට. නමුත් සමහර බලවත් රටවල් ඒවා අස්සම් කළාට ඒවා ක්‍රියාත්මක කළේ නැහැ. දැන් කොන්වෙන්ෂන් වුණාට මේ කොන්වෙන්ෂන් වල තියෙන ඒවා රටේ නීතියක් බවට පත් වෙච්ච අවස්ථා තියෙනවා. මේ 27 එසේ පත් වෙලා නැහැ. මෙහෙත් නාම නැහැ. ඒක නිසා තමයි පරිසරික ප්‍රශ්න ගන්න නමක් ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට මීට අමතරව තවත් වගන්ති කොන්දේසි වගේ පසුගිය රජය තියෙන කොටත් ඒක දෙන්න නම් ඒගොල්ලෝ ඉදිරිපත් කළා තිබුණා. 58ක කතාව වෙන්නේ ඒකයිනේ. අර 27ත් එක තව කොටසක් එකතු වෙනවා. හැබැයි දැන් මෙතෙන්දී මේ කොන්වෙන්ෂන්ස් පිළිබඳව තීනීම නීතිමය රාමුවකට ගැනීම සඳහා පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරන්න ඕනේ ෆ්‍රේම්වර්ක් එක. ඒකේ රාමුව. ඒතර ඒකේ කියන්නේ මෙන්න මේක කොන්වෙන්ෂන් එක. මේකේ මෙන්න මේ ටික තියෙනවා, මේක කෙරලා නැහැ. ඒ නිසා මේක නීතියක් වෙන්න නම් මෙන්න මේ කාල සීමාව තුළ නීතියක් වෙන්න ඕනේ. දැන් එතකොට ඔය ලිංගිකත්වයේ කියන එකේ ඔය සමලිංගික කියන එක සමහර බටහිර රටවල් වල ඇමරිකාවෙත් සමහර ප්‍රාන්තවල හැම එකෙම නෙවෙයි සමහර ප්‍රාන්තවල අද ඒක නීතිගත වෙලා තියෙනවා. ඒක වරදක් නෙවෙයි. වරදක් නෙවෙයි නීතියට අනුකූලව. නමුත් දැන් ප්‍රශ්නේ වෙලා තින්නේ අපේ රටේ තියෙන සංස්කෘතියට ඕක ගැලපෙනවද කියන කාරණේ. අපි පැහැදිලිව දන්නවා ඒක ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම මහා සංඝරත්නයන් කතෝලික කාදිනල්තුමාගින්දලා පූජිකවරුනුත් හින්දු ධර්මය අනුවත් ස්ලාම් ධර්මය අනුවත් අපේ රටේ සංස්කෘතියේ ඒක ගැලපෙන්නේ නැහැ. හැමතිමනේ දැන් ගැටලුව තියෙන්නේ එවැනි සංස්කෘතියට නොගැලපෙන කාරණයක් ඇමති මණ්ඩලයට සාකච්ඡාවට ගෙනෙන්න තරම් කටයුතු කරනවා. නෝ කියන්නේ. ඇමති මණ්ඩලයට ඒ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන යම් වගන්තින් 365 වගන්ති මට මතක හැටියට ඒව ඉවත් කළා සංශෝධනය කරන්න ඕනේ කියන කාරණේ ආවේ නැහැ. එතෙන් දියාවේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් කියන වචනේ තමයි එතන යෙදিলা තිබුණේ. ඒතර ඒක විතා පුරුල් අර්ථයකින් තියෙන කාරණයක්. ඒ පුරුල් අර්ථය ඇතුලේ කොයිතරම් දේවල් ගැබ්බෙලා තියෙන්න පුළුවන්ද කියන බරපතල ප්‍රශ්නේ තියෙනවා. එතන එතකොට අපි කැබිනට් එකේ විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඉතාල පැහැදිලිව මොකද මම ඕක කියන්නේ කැබිනට් එකේ සාකච්ඡා වෙච්ච දේ රූපරාමුවේ ගිය නිසා. නැත්තම් මම ඒක කියන්නේ මොකද නැත්තම් සාමූහික වගකීමකට ගැනීමක් වෙනවා. මේක ගිය නිසායි මම කියන්නේ. එතකොට ජනාධිපතිතුමා ඉතාල පැහැදිලිව කිව්වා සියල්ලටම මත්තෙන් ඔය ගැන තර්ක ඉදිරිපත් වෙන්න පටන් ගන්නකොට මේකට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. GSP සහනය ලැබෙනවද නැද්ද කියන ප්‍රශ්නයක් මට නැහැ.
හැබැයි අපේ රටේ සංස්කෘතියයි මේ ආගම ධර්මයන්ව විරුද්ධ දෙයකට මට එකඟ වෙන්න බෑ. ඒක නිසා ඔක උතනින් අයින් කරන්න ඔය වචනවත් කියන්නේ පවතනින් සම්පූර්ණයෙන්ම අයින් කරන්න නැහැ කියන අදහස එතුමා ප්‍රකාශ කළා. එතනින් එතනින් මේ ප්‍රශ්නේ ඉවර වුණා. GSP Plus වෙනුවෙන් මේ කොන්දේසි ඒක ගන්න කොන්දේසි පනව ගන්න එක සම්බන්ධව ගැටලුවක් තියෙනවා. නමුත් අර වැඩිහිටියන්ගේ ලිංගික අයිතීන් සම්බන්ධව ආණ්ඩුවේ මොකක්ද නිල මතය? ඒ වැඩිහිටියන්ගේ විතරක්ද? ඔව්නේ ලිංගිකත්වය සම්බන්ධ අපි සමාජයේ කතා කරලා දරුවන් ගැන නෙමෙයි අපචාර නෙමෙයි. අපි ඒ ගැන අපි ඒ ගැන අමුතුවෙන් කතා කරන දෙයක් නැහැ. ඒ ඒ රටේ සංස්කෘතියින් අනුව ඒ රටවල ඒවා ක්‍රියාත්මක වෙනවා. එකම දේ තියෙන්නේ අපේ රටේ සංස්කෘතිය අනුව කුමන ආගමකටවත් ගැලපෙන්නේ නැහැ මේවා නීතිගත කිරීම. එච්චරයි තියෙන ප්‍රශ්නේ. සාපි ඒක නීතිගත කරන්න එකඟ නැහැ කියන මතේ අපි ඉන්නවා. එච්චරයි තියෙන ප්‍රශ්නේ. හොඳයි අපිට විරාමයකට අවස්ථාව දෙන්න. අපි තවත් විරාමයකට යන්න සූදානම් වෙන්නේ. විරාමයෙන් පසුව තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සුසිල් ප්‍රේමජාත මන්ත්‍රවරයා සමග තවත් කරුණු කාරණා කිහිපයක්ම තිබෙනවා. අපිට කාලය ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් ඉක්මන් විරාමයකට යමු. සීමාවෙන් එහා දේශපාලන වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව විවිධ මාතෘකාවසේ සාකච්ඡා කරන සලකුණ දේශපාලන සංවාදයේ සුසිල් ප්‍රේමජාත අමාත්‍යවරයා අද සහභාගී වෙන්නේ. ඇමතුමනි, රාජ්‍ය නිලධාරීන් සහ රජයේ අමාත්‍යවරුන් අතර යම් යම් මත ගැටුම් අපි දකිනවා මේ දිනවල, විශේෂයෙන්ම විගණකාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර එවැනි මත ගැටුමක් අපිට දකින්නට පුළුවන්. අපි ඒ ප්‍රකාශයන්ට යමු. මම විගණාධිපතිට ලියුම් හතරක් ලියලා තිබෙනවා. මට ලියුම් වලට උත්තර එවන්න නැතුව මට Sunday Times පත්තරෙන් තමයි ඉදිරිපත් කරන්නේ උත්තර ටික. මේ වගේ අත්නොමතිව ක්‍රියාත්මක කරන මේ වගේ දරදඬු මතේ ඉන්න රජයේ සේවකයන් මේගොල්ලගේ ස්වාධීනත්වය තියෙන පාර්ලිමේන්තුවට මුදල් ඇමතිට දුන්නයි කියලා වාර්තාවක් විමල් රත්නායක පාර්ලිමේන්තුවේ අද පෙන්නනවා. විගණාධිපති තමයි කියන්නේ මේ කෝප් එක තුඩින් මේ සම්පූර්ණ ගනුදෙනුවේ මිලියන 1600 කලාබයි කියලා. එතුමනි කියන්නේ ඊට පස්සෙම කියනවා මට මේකේ තාක්ෂණ දැනුමක් නැහැ. කතානායකතුමා කරුණා කළා. බිමල් රත්නායක ඉදිරිපත් කරපු පත්‍රිකාව මේක විගණාධිපති මට එව්වද? මට ලැබිලා නැත්තම් කොහොමද බිමල් රත්නායකට ලැබිලා තියෙන්නේ කියන එක මේක විමර්ශනය ලක් කරන්න අවශ්‍යයි. ජනවාරි 17 වෙනිදා මේ වාර්තාව මම එතුමගේ කාර්යාලයට බාර දුන්නේ. බාර දීලා මේක මේ කෝප් කමිටුවේ විසින් දැනට පවත්වාගෙන යන කාරණයක් සම්බන්ධ ලියවිල්ලක් නිසා කෝප් කමිටුවේ සභාපතිතුමාට මේක කොපියක් බාර දුන්නා. ඊට අමතරව මේක මහ බැංකුව සම්බන්ධ සිද්ධියක් නිසා මහ බැංකුව අධිපතිවරයාටත් කොපියක් බාර දුන්නා. මේක රහස්‍ය ඩොකියුමන්ට් එක නෙවෙයි. මේ රටේ උත්තරීතර ආයතනයේ පාර්ලිමේන්තුව කියන්නේ. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ට නොදී ආරක්ෂා කරන්න තරම් රහස්‍යභාවයක් විගණකා අධිපතිවරයා හතු නැහැ. මොකද මගේ වාක්‍යෙම තියෙන්නේ පාර්ලිමේන්තුවන මිසක් වෙනත් පුද්ගලින්ට නෙමෙයි. ඒක නම් මං හිතන්නේ කියන කට්ටියගෙම තමයි හලවලා ගන්න වෙන්නේ. ඔය කියන ලෝක බැංකුවේ ඉදිරිපත් කරලා දේ ලිපියක් පිටපතක් මං ගාව තියෙනවා. ඒකේ කියන්නේ we are not aware of international best practices to accurately calculate the potential loss in the case of past bond auction කියලා. ඉතින් ඒකෙන් විගණකාධිපතිරයා international accounting standard follow up කරලා නැහැ කියලා කියනවාද කියලා කියන එක නම් මට නම් තේරෙන්නේ නැහැ. මගේ ඉංග්‍රීසි වැරදිද මන් දන්නේ නැහැ. එහෙම තමයි කියලා දෙන්නේ. එහෙම කිව්වත් මම මේ වார்த்தාව සකස් කරේ ලංකාවේ පාර්ලිමේන්තුවට මිසක් ලෝක බැංකුවට නෙමෙයි. අමුතුමනි, වසර දෙකක ආණ්ඩුවේ ගමන් මග තවම මේ ගමන් මගේ විවිධ සංදිස්ථාන බොහොම භයානක තැන් වලට යනවා පේනවා. දැන් සුදීව මෙතෙන්දි කරුණු කීපයක් අපි තේරුම් ගන්න ඕනේ. එකක් තමයි අර බෙල්ලවෙල් නායක ස්වාමීන් වහන්සේ කිව්වාගේ ජනතාව යම් වෙනසක් කළා නම් ඒ ජනවාරි 8 වෙනිදා ඒකට තුඩු දුන්න හේතුන් සහ ඒවා නිවැරදි කරගන්න දුන්නයි කියන කාරණාවයි උන්වහන්සේත් කිව්වේ. ඒතර ඒක අද සාක්ෂාත් වෙලාවද කියන ප්‍රශ්නෙත් මතු වුණා. ඒතර ඒකටම සම්බන්ධ වෙලා ওই GSP ප්‍රශ්නෙත් ආවා. දැන් ඒකත් එක්කම තමයි ඇඳිච්ච ප්‍රශ්නයක් බවට පත් වුණා විගණකාධිපති. අපි මතක තියාගන්න ඕනේ අපේ රටේ අනුක්‍රම ව්‍යවස්ථාවේ 154 වගන්තියේ උපවගන්තීන් අනුව තමයි විගණකාධිපතිවරයා පත් වෙන්නේ. පත් කරන්න පුළුවන් වෙන්නේ කියන ප්‍රතිපාදන ඒ වගේම විගණකාධිපතිගේ කාර්යභාරයේ මේ සියල්ල එතන තියෙන්නේ. ඒ වගේම රාජ්‍ය මුල්ලේ පිළිබඳ අවසාන වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒක මෙහෙවීම සඳහා විෂයභාර ඇමතිවරු එක එක විෂයන් වලට පත් කරනවා. නමුත් ඒ නිසාම තමයි ස්ථාවර කමිටු දෙකක් තිබෙන්නේ රාජ්‍ය මුල්ලේ සම්බන්ධයෙන් කෝප් කමිටුව, Committee of Public Enterprises, රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳව කමිටුවක, ස්ථාවර කමිටුවක්. ඊළඟ කමිටුව තමයි Public Accounts Committee එක. මම ওই දෙකේම ඉඳලා තිනවා. ඒතකොට අනිත් එක අපේ ඉතිහාසය තුළ මේවැ සභාවකන් දරුවා ඉතාම විශිෂ්ට ගණයේ විවස්සදායකින් බර්නඩ් සොයිසමැනි මහතුරුන් විපක්ෂ යුද්ධයද්දී
පත්වෙලා හිටන් ඉතාම විශිෂ්ට කාර්යභාරයක් ලා විශ්වර්ණපාල වගේ අය දිව්ගුණසේකර වගේ අය ඒ වගේ විශිෂ්ට කාර්යභාරයක් ඒගොල්ලෝ ඉටු කළා. දැන් එතකොට දැන් මේ මේ බලතල මේ සියල්ලම යොදලා තින්නේ ඇයි? මොකද රාජ්‍ය මුල්‍ය කළමනාකරණය කිරීමේදී යම් අමාත්‍යංශයක් ගත්තොත් ඒ අමාත්‍යංශ ලේකම් තමයි ප්‍රධාන ගිණුම් නිලධාරය. එයා තමයි he's answerable and he's accountable. එතකොට දැන් ඇමතිවරුනුත් ඒ වගේ accountable වෙන්න ඕනේ. ඒතකොට දැන් මේවා යම් මේවා සියල්ල මේ විධිවිධාන යොදලා තිබෙන්නේ administrative regulations, පරිපාලන රෙගුලාසි, financial regulations, මුල්‍ය රෙගුලාසි මේ සියල්ලම තියෙන ඉඳා හිටන් මේ ජනතාවගේ මුදල තමයි පාර්ලිමේන්තුව අවසාන වශයෙන් appropriation bill එකකින් එවල විසර්ජන පනතකින් එල්ල වාර්ෂික අයවැය ලේකනේදී මේ බෙදා හැරලා හිටන් මේ රටේ සංවර්ධනය සහ අනිකුත් කටයුතු සඳහා යොදවන්නේ. ඒතකොට මේ වෙන් කරන මුදල ඒ වෙන් කරන පරමාර්ථය සඳහා නිසි ආකාරයෙන් යෙදුනාද කියන එක පරීක්ෂා වෙන්නේ විගණකාධිපති මගින්. ඒතකොට විගණකාධිපති දෙපාර්තමේන්තුව එක් එක් ආයතන වෙන්වෙන් වශයෙන් එක් එක් රාජ්‍ය දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශ වෙන්වෙන් වශයෙන් ඒ කරන විගණන වාර්තා ඉදිරිපත් කිරීම තුළ විශ්වසනීය භාවයක් තියෙන්න ඕනේ. ඒ විශ්වසනීය භාවය හැමදාම තිබ්බා. මෙතෙක් කල් කෝප් කමිටුව ආපු වාර්තා සහ පබ්ලික් එකවුන්ට්ස් කමිටියකට වාර්තා සියල්ලම ඒ වකවනුන්ල හිටපු විගණකාධිපතිවරයා තමයි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම විගණකාධිපති තනතුර ස්වාධීන තනතුරක් කියන හැටියට තමයි අපි සිළු දෙනා සලකන්නේ. ඒ වගේම අපි දැනගන්න ඕනේ දේශපාලඥයෝ හැටියට අපි රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ඒ අයට තිබෙනා වූ සීමාවන් මොනවාද? අපිට තිබෙන බලතල මොනවාද? අපි ඇමතිවරු හැට ක්‍රියාත්මක කරන්නේ විධායක බලයේ කොටසක්. අර නිලධාරීන් විධායක බලයේ ඒ අයට හිමි කොටස සහ මේ රාජ්‍ය මුල්‍ය පිළිබඳ විශේෂයෙන්ම වගවීමක් තිබෙන නිලධාරීන් හැටියට ඒගොල්ලෝ ඒ නීති රීති රෙගුලාසියන් තුලගෙන විගණකාධිපති දෙපාර්තමේන්තුව හරියට ක්‍රියාත්මක කරන්න බැරි වුණොත් එහෙම යම් අවස්ථාවකදී කොහොමද FR අනුව කටයුතු කරන්නේ? දැන් ඉස්සෙල්ලම බලන්නේ ඒ අනුව කටයුතු කරයි කියන එකනේ. විගණන විසුමක් ගත්තාම කෝප් එකේ දුණා පබ්ලික් අකවුන්ට්ස් කමිටියක උනාද ඉස්සෙල්ලා බලන්නේ ඒ යොදවපු මුදල යොදවපු කාර්ය සඳහා ෆයිනෑන්ෂියල් රෙගුලේෂන් එක ඉටු කළාද නැද්ද කියන කාරණේ. ඉතින් එහෙමනම් මේ රටේ එහෙමනම් මේක හොරවුහක් බවට පත් වෙන්න ඕනේ මුළු රටම. මේ ඒ විදිහට අපිට විශ්වාසය තියන්න බැරි වුණොත් මේ නිසා අපි මතක තියාගන්න ඕනේ රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කිරීමේදී මම රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් කරපු කෙනෙක්. ඒ වගේම මම පෙන්නන්නම් මේ මේ රජයේ මේ ආනුක්‍රම ව්‍යවස්ථාවේ උපකමිටුවේ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක ස්වභාව වාර්තාව අපි හැදුවා. ඒකේ සභාපති හැටියටත් මම කටයුතු කළේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඒකේ ඉන්න කමිටුවේ. මම එතෙන්දී කියන්න උත්සාහ කරන්නේ අපි දැනගන්න ඕනේ කොහොමද රාජ්‍ය සේවකින්ගේ තියෙන සීමාවන් මොනවද. ඒ අය රෙගුලාසි වලින් බැඳිලා සිටිනවා. අපි විධායක යම් විධානයක් දුන්නට ඒක ක්‍රියාත්මක කිරීම සඳහා යම් සීමාවන් තියෙනවා. දැන් අපිට මගේ ලේකම්වරයා ඇවිල්ලා කිව්වොත් මම යම්කිසි උපදේශයක් දීලා ඇමතුමනි මෙන්න මේ 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 හේතුන් මත මේක කරන්න බැහැයි කියලා. ඒක බෑ තමයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මෙතෙන්දී අපි මතක තියාගන්න ඕනේ විගණකාධිපතිතුමා කෙරෙහි මන්ද මගේ නම් මම කෝප් කමිටියෙත් ඉඳලා තිනවා මම පබ්ලික් ඇකවුන්ට්ස් කමිටියෙත් ඉඳලා මම ඇමතිවරෙක් ඇට්ට මේ පළවෙනි වතාවට නේ මම 2000 පළවෙනි වතාවට පාර්ලිමේන්තුව ගිය වෙලාවෙත් මම අධ්‍යාපනය වෙද්දී හැරිටියේ. ඒ නිසා මම ඉන්න කියන්නේ මේ සීලුම දේවල් දෙන්න මගේ පළපුරුද්ද අනෝ නම් ඒ සෑම වකවානුවකම හිටපු විගණකාධිපතිතුමන් කෙරෙහි අපි විශ්වාසය තිබ්බා. ඒ වගේම විගණකාධිපතිතුමා මම දැක්ක අද පුවත්පත්වල පැහැදිලි කිරීමක් කළා තිබුණා. හරි විගණකාධිපතිවරයා බැඳී සිටින්නේ රාජ්‍ය මුල්‍ය පිළිබඳ අවසාන වගකීම තියෙන පාර්ලිමේන්තුවට වග කියන්නේ. ඉතින් එතුමා පාර්ලිමේන්තුවට ඒ වාර්තාව යවලා තිනුනා ඒක හරි. දැන් මුතුමනේ දැන් මෙතන තමයි ප්‍රශ්නේ එන්නේ. දැන් රජයේ අමාත්‍යවරුන් රජයේ නිලධාරීන්ට ඔවුන්ගේ සීමාවෙන් එහා ගිහිල්ලා උන්ට යම් පහර කිසීමක් වගේ කාරණයක් සිද්ධ වෙනවද? දැන් මේ තුල එන ප්‍රශ්න අන්තිමට ජනතාවගේ ඔළුවට වැටෙන්නේ. අන්තිමට ආණ්ඩුවේ මේ ප්‍රශ්නේ වෙන්නේ. දැන් ඔබ නියෝජනය කරන්නේ මේ ආණ්ඩුව මහජන නියෝජිතින් හැටියට තීරුම් ගන්න. හැබැයි විවිධ මත අදහස් තියෙන පුද්ගලයෝ ඉන්නවානේ. අපි විශේෂයෙන්ම මහජන නියෝජිත හැටියට අපේ යුතුකමක් සහ වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුවේදී. මේ පාර්ලිමේන්තුවේ මේ වගකීම් සහ ව්‍යවස්ථානුකූලව ස්ථාවර නියෝගයට අපි කටයුතු කරන්න. ඒ වගේම අපි රජයේ නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ඒ අයගේ සීමාවන් තීරුම් අරගෙන ඒවත් එක්ක කරන. දැන් ඔය දැන් කිසිම ප්‍රශ්නයක් නැන්නේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු වාර්තාව අපේ නිලධාරීකවල එතනින් ලබා ගත්ත නම් ඔක අරන් පරිශීලනය කරන්න. දැන් අද දවසේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ලොකු ප්‍රශ්නයක්. ඕක ලොකු ප්‍රශ්නයක් කරගන්න තියෙන දෙයක් නෙමෙයි. ඔව් දැන් මේ එක කාරණයක් ඔය. දැන් අද දවසේදී ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයන් වැඩ කරේ නැහැ. ඕනේ ලීට බහැලා රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශය. ඔබතුමා දුටුවද ඒ ප්‍රකාශය?
අද කරපු ප්‍රකාශන මම දැක්කේ නැහැ. නමුත් මට ප්‍රවෘත්ති බලන්න හම්බුනේ නැහැ. මම හවසින්ලා මේ වැඩ කරගෙන ඉන්නවා. අද නෙමෙයි රංජන් රාමනායක මහතා දුරකථන ඇමතුමක් හරහා ප්‍රාදේශීය කම්බරයක කරබගේම ප්‍රවෘත්ති ප්‍රකාශනෙදි මම දැක්ක මේ ජංගම දුරකථනෙන් ප්‍රකාශ කරපු කරුණ. ඒක මම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ ඒක. හෙන ගහපන් කියලාම කියනවා. ඔය ඉතින් අනේ අර අර ප්‍රාදේශීය ලේකම්තුමියා ඒකට කමන්නේ නැහැ කියලා. ඉතින් වෙන මොකද්ද කියන්නේ දැන් නම් අපි දැනගන්න ඕනේ ඒක තමයි රාජ්‍ය නිලධාරීන් කොයි තැනටද මේ තල්ලු කරන්නේ ඒක තමයි රංග ඇත්ත වශයෙන්ම අද මේ ඇයි මේ මේ අනුකමිටුකුත් දාලා මේ වගේ වහදන්නේ මේක මේක කිව්වලා ඔගොල්ලෝ බලන්න ඕන නම් අපි මේක තාම මහන්සියෙන් හදපු දෙයක් රාජ්‍ය පරිපාලන සේවය වෙනුවට අපි මේක හඳුන්වන්නේ ඒකව රාජ්‍ය සේවය කියලා හිතා ඔගොල්ලෝ දන්නවද අපේ රටේ ARFR එක අවුරුදු 25කින් වත් මේ පිට සංශෝධනය වෙලා නැහැ ආර්ථික ක්‍රම වෙනස් වුණා නිදහස් ආර්ථිකයට ගියා මේ සියල්ල වුණා නමුත් රජයේ නිලධාරීන් තාම වැඩ කරන්න වෙන්නේ ඊට පෙර තිබිච්ච ARFR එකත් එක්ක. ඒතර ඒ සීමාන්තවල නිලධාරීන් වැඩ කරන්න තියෙන්නේ අපි ඉස්සෙල්ලා ආයතන ශක්තිමත් කරන්න ඕනේ. ආයතන ශක්තිමත් වෙනකොට තමයි ඒයට ඒ පරිසරය තුළ ඒ නව ආර්ථික ක්‍රම තුළ වැඩ කිරීම සඳහා අවශ්‍ය ඉඩකඩ පහසුකම ලැබෙන්නේ. අපි ඒක නොකර අතපය බැඳලා හිටන් ඊට පස්සේ නිලධාරීන්ට චෝදනා කරනවා නම් ඒක සාධාරණ නැහැ. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ මම හිතන්නේ දේශපාලන පරිණතභාවය මීට වඩා ලබා ගන්න ඕනේ. අනිත් එක ඉතින් උඩ චන්දදායකත්ව වර්ග කියන්නේ පෑනේ. අපි කතා කරනවා අපේ රටේ සාක්ෂරතාවය 96%යි කියලා. හරි. එතකොට අපි මම දැක්ක ඊළඟදී මම හොඳ උදාහරණයක් කියන්නේ මේ පෙරේද නැත්තම් පළමුදා ජනාධිපතිතුමා ආවා මගේ අමාත්‍යංශයේ SLSI ආයතනයේ ප්‍රමිති ආයතනයේ ප්‍රමිතිකරණය පිළිබඳව මේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයට ඒකේ දෙනවා සේවාවන් සඳහා නිෂ්පාදන සඳහා නව සොයා ගැනීම සඳහා ඒ වගේම ඒ හොඳම සමාගම ඔය ආදි වශයෙන් වාර්ෂිකව ඒක කරගෙන යන වැඩක් මේ දැන් හිතන්නේ 22 වතාවට අන්නේ වගේ කාලයකට තමයි මේ කරන්නේ. එතෙන්දී එතුමාගේ කතාවේදී එතුමා කිව්වා ඔබතුමාලට නම් නැවත ඒක ආපහු පටි දාලා බැලුව හැකි. ඔබතුමාලත් ඒක වාර්තා කළා. එතෙන්දී එතුමාගේ කතාවේදී සඳහන් කරනවා අපි මේ භාණ්ඩ සේවා ආයතන පිළිබඳව ප්‍රමිතියක් ගැන කතා කරනවා. ඒ දේශපාලනඥයෝ ගැන ප්‍රමිතියක් කතා කරනත් කියනකොට ඉරායාසෙන් ඒ ශාලාවේ හිටිය මම හිතන්නේ මහාචාර්යවරු ආචාර්යවරු පෞද්ගලිකාංශය රාජ්‍යාංශයේ නිලධාරීන් ඒක 400ක් විතර හැමෝම අප්පුඩි ගැහුවා මේ සිරු දෙනාම අප්පුඩි ගැහුවා මොකද්ද මේ දෙන පණිවිඩය අපි ඒ ගැන අවධානය යොමු කරන්න විරාමයකට යන්න හොඳ වෙලාව විරාමයකට යනවා අවසන් විරාමය සීමාවෙන් එහා දේශපාලන අද සලකන දේශපාලන සංවාදයේ අවසාන සාකච්ඡා වටේට අපි ප්‍රවිෂ්ට වෙන්නේ සුසිල් ප්‍රේමචන්ද අමාත්‍යතුමා සමග බොහෝ කාරණා ප්‍රසාකච්ඡා කළා බොහෝ කාරණා පිළිබඳව තර්ක විතර්ක වාද විවාද සිදු කළා අවසාන සාකච්ඡා වටේදී තවත් කාරණා කීපයකින් මේ සාකච්ඡා අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා විමල් ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා මේ සාකච්ඡා පුරා මත කරපු කාරණා දිහා බැලුවම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබතුමා අමාත්‍යවරයෙක් කැටි රාණ්ඩු පක්ෂ වෙන කෙනෙක්ද නැත්නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක්ද කියලා පහුගිය 27 වෙනිදා නුගේගොඩ රැස්වීමෙන් එහෙන් පස්සේ ටිකක් ඔබතුමාගේ තීව්‍රතාවය වැඩි කරලා තියෙන කරණමක් ගහන්නද රැස් වෙන්නේ සුසිල් ප්‍රේම නෑ ඇත්ත වශයෙන්ම මම 27 වෙනිදාට කලින් තමයි මේ 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 ගොඩක් ප්‍රකාශ කළේ මම කාලයක් ටිකක් නිශ්ශබ්දව හිටියා මොකද මට මේ ආයුතු අවලාදනිකුත් කළා සමහර පාර්ශ්වයන් ඉතින් මම ඒවට පොඩ්ඩක් ඉඩ දීලා හිටියේ මොකද ඒක යම් මතයක් සමාජගත කළා එහෙන් පස්සේ යම් ආවේගකාරී ලෙස ඒක තේරුම් යනකම් අපිට තේරුම් කරන්න ගියාට තේරුම් ගන්න නැහැ බොහෝ දෙනා. මේ මං හිතුවා දැන් මේ වෙනකොට දැන් ඒක තේරුම් ගන්න මන්ටකට ඇවිල්ලා තියෙයි කියලා හිතා. ඉතින් ඒ නිසා තමයි අර ඔබ මුලින්ම මතු කරපු ප්‍රශ්නේ මම පිළිතුරු දුන්න මෙතන රූපරාමයේ ගිය කාරණය සඳහන් කළේ. එතනින් තමයි පටන් ගත්තේ මේක. හැබැයි ඒක මේ මේ නුගේගොඩ රැස්වීමට මාසික විතර කලින් මම ඒ ප්‍රකාශ කළේ ඒ පදනමම ගියා ඒ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ බලවේගයේ චලනයන් දිහා බලාගෙන ඔබත් තීන්දුව තියෙනවා නෑ එහෙම චලනයන්ගේ බලන්න දෙයක් නෑ ඔය චලනය කරන්න හදන අයට වඩා අපි ඔතන ඉඳන්ගේ චලනය කරපු අය ඒවයි ප්‍රතිඵල හැටියට අපි ආණ්ඩුව පිහිටවපු අය 1977 පෙරදුනෙන් පස්සේ 94 අපි CTV බස් එකෙන් ගිහිලා තමයි පස්සර හොරෝපතාන මේ පැතිවල ඉන්න අපි පාක්ෂිකින්ගෙන් අහන්න මොන්රාගල අපි බස් රථවලින් ගිහිලා CTV බස් එකෙන් ගිහිලා තමයි අපි මේ ගෙන්ගට ගිහිලා හිටන් පක්ෂ සංවර්ධනය කළ හිටන් මෙතෙන්ට ගෙනල්ලා හිටන් 94 ජයග්‍රහණය කළා එතනදලා දැන් තාම පක්ෂ ජනාධිපතිවරයෙක් තාම ඉන්නේ 94 ඉඳලා ගත්තා අපි එතෙන්ට ගෙනාවේ නෑ හිටන් එහෙමනම් එහෙම නැත්තම් ඔබ අද මේ සිදු කරන ලබන්නේ ඔබේ අනිත් පාර්ශවයට ආණ්ඩු කරවන අනිත් පාර්ශවයට රෙඩ් කාඩ් පත නිකුත් කිරීමක්ද මේක තේරුම් ගන්න ඕනේනේ මොකද පාර්ෂයන් හවුල් වෙලා රජයක් කරනකොට
අනිත් පාර්ශ්වය කියන්නේ මොකක්ද කියන එකටත් ඇහුම්කන් දෙන්න ඕනේ. අනිතක ඒ ඒ පිටරන් නෙවෙයි රටේ ජනතාවගේ පැත්තෙන් රට පැත්තෙන් බඳලා තීන්දුව ගැනීමේදී නිවැරදි තීන්දුව ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය හිටියත් විපක්ෂය හිටියත් දැන් විපක්ෂ මන්ත්‍රීවරු කරන්නේත් ඒකනේ. ඒ කියන්නේ විපක්ෂයකින් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවක් වැඩි කරනවා නම් ඒක නිවැරදි කළා නිවැරදි කළා යොමු කිරීම. ඒක ආණ්ඩු පක්ෂය ඉදන් කළයි කියලා ඒක වෙනසක් නෑ. මේ මේ මුදා හැරෙන්නේ සුසිල් ප්‍රේම්ජාන්ත අමාත්‍යවරයාගේ පෞද්ගලික කාරණාද නැත්නම් ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුදා හැර යුතු දෙයක්ද සලකුණහරා මේ ඉන්නේ? තමන්ට කැමති විදිහකට ඒක තේරුම් ගන්න පුළුවන්. හොඳයි, අපි මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය පිළිබඳව විවිධ කාරණා විවිධ තැන්වල මත වෙනවා. ආසන්නම දිනක ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපතිවරයා පුද්ගලයන් 10 දෙනෙක් ඉලක්ක කරගෙන මෙන්න මොවුන් නිසා තමයි ඒ පරාජය සිදු වුණේ කියලා කිව්වා. අපි ඒ ප්‍රකාශය බලමු. අද ගොඩක් අය කියනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා පැරද්දුවේ කියලා. මම කියනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් නෙමෙයි, ගම්පහ දිස්ත්‍රික්කේ නායකයෝයි, කොළඹ දිස්ත්‍රික්කේ නායකයෝයි, මහනුවර දිස්ත්‍රික්කේ නායකයෝයි තමයි මහින්ද මහත්තයා පැරද්දුවේ. ගම්පහ දිස්ත්‍රික්කේ තමුන්නාසේලා දන්න පණ්ඩරලක් දැම්මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දින්න දිස්ත්‍රික්කේ. ගම්පහ දිස්ත්‍රික්කේ නායකත්වය දුන්න බැසිල් රාජපක්ෂ මහත්තයාලා, ඒ වගේම ප්‍රසන්න රන්තුංග මහත්තයා එදා මහේමති ගම්පහ දිස්ත්‍රික්කේ නායකත්වය. ඒ අය තමයි ගම්පහ දිස්ත්‍රික්කේ පැරද්දුවේ ඉන්දියාවෙන් ඇවිල්ලා නෙමෙයි. කොළඹ දිස්ත්‍රික්කේ පැරද්දුවේ කවුද? විමලිරවංශ මහත්තයයි, දිනේෂ් ගුණවර්ධන මහත්තයයි, උදේගම්මාපිල මහත්තයයි, ගාමිණී ලොග්ගේ මහත්තලා මේ කට්ටිය එකතුලා කොළඹ පෙරද්දුව. කේහලිය රඹුකැල්ල මහත්තයයි, මහින්දානන්ද අලුත්ගමේ මහත්තයයි, ඊළඟට රත්තත්තේ සහෝදරයයි, දිලුම් සහෝදරයයි මේ කට්ටිය එකතුලා මහනුවර පෙරද්දුව. මේ දිස්ත්‍රික්ක තුන දිනුවා නම් මහින්ද මහත්තයා දිනන්නේ නැද්ද? කුමන්ත්‍රණේ කොහෙන්වත් නෙමෙයි ආවේ. මේක ඇතුලේ ඉන්න තමයි මහින්ද මහත්තයා පෙරද්දුවේ. අද ඈ ගහන බෙරිහම් දෙන බොරුවට. ඔබ එකඟද ඒ ප්‍රකාශයට? නෑ, මම ඒක කරන්නේ. මොකද හේතුව මගේ දේශපාලන විග්‍රහය ඊට වඩා වෙනස්. මොකද එතුමා දඹදෙණි ආසනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හැට කටයුතු කරනකොට මම මහමැතිවරයා හැටියට ඉඳලා ඒ ආසන්නයේම ගිහිල්ලා වැයම මැතිවරණය මෙහෙවනකොටත් එතුමල්ලා ප්‍රාදේශීය සභාවේ හිටියා. ඒ තරුණ මන්ත්‍රීවරු. ඉතින් එතුමල්ලාට දේශපාලනේ ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා, විග්‍රහ කරගන්න දේවල් තියෙනවා. දැන් අපි කොහොම කොළඹ දිස්ත්‍රික්කයේ කියලා අපි ඉතිහාසයේ පුරාවටම ගත්තොත් එහෙම කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරයේ 1994 මැතිවරණයේදී පවා අපි ජයග්‍රහණය කළේ නැගෙනහිර කොළඹ විතරයි. ඒ බර්නඩ් සොයිසම එතුමා ඉන්න කාලේ ඡන්ද 354කින්. ඉන් මෙපිට අපි කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළු මහියංගනේ ඇර අනිත් සියලු ආසන ජයග්‍රහණය කළේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනි ඉන්නකොට මේ 94 ජනාධිපති මැතිවරණයේදී ගාමිණ සේනායක මැතිතුමා බ්‍රෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අවස්ථාවේදී. ඒ අවස්ථාවේදී ඒ හැර අපි ගත්තොත් ඉතිහාසයේ පුරාවටම කොළඹ මහනගර සභාව පවා අපි කවදාවත් දිනලා නැහැ නේ. අපි ඉතිහාසය ගන්නකොට එන්.එම්. පෙරළ මැතිතුමාලා හිටපු කාලයක් තිබුණා, වාමාංශික පිට කෙනමන්ලා මැතිතුමාලා හිටපු කාලයක් තිබුණා, චාල්ස් වේදගන්ලා හිටපු කාලයක් තිබුණා කමියුනිස්ට් පක්ෂයේ, ඒ වගේ තිබුණා. ෆෞසිය මැතිතුමා අර පක්ෂේ වෙනස් කරපු අවස්ථාවේදී හරුණාම නගරාධිපති ධුරයකට අපේ කෙනෙක්පත් වෙලා නැහැ. වාමාංශික සහ ප්‍රගතිශීලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිහුදා ඉඳලාම. ඒ නිසා කොළඹ නගරය විවිධ ජනකොටස්, ඒ වගේම ඉතාම සංකීර්ණ ජනකොටස් සමූහයක් තියෙන දේශපාලනයක් තියෙන දිස්ත්‍රික්කයක්. ගම්පහට එද්දී ඉන්න මං කියන්නේ මම පැහැදිලි කරන. ඒ නිසා ඒකේ දේශපාලන ඉතිහාසය බලන්න ඕනේ. දිස්ත්‍රික්ක පද නෙමෙයි මැතිවරණ තියෙනකොට අපි කොළඹ එහෙම දිනලා නැහැ. අර කිව්ව අවස්ථා දෙකේදී අර අරකත් එක ආසනයේ විතර. හැබැයි කොළඹින් පිටට යනකොට අපි කෝට්ටේ, කොළණ්ණාව සමහර අවස්ථාවල, ඊළඟට කඩුවෙල, හෝමගම, කැස්බෑව, අවිස්සාවේල්ල, මහරගම, මේටිකෙන් තමයි අපේ ඡන්දපදනම ගොඩනගන්නේ. ඒකෙන් තමයි කොළඹ නගරයේ සහ ආසන්නයේ පරාජය වෙන එක ආවරණය කරන්නේ. එහෙම එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. දැන් ඒක වුණා ජනාධිපතිවරණයෙන් යුද්ධෙන් පසුම ආපු ජනාධිපතිවරණේ, මහමැතිවරණේ, ඒ වැඩි අපි එහෙම ජයග්‍රහණය කළා. ඒ ඇර අපි මැතිවරණ ප්‍රතිපාල විග්‍රහ කළොත් එහෙම වෙලා නැහැ. දැන් ඊළඟ කාරණේ ගම්පහ දිස්ත්‍රික්කේ ගත්තොත්, ඇත්ත වශයෙන්ම ගම්පහ කියන්නේ ඊටාම ඡන්ද පදනමක් තියෙන දිස්ත්‍රික්කයක්. ඒ දිස්ත්‍රික්කේ පරාජය වීම, මම හිතන්නේ ඒ දිස්ත්‍රික්කේ කුඹුරක මහනියරක් ගත්තොත් රංග අඩි 6ක් විතර පල්ල, ඒකත් කාපට් කළා තිබුණේ. කුඹුරක ගත්තත් මේ කවුරුත් නිවාස නැති ඒත් ලයික් කරන හිටවල තිබුණා. පොළවල් ඇති කරලා තිබුණා. මල්පැල, ස්වයන් රැකියා, සුරතල් මසුන්, බෙදාහැරි, මේ සියලු දේවල් සිදු වෙලා තිබුණා. එහෙම වෙලා ඡන්ද 4000කින් අපි පරාදයිනේ ගම්පහ දිස්ත්‍රික්කේ. මම දකින හැටියට ওই සියලු දේට වඩා වැදගත් උනේ එතන ප්‍රධාන සිද්ධින් දෙකක්. එක තමයි රතුපස්සල සිද්ධිය. අනිත් එක තමයි මිනුවන්ගොඩ
ප්‍රදේශයේ ඒ ආසනයටත් බලපෑවා මේ අර තරුණයා ඝාතනය වීම මොකද්ද නිදහස් වෙළඳ කලාපේ ඇතිවෙච්ච වෙඩි තැමීම නිසා රෝෂෙන් චානක මම රෝහල්ටත් ගියා බොහොම අවසාන අවස්ථාවේ හිටියේ මේ තාම අමාරු අවස්ථාවක ඔය ප්‍රසන්නන්දුංග මහත්තුමා දවස් දෙකක් නිදිමරුව රෝහලේ ඉඳගෙන මේ රෝගියාව ගොඩගන්න මේ වෛද්‍ය විශේෂඥයෝ කොළඹින් යවනවා එතන ඉඳගෙන ඒ සම්බන්ධයෙන් එහෙම කටයුතු කළා. ඉතින් සමහරව ඒව දන්නේ නැහැ. ඒක මම ඇත්ත කියන්නේ මම බොරු කියන්න අවශ්‍ය නැහැ නේ. එතකොට මතක තියාගන්න මේ 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 වටේ දැන් රතුපස්වල සිද්ධිය හමුදාවෙන් වෙඩි තැබීමෙන් මැරුණා. ඉතින් ඒ වෙලාවේ අපි රජයේ නියෝජනය කරමින් හිටපු අය වුණත් මේ බඳුන් කර සිද්ධිය වගේ අද සමහර මේ මේ පාර්ශ්වකරුවන්ට ඒකට අවතීර්ණ වෙන්න බැරුව වගේ අපිට ලොකු ප්‍රශ්නයක් ආවා එතෙන්දී. මොකද හේතුව ජලය පිළිබඳ ප්‍රශ්නයකදී පිරිසුදු ජලය ලබා ගැනීමට ගිය අවස්ථාවකදී ඒක පෞද්ගලික සමාගමක එතනම පරිසර බාර විෂය බාර ඇමතිවරයා. ඒතර ඒවැය වර්තා ඒ ඔක්කොම එන්න කලින් එතුමතු වෙච්ච ප්‍රශ්නේදී ඒක ඉම් මෙපිට ඒක විසඳගන්න තිබුණා. පොලිසිය හරහා වෙඩි තැබීමකින් තොරව ඒක විසඳගන්න තිබුණා. ඉතින් මේක කිසිසේත්ම මේක රතුපස්සල සිදු වුණා නම් මතක තියාගන්න ගම්පහ මැතිවරණ ආසනය තමයි අත්තනගලටත් වඩා වැඩිම වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගන්න ආසනේ ගම්පහ ආසනේ. ඒක තමයි මේක සිද්ධිය වුණේ රතුපස්සල. අදටත් තෙලිදරව් වෙලා නැහැ කවුද නියෝග දුන්නේ කියලා. ඔනේ ඒ කිසිවිට සිද්ධියක් වුණානේ. හැමතිස්සෙම මේ අගතිරපත් පාර්ශ්වය වෙනුවෙන් අනුකම්පා වෙනවනේ. ඊටන්ට මේ සිද්ධිය අනුමත කරනවද නැද්ද කියන ප්‍රශ්නේ මිනිසුන්ගේ බුද්ධියෙන් මතක තියාගන්න ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයට ආසන්නම ඡන්ද සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කවල පොඩ්ඩක් වැඩි ඡන්ද සංඛ්‍යාව 50,000 කිමිතර මාගේ මතක හිට අවසානම ඇතිවරණේ අපේ රටේ සාක්ෂරතාවයේ කොළඹට වඩා වැඩි ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ රටේ ගුරු පරපුරෙන් වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. දැන් වෙන පොළොන්නරුව එක එක පැතිවල ගිහිලා උගන්වන හැකද වැඩි දෙනා ගම්පහ. මොකද මම ගම්පහ ගිහිලා තමයි ඉස්ලාම පාර්ලිමේන්තුවට ගියේ. 1,85,000 කරගෙන වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව අරගෙන 2000 මැතිවරණයේදී. ඒ නිසා මම පැහැදිලිව දන්නවා ගම්පහ කියලා කියන්නේ අගමැතිවරු 3 දෙනෙක් ජනාධිපතිනියක් එහෙම බිහි කරපු දිස්ත්‍රික්කයක්. ඉතින් ඒක නිසා ඒ පිට ගන්නෝ නම් එහෙම මිරිගම තින්නේ ගම්පහ දිස්ත්‍රික්කෙ. එතකොට ඩීසල් නායකමැතිතුමා ඩල්ලිසල් නායකමැතිතුමා මේ ආදිවාසීන් ගන්නකොට මේ ඒ දිස්ත්‍රික්කයට සම්බන්ධයි වගේ. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ මේ සිද්ධින් ඒ සිද්ධිය වෙන වෙලාවේ තේරෙන්නේ නැහැ මේකේ තියෙන බලපෑම ප්‍රමාණය. මේක හැම දේශපාලකයන්ටම දේශපාලන නායකයන්ටම ඉතා වැදගත් පණිවිඩයක් දෙනවා. මේ සිද්ධින් දෙක ප්‍රධාන හේතුවක් වුණා අපි 4000කින් ගම්පහ දිස්ත්‍රික්කේ පරදින්න. අපි ඉලක්ක කළේ 100,000කට වැඩියෙන් ගම්පහ දිනාවේ කියලා හිතා. නමුත් ඒක නෙමෙයි සිද්ධ වුණේ. එතන විශාල බලපෑමක් තෙරපීමක් ආවා මැතිවරණයේදී තමයි නිශ්ශබ්දව ගිහිල්ලා ජනතාව චන්දපොළට ගිහිල්ලා ඡන්ද දෙන්නේ. ඉතින් අර ඒ ශාන්ත බණ්ඩාර කියන කරුණු වලට කෙසේ වෙතත් ඔය මංම මගේ විග්‍රහය අනුව මේක ප්‍රධාන කාරණයක් බවට පත් වුණා ගම්පහ දිස්ත්‍රික්කයේ පරාජය. හැමතුම් අපි සාකච්ඡාව අවසන් කරන්න බලමු. මහනුවර දිස්ත්‍රික්කේ ගන්නවනම් මහනුවර දිස්ත්‍රික්කේ හැමදාම අපිට ආවාසි දිස්ත්‍රික්කයක්. මොකද මහනුවර දිස්ත්‍රික්කේ වතුකරේ ඡන්ද තිනවා විවිධ ජන කොටස් ඉන්නවා. කොළඹ නගරේ වගේම තමයි. මහනුවර මහනගර සභාව අපි ජයග්‍රහණය කළේ අවුරුදු 50කට පස්සේ මගේ මතකයේ හැටියට ජනා මේ මේ යුද්ධෙන් පස්සේ අවසන් නිම කළා පස්සෙන් ආපු මැතිවරණයේදී විතරයි. ඉතම සුළු ඡන්ද සංඛ්‍යාව. එහෙම නැත්නම් හැමදාම මේ මහනුවර ආසනේ පරාදයි. සෙංකඩගල පරාදයි. ඉතින් ඒක නිසා අපි මේවා දේශපාලන විග්‍රහයන් හරියට කරගන්න ඕනේ කොහොමද මේ ජය පරාජයන් සිදුවෙන්නේ කොහොමද කියන එක ඉතිහාසයේ මැතිවරණ ප්‍රතිපල විග්‍රහ කරලා දැනගන්න ඕනේ. දැන් මම මතකෙන් කිව්වේ නොකිය කියන්නේ තව ඉගෙන ගන්න කියලා. ඇත්තෙන්ම හොඳයි රංගනා මටත් තියෙනවා ඉගෙන ගන්න. හොඳයි අපි අවසාන වශයෙන් මම ප්‍රශ්න දෙකක් අහනවා ඔබතුමාගෙන්. පළවෙනි ප්‍රශ්නේ රජයේ හෙට දවස පිළිබඳව වර්තමාන ආණ්ඩුවේ හෙට දවස පිළිබඳව ඔබතුමා මොකද කියන්නේ? ඇත්ත වශයෙන්ම කරුණු නිවැරදි කරගන්න කාලේ තියෙනවා. මොකද අපි එකක් තියෙනවා අපි අභියෝග මැද්දේ මේ ආණ්ඩුව යන්නේ. ප්‍රධානම කාරණයක් තමයි අපේ වෙළඳ ශේෂයේ තිබෙන විශාල පරතරය. ආනයනයන් සඳහා ඩොලර් බිලියන වලින් ගත්තොත් 20ක් යනවා. අපනයන ආදායම සහ අපේ රෙමිටන්සස් වලින් අපිට එන්නේ බිලියන 12 11 නිසා හැමතිස්සම බිලියන 8ක් 9ක් අතර පරතරයක් මෙතන හිටලා තිනවා. මේකට එකතු වෙනවා අපි ණය ගත්තා. ඒවා ප්‍රාග්ධනීය දූම් කළා. ණය අරන් තමයි හැම අපි වගේ රටවල් හැම එකක්ම කළා. ඉතින් මේ මහවැලිය කළෙත් ණය අරගෙන ඊට වඩා ප්‍රමාණය වැඩි, ගුණාත්මක භාවය වැඩි එහෙම වෙන්න පුළුවන්. නමුත් ණය අරන් තියෙන ඉතිහාසෙම. දැන් එතකොට මේ ගත්ත ණය කල්පිරණ කාලයක් තියෙනවා. මැචුව වෙනවා. ඒතර ග්‍රේස් පීරියඩ් එක ඉවර වෙනකොට ඒක මැචු වෙලා ඉන්ස්ටෝල්මන්ට් එකයි ඉන්ට්‍රස්ට් එකයි දෙකම ගෙවන්න වෙනවා. ඒතර ඒ ගෙවන්න වෙන කාලෙත් එක්ක දැන් ගණනය කිරීම කළොත් එහෙම 2018 වෙනකොට ඩොලර් බිලියන 4ක් මිලියන 4000ක් යනවා අපි මේ ගත්ත ණය දැන් කල්පිරුණාම මේවා ගෙවා ගැනීම සඳහා. එතකොට මේ හතරත් එකතු වෙනවා අර 8ට. ඒතර 12යි.
දැන් කොහොමද අපි මේක ආවරණය කරන්නේ? දැන් අපි ඔය GSP ගැන කතා කරන්නේ. මගේ මතයක් තියෙනවා මේ ගැන. මේක ගැන හිතන්න. හැමෝටම මේ ගැන කල්පනා කරන්න. මම මේ කවුරුත් කෙනෙක් කියන්නම් වාලේ ඒක පිළිගන්නව නෙවෙයි. GSP එක පැත්තකින් තියමු. දැන් අපේ ඇඟලුම් කර්මාන්තේ මොකද වෙලා තියෙන්නේ? අපි කම් අපි ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ ඇඟලුම් කර්මාන්තේ මේ සහනය අරගෙන වැඩි ආදායමක් ගන්නනේ. නේද? හරි. දැන් අපිත් එක්ක තරඟ කරනවා බංග්ලාදේශයේ, වියට්නාමයේ, චීනයේ. දැන් අපේ රටේ ගැඟලුම් කම්වලේ සමහර අය මට ගුවනේදි මුණ ගැහිලා දිනවා. ව්‍යාපාරිකයෝ බොට්ස්වානා වලට යනවා, උගන්ඩා වලට යනවා, හර්මන්සාලා පටන් ගන්න. ඇයි? එතන ශ්‍රමය අඩුයි, එතන විදුලි බිල අඩුයි. එතකොට අපේ යම් ෂර්ට් එකක්, කලිසමක්, ටී ෂර්ට් එකක් නිෂ්පාදනය කිරීමේදී යන ඒකක පිරිවැයට අර ගාන එකතු වුණාම ඒකට අර වෙළඳපොලේ තරම් කරන්න බෑ. වියට්නාමයේ, බංග්ලාදේශයේ, චීනෙන් එන භාණ්ඩයත් එක්ක ඊළඟට ගුණාත්මක භාවය, ක්වොලිටි ඉම්ප්‍රූවමන්ට් එක. දැන් ඒක කරන්න ඕනේ මොකෙන්ද? ක්වොලිටි ඉම්ප්‍රූවමන්ට් කරන රිසර්ච් වලින්. ඒත් දැන් අපි දැන් කරන ස්ලින්ට් එකේ යම් රිසර්ච් ප්‍රමාණයක්, නමුත් මේවට එන මුදල් ප්‍රමාණය අඩුයි. සා මතක තියාගන්න, අපි මේ ඇඟලුම් කර්මාන්තේනේ මොකද හුදෙක් GSP ප්ලස් එක ලැබීමෙන් පමණක් අපි ආදායම් වැඩි කරගන්න පුළුවන් කමක් නැහැ. අපි ඊට වඩා යොමු කරන්න ඕනේ කර්මාන්තසල වැහෙනවනම් වැහෙනේම නවත්ත ගන්න පළවෙනිම පියවර ගන්න ඕනේ. එහෙනම් විදුලි බිල අඩු කරන්න ඕනේ. ඒතකොට අපේ සාක්ෂරතාවය වැඩි වෙනවයි කියන්නේ ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුම මිල වැඩියෙන් ගෙවන්න ඕනේ. එහෙමනම් අපි ඒකට ගැළපෙන අපනයන ආදායමක් අපි නිර්මාණය කරන්න ඕනේ. දැන් කියුබාවේ තමන්ගේ විදේශ ආදායම කොහෙන්ද වැඩිපුරම ගන්නෙ? සංචාරක ව්‍යාපාරය. අනිත් එක කවුරු යවන්නේ? වෛද්‍යවරු 30,000ක් සේවය කරනවා වෙනිසුලාවේ. වෙනිසුලාවේ තෙල් තියෙන රටක්. ඒතර ඒකෙන් එන ආදායම තමයි අද වැඩි හරියක් මේ 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 කියුබාවේ ඒක කරන්නේ. දකුණු කොරියාව මොකෙන්ද කරන්නේ? 140%ක් ආදායම හොයන්නේ මොනවාද? Samsung තමන්ගේ එක නිෂ්පාදනයයි. සෙල් එක, ටෙලිවිෂන් එක. අද ඇමරිකාවට ගිහිල්ලා බලන්නකෝ මොකද්ද ටෙලිවිෂන් එක තියෙන්නේ? Samsung. එංගලන්තෙට ගිහිල්ලා බලන්න. ඉතින් ඇයි? අන්ති ඒක නිසා අපි දැනගන්න ඕනේ ලෝකයේ ආර්ථිකයේ මෙහෙ වෙන ආකාරය. ඒතර අපේ සම්පත් උපයෝගී කරගෙන, අපේ මානව සම්පත් උපයෝගී කරගෙන අපි කොහොමද අපි අපනයන ආදායම වැඩි කරගන්නේ කියන තැනට යන්න ඕනේ විතරක් නෙවෙයි, සැලසුම් සහගත ආර්ථිකයක් තියෙනුනේ අපේ රටේ ඉන්න උගතුන්, බුද්ධිමතුන් මේ වැඩපිළිවෙලට සම්බන්ධ කරගන්න. දැන් මගේ අමාත්‍යංශය අපි මහාචාර්යවරු, ආචාර්යවරු තමයි හැම ආයතනයකම ඉන්නේ. මට පුළුවන් කමක් නැහැ මේ දේශපාලඥයෙක් ගිහිල්ලා අපේ ආයතනවල සභාපතිවරු කරන්න. මොකක් යම් අධ්‍යාපන මට්ටමක් තියන අය වෙන්න ඕනේ පනතේ හැටියටම. එසේ නොවුනත් මම පත් කරලා තින්නෙත් එහෙම අය තමයි වැඩි හරියක් ඒ ආයතනවල. දැන් එතකොට දැන් ඒ අයට දැන් අපි ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. අපි කවුද අපි 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 එයාගේ උපදෙස් ගන්නවද? එයා උපදේශක මණ්ඩලයක් හැටියට ඉන්නවද? අපි එයා ඉන්නවා විදේශ රටවල ගිහිලා ඉහළ තනතුරු දරන විද්‍යාඥයෝ, ආර්ථික විද්‍යාඥයෝ, සමාජ විද්‍යාඥයෝ. අපි ඒ අයව ඒ අයගේ සහයෝගය අරන් දෙනවාගේ දැනුම පළපුරුද්ද අපි අරගෙන නැහැ. ඔබතුමාගේ අමාත්‍යංශයේ ඥාතීන් එහෙම ස්වේච්ඡාවෙන් වැඩ කරනවද? නෑ, කවුරුත් නෑ නේද? දැනගන්න හැබැයි අපි එහෙම සම්ප්‍රදායක් නෑ නෑ, එහෙම වැඩ කරන්නේ. අන්තික අපේ අමාත්‍යංශයේ තිබෙන ආයතනවල මේ ඥාතින්ට කියලා කරන්න බෑ. යම් කිසි ආයතනයක් ගත්තොත් ඒ ආයතනේ පනතනෝ තියෙනවා කවුද පත් කරන්න ඕනේ කියලා. අනිත් එක ඒ විෂය පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් නැනෝ තාක්ෂණිකින් තියෙන එකට මේ නිකන් යන පුද්ගලෙක්ව ගිහිලා දාන්න බෑ. මේ කලා උපාධියක් තියෙන කෙනෙක්ව දාන්නවත් බෑ. ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන අය වෙන්න. ඉතින් මං කිව්වේ ඒකයි. ඉතින් ඒතර අපි මේ අයගෙන් ප්‍රයෝජන ගන්න තියෙන සම මතක තියාගන්න ඕනේ. මේ රාජ්‍ය පාලනේ අපිට වඩා සාක්ෂරතාවය අඩු රටවල පවා අද පරීක්ෂකින්ගේ සංඛ්‍යාව සංඛ්‍යාත්මක වැඩි අපිට වඩා. අපි අධ්‍යාපන ක්‍රමය පෙළගස්සන්න ඕනේ ඊළඟ. දැන් අපි ගත්තොත් අවුරුදු 15ක් ඉස්සෙල් පිටිපස්සෙන් ඉන්නේ. අපි මේක යන්න ඕනේ. දැන් මගේ අමාත්‍යංශ විද්‍යා තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා විශාල වැඩ කොටසක් දැන් සැලසුම් කළා. සමහර ඒවා ආරම්භ කළා. දැන් ඉස්සරහට යනවා. ඒකට අධ්‍යාපන අමාත්‍යංශය, වෘත්ති පුහුණු අමාත්‍යංශය, උසස් අධ්‍යාපන මේ ඔක්කොම සම්බන්ධ වෙන්න ඕනේ. ඒක අපි දැන් කරගෙන යනවා. ඒක ලොකු ජාත්‍යන්තර සමුළුවක් මෙහි තිබ්බා. දැන් ඊළඟ අදියරට ගිහිලා තිනවා. ඒ විදිහට යනවා. හැබැයි ඒකට යම් කාලයක් ගත වෙනවා. යම් කාල සීමාවක් යනවා. ඉතින් මතක තියාගන්න ඕන ඕනෙම රටක. දැන් බලන්න තාක්ෂණ කොච්චර දියුණුද. සංකේලකන දත්තයන් ටික බලන්න. මේව ටික සකස් වෙන්න බෑනේ නං හිටන්. ඉතින් ඒක නිසා අපි අපේ රටේ ඉන්න උගතුන්, බුද්ධිමතුන්ගේ සහය, ඒ අමාත්‍යංශ හරහා උපදේශක මණ්ඩලය හැටපත් කරගෙන ඒගොල්ලන්ගේ සහයෝගය ලබා ගන්න. අපි හිතන්න රකයි අපි සිරුන් දෙම දන්නවා කියලා. අර ඉංග්‍රීසි කීමනක් තියෙනවනේ. He who knows not and knows not that he knows not is a fool. Taman nodanna bawa nodanna putgalaya yam ekak kiyena. ඉතින් අපි ඒ තත්ත්වයට පත් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හැමදෙස්සම දැනගන්න අපිට තව ඉගෙන ගන්න. හැමතුමා, ඉතම කිතාව අනිත් අයගේ සහයෝගය ගන්න ඕනේ. මෙන්න මේක අරගෙන මේක සම්මුතිවාදී ආණ්ඩුවක් වගේම
මේක රටේ උගතුන් බුද්ධිමතුන් ලං කරගෙන ඒගොල්ලොන්ගේ සහයත් අරගෙන අද ලෝකේ රටවල් එහෙම කරනවා. ඔව් එමුතුම දැන් අවුතුම මේක තනට යනවා. අවුතුම කියන කාරණේ හැරෙයි. මේ යන විදියට එතෙන්ට යන්න පුළුවන්ද? මේ යන විදිහ නම් යන්න බෑ. දෙවෙනි ප්‍රශ්නය, අවසාන ප්‍රශ්නය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙට දවස. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෙට දවස පිළිබඳව මම හිතනවා අපේ පක්ෂය හැමදාම අතීතයේ ඉඳලම අර්බුද මතුනේ සාමාන්‍ය පාක්ෂික ඇතුළ නෙමෙයි. නායකින් තුල. නායකත්වයේ මතු වූ අර්බුදයන් එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු 17ක් විපක්ෂයේ හිටියේ. ඉතිහාසෙත් එහෙමයි. ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ මේ අහිංසක පාක්ෂිකයව අසරණ කරන්න නරකයි. දැන් අපිත් අසරණ වෙච්ච අවස්ථා තියෙනවානේ. නායකයෝ එක එක වෙලා කිව්වහම හරි අපි නායකත්වයේ බෙදා හදා ගන්නවා අහවලට බාර දෙනවා මෙහෙම කරනවා කියුවෙන් පස්සේ අපි ලේකම්වරුන්ට ඒ උපදේශය අපි පිළිපැද්දා. සාක්ෂි තියෙනවා මැතිවරණ කොමසාරිස්වරයාගේ ලිපිගොනුවල. හැබැයි යන්න දැරලා ලේකම් කමුදුර ගන්නවා. ඔව් ඒක ඉතින් අපේ වෙලා. කොහොම වුණත් මං කියන්නේ මෙතෙන්දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකින් නොබෙදිය යුතුයි. එකට සිටිය යුතුයි. ඒක තමයි මම දෙන පණිවිඩය. ඒ සඳහා ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. එසේ කරන්න බැරි වුණොත් දේශපාලන තීන්දුව ගන්න අනාගතයේදී අපිටත් සිද්ධ වෙන්න පුළුවන්. අපි දේශපාලන තීන්දුව කියන්නේ මේ වෙන කොටක්වත් යනවා කියන කාරණේ. අපි ඉතින් නමත්ත මං ප්‍රශ්න අහන්නේ නැහැ. ඒක කොහෙටද කොහොමද? මොකද අපි වෘත්ති කියලා. ඉතින් ඒක නිසා අපිට අවස්ථාව තියෙනවා සමාජයේ අපිට මේ දේශපාලනේ නොකළා අපිට කරන්න පුළුවන් කාලේ අපි කළා තිනවා. අපේ සේවය ගන්න සූදානම් නැත්නම් අපිට කරන් දෙන්නේ නැහැ. මං හිතනවා අපේ ඊළඟට අපිට පුළුවන් ප්‍රමාණය පුළුවන් වෘත්තික හැටියට අපිට කිසි ප්‍රශ්නයක් නැතුව අපි වෘත්තියක් කරගෙන ඉන්න පුළුවන්. අපි එතනින් එහාට තවත් ප්‍රශ්න නොකරමු. කර්මවත්තවනි බොහොම ස්තුතියි සහභාගී වුණාට බොහෝ කාරණ අප සාකච්ඡා කරා. පළවෙනි සලකුණට පැමිණියා ඔබ අද 75 වෙනි සලකුණට ඔබ පැමිණියා. අපි ඉදිරියේදී ඔබ බලාපොරොත්තු බොහොම ස්තුතියි. ඕනෙ වෙලාවක මම සූදානම්. හොඳයි හිතවතුනි රැඳී සිටියට ස්තුතියි. ලබන සතිය අපි නැවත ඔබ මුණ ගැහෙනවා. එතකොට සුවයි සතියක්.